න්සරණයි පංවත් පොඩි හන්දුුවන් වහන්සමහණින් වහන්ස ශිෂ්‍ය දරුවනි අදත් මෙන්න අපි ඔබත් එක්ක සූදානන් වෙනවා බැද්දේගම නවකතාව පරිච්චේද කියවීම සිද්ධ කරමින් රසස්වාදයක් එක්ක මේ බැද්දේගම නවකතාව අන්තරගතය පිළිබඳ පවිිමසීම ලක්කරන්න පොත්ත කියවීම තමයි අපි පෙද්ධහන්න අරමුණ සවබෝහන්සේලා පොතාත්ට අරගෙන හත්වන පරිච්චේදය පෙරලගන්න අපි අද සූදානන් වෙන්නේ හත්වන පරිච්චේදේ තුංවනි කොටස හේතුූ තමයි අපිට මනගැහුණු දීර්ඝතම පරිච්චේදය තමයි බැද්දගම නව කතාාවේ හත්තනි පරිච්චේදය. තින් මේදක්වා කතාාවේ සාරාංශිය ඔබහන්සිට මත ගඇති බැද්දේගම සිද්ධි දිගින් දෙකටම දිගින් දිගටම බබුන්ට පුංචි මැනිිකටඒවගේ සිරිදුට සිරිදුගේ පවුලේ හැම දෙනාටම අභාග්‍ය සම්පන් ලෙස තමයි පැවතිය. දැන් එහි උච්චත ම අවස්ථාවට ළඟා වෙලා තියෙන වෙලා. ගැටුම ආරම්භ වෙලා ඉවරයි. ද යුද්ධෙ පටන්ගෙන් ඉවරයි. දැ බැද්දේගම ගැටුම තීවුර භාවය උච්චතම අවස්ථාව ටිකින්ටික ටිකින් ටික ළඟාවෙමින් අපි හත්තනනි පරිච්චේදේ මධ්‍ය කොටස නිමා කළ. දැන් මේ හත්තන පරිච්චිදය අවසානයේ තමය අපිරැඳීඉන්නේ. ඔ බොහන්සට මත ඇති මේ ගිය එක දෙවැනි කොටසේ බබුන් හොරෙක් කියලා හංමඩු ගහලා. කෝරාලත් එක්ක අරච්චිල එකතු වෙලා නන්දු මොදලාඩි තමයි මුලික උල්පන්දන්දීම සිද්ධ කලේ එකතුවීම් සිද්ධ කලේ තින් මේ කොරාල මහත්තයා අන්තිමට නඩුව දැම්මා උසාාවයට එකගෙන ගිය සිරදුුගෙන් ප්‍රශ්න කලාා සිදු අන්තිමට වැරදිකාරයෙක් නොවෙයි වැරද්ද කරලා තියෙනෙ ඇත්තම් හොරා කියලා නීතියට අනුව ඒ හොරාේ දැත් අඟ හොර කමට අපහාස උපහාසඒවගේම තමයි. ඒ හොරා කියනම නාමයක්ත් එක්ක ජීවිතයට විදින පුළුවන් දඩුවම් විදීන්ට යොමෝනේ වෙන කවරුවත් නොවෙයි බුන්. එනිසා සිරිදුුට යම් නිදහසක් ලැබුණ සිරිදුුවූ කෝඩුවෙන් එලියට බැස්සා මොනකෝඩුවෙන්ද අර විත්තිකූඩුවෙන් යදයි තැන් පටන් තමයි කතාාව දිගහැරෙන්ෙත්. ඔබහන්සලා පෙරළලගන්න පිටුවන් පිටු ඔබොහන්සේලාගේ ඒ හත්තනි පරිත් චේදේ මැබ හරිිය තමයි තියෙනව ඇත්තේ. හොඳයි මේ චේදේ ඔබහන්සේලාට ප්‍රධාන කරගන්න පුළුවන් උබ නිදහස් ආපසු පලයන් උබේ මේ හරක්කන් ගාලට තර මෙදමත ඳදල් තමයි පියාද පටන්ගන්න. මේ ප්‍රකාශය කරන්නේ කවුද ප්‍රකාශය කරන්නේ මේ උසාාවී හිටපු උසාාවී හිටපු යම්කිසි ආකාරයක මේ ප්‍රේක්ෂක ප්‍රජාවක් ඉන්නවානේ එක අඩු අහන්නකොට එඒ අඩු දිහා බලංගෙන පිරිසක් ඉන්නවා ඥාතිීන් පැමල්ලිකාර පර්ශව විත්්තිකාර පර්ෂවය පිරිසක්කි ඉන්නවා. ඇති මේ විදිහට මහල්ලා සරදම් කළේ එතුන මහල්ෙක් ඉන්නවය වස්ථාව ය මහල්ලා මේ බැහය අර සිලින්දුට පුංචි ඔච්චමක් කරන නේ මී හරක් ගාලට උඹලම මෝඩ මිනිස්සුනේ පලයම් බැත්් දෙගමට එහයි මී හරක්. හොඳයි සිරිදු නිදහස් කළ හේතු බුන්ට තේරුන් නොගියය. තමාාවට සිදුවනදේ ඔහුට පෙනුුණේ සිහිනයකින් මෙනි. තෝල්කතන ඔහු ඉදිරිට පැමණ මේේ වගන්තීතා ඉක්මනින් කියවාගෙන ගියය. ඇඇත්තටම නීතිපතිය තියන වගන්තිේ. මේ බුන් තාමත් මොකදද මේ සිද්ධවෙන්නේ කියලා හිතාගන්ට බැරිව ඉතාම වික්‍ෂිප්ත භාවින් යුක්තව අර උසාවයේ මහේස්ත්‍රාත්තුමා ඉදිරිී බලාගන්න. යතරර සිදුට බැහර ඇන්ට කියල පණ වැඩේ හබ වෙනවා. වා නිදහස් වවාට වැරද්දක් නෑවාට දනුවම් දෙන්න හේතුවක් නැහැ කියලා සිරිඳුව නිදහස් වෙනවා. එතර තෝල් කිය මෙන්න මේ විදිහට ප්‍රකාශයක් කරන බලන්ටකෝ මේ මාසේ දහවිනිදා රාත්‍රී නුඹ පැමණ්ලි රයාගේ ගය බිඳ රෙදි පිලි රංග්‍රදී බඩුත් ඇතුළත් පෙට්ටියක් සොරකම් කිරීම වර්දර දණ්ඩනීති සංග්‍රහයේ දහයයි දහාය පෙනි වගන්තිය එද්දාස් දහවෙෙන වගන්තී යටතේ නුඹට විරුද්ධෝ නඩු පවරා තිබෙනවා නුබයිට වැරදි කාරයාද නිවරදි කාරයාද මේ උසාවී සාමාන්‍ය විදිහනේ ද ාවී සාමාන්‍යයේද අපිට මේක මෙහෙම කරණාවකු තිස්මතු වෙනවදැන් මේ පොත ලියන්නේ මේ පොතලියන් ලනාඩ් වුල්් මහත්ම ලනාඩ් සිද්න වුල් කියන්නේ පරිනත රාජ්‍ය නිලධාරියෙක් උගත් මනුෂ්‍යයක එතුමා මේ සමාජයේ අම්යම් විශෂය පද්ධතන් පිළිබඳව මේ සමාජයේ අම්යම් ඇතිකඩ පිළිබඳව හොඳ දැනුමකින් යුක්ත වෙච්ච පරිනත මනුෂ්‍යය. ද අපිට ලෙනාඩ් වුල්් මහත්ම පිළිබඳව තවත් කතිකාවතා කතිකරකන්නට පුළුවන් ඒ තමයි මෙතුමාට මේ උසාවී හා සම්බන්ධ ප්‍රායෝගික දනුමක් එල තියෙනවා. නිකම්ම නිකන් කතාවක් ලියන්න බෑනිි පොඩි හාමුරුවනේ උසාාවී සිද්ධවෙන්නේ මනුවන්ද කියල දන්නෙවත් නැතිව ඔබහන් සිලාට අපිට න්සල ඉඳදගෙන උසාාවී වෙන්නෙ මනුවද නැත්තන් අර අමාත්‍යංශ වෙන්නෙමුණුවද අර දෙපාර්තමයන්තු වෙන්න මොනුවද කියලා හිතරු ලියන්න හැකියාවක් නැහැ. අපි ඒ ගැන දන්නේෙ නෑ හැබයි යම් අධ්‍යනයකින් පසුව යම් අධ්‍යනයකින් පසුව ග ඒගැන විපරාම් කරලා ඒ ගන ඉගන්න ගන්න ඒ ගැන හොයල බලලා අපට ලියන්න පුළුවද. ලනාඩ් වුල්් මහත්මයක් පවා ඉතාම පැහැබිලී මෙතුම මේ හිතලුලිුවනෙමේ මේ උසාාවී සිද්ධ නොවන දේවල් නෙම මේ උසාවියක සාමාන්‍යෙන් සිද්ධ වෙන්නේ මොනවගේ දෙයක්ද කියලා අධ්‍යනය කිරීමෙන් පසුව තමයි මේ සටහන් නිරතියෙන් අපට තේරුම්ගන්න පුළුවම මෙතැන් පටන් ආරම්භ වෙන්නේ මෙතැන් පටන් ඔබහන්සිලාට ඉතාම මැනවින් මේ උසාාවියක සිද්ධහන්ත මොනවගේ ද නඩුවක් අහන්න්‍ය කොහොමද කියලා ගන්න පුුවන්දැ මේ තෝල්කයා කියනව මෙන්න මෙහෙම එකක් එද්දාස් දහවිෙන වගන්තියටතේ එක නීති පොතක් තියෙනවානේ අපිකට කියනවා දණඩ නීති සංග්‍රහය කියලා මේ දණඩ නීති සංග්‍රහයේ එදස් දහවෙන වගන්තයටතේ නුම්ඹට කාටදමේ බබුන්ට විුරුද්ධ ලොඩු පවර තිබෙනවා. බබුන්ග අහනවා ඔයාඊට වැරදිකාරයාද නිවැරදිකාරද මේ එක සාමාන්‍යයෙන් සිද්ධ වෙන දෙයක් සිද්ධවෙෙන දෙයක් හොඳ උත්තරේ මොකදහම්ද වෙන්නේ එ පළවෙනි වතාවටන මෙහෙම පශ්නයක් අහන්න නේද මට තේරෙන් නෑ හාමුදුරුවන මේ බබුන්ට මෙලෝ හසරක් මොකදද මේ සිද්ධවෙෙන් තොරතෝංචයක් නැතුව පොළුවේ විකාරයෙන් දැඟන්නේ එමනුස් හාසයෙන් පොලෝට පාත්වනාවගේ මේ හොරෙක් බවට පත් වෙ අයික පාරණ කොහෙන් දැවිල් මනුස් ඒෙක්කානවා ඔයා වැරද්දක් නැත්තම් මේ විදිහයට මේ නඩුවක් තියන ඔයා වැරදිකාරයද නිවරදිකාරයද මොකක්ද උත්තරේ මට තේරෙන්නේ හාමුදුරුවනි. මේ වගේ ප්‍රකාශ පොඩ්ඩක් හොඳට ඔබ වහන්සේලා මේ මතග තියාගන්න හේතු ඉතා කෙටි වාක්‍යයක් සමහර විට්ක අවස්ථා සම්බන්ධයට වගේ මේ වගේ ප්‍රකාශයක් කාවුත් මේ කොහිද තියනෙලා හිතාගන්නොත් බැරිවෙ. මේ ප්‍රකාශතියන්නේ කවුද මීක කරන්නේ තෝල්කයා තෝල්කයා කාර්ද කරන්නේ බබුන්ට බබුන්ට මේ ප්‍රකාශය කරන්නේ බබුන් නේද බබුන් ප්‍රකාශය කරන්නේ තෝල්කයාට තෝල්කයාටවෙ තෝල්කයාට නෙමේ මෙතන හාමුදුරුවන කර කියනව ඉන්න ටෝන කාර්ද දෙ ප්‍රකා උත් ප්‍රශ්නයකට උත්තරයක් නෙමේ එක ශ්න ත්තර හැ තන හාමුදුරුවණය කල කියන්නේ මහෙස්ථාත්තු මාටනේද හොඳයි බල මුතරින් හාට පැමල්ලි කාරයක් කියාපයෙක උබ ටැහුණ නේද. එහෙමයි හාමුදුුවනේ පැමල්ලි කාරය උඹබට නඩු දාර තියෙනවා ගෙවල් බිදීමේ වරදට උඹට කියන්න දෙයක් තියෙනවාද මං මේ ගැන මුකුත් දන්නේ නෑ මේ ගැන මුකුත් දන්න ඇතැයි කියනවා ? තැමල්ලිකාරය උඹට නඩු දාර තියෙනවා ගවල් බිදීමේ වරදට උබට කියන්න දෙයක් තිනද කියලා හනෝ ගෙවල් බිඳුණුව කියන සාමාන්‍යය හොරකම් කරන වටම තමයි ගෙවල් බිඳුණවා කියන්නේ එතවොට මේ අහ්‍ය ප්‍රශ්නය උබට නඩුවක් තියෙනවා හොරකමයේ ගිහිල්ලා උඹ මේක පිළිගන්න ඔය දන්නවද උබට කියන්න දෙයක් තියෙන නිදහසර කාරණාවක් තියෙනවද හොඳ සාක්්‍ය මහෙස්ත්‍රාත්තුම සුවේය. සාක්‍ය කලා කියන්නේ ඔයාට බේරෙන්න්න ට නිදහස් වෙන්න ඔයා මේ වැඩේ කළේ නැහැ කියලා හේතුවක් සාක්ක්‍යයක් තියනවද. මහේ ස්ත්‍රාත්තුමා කළ කියන්න පොඩිහන්ඳුවන් වහන්ස මේ උත්සාවියේ නද නඩ්ඩුව තීරණය කරන කෙනා තීන්දුව ගන්න කෙනා ප්‍රධහනයන නඩුකාර උන්නන්ස කියනවා. අඩු කාර හා මුදුරුව කියනවා මහේස්ට්‍රාත්තුමා කියලා කියනවා නේද හරි එතුමා මේ වගේ ප්‍රශ්නයක් කැව් හමුත්තරය හැබවෙන්නේ මම් මේ ගැෙන මුකුද දන්නේ නෑ බලන්න උබට සාකට කවුරුත් ඉන්නවද තෝල්කතන බුන්ගෙන් ඇසුවේ නේද මේ තෝල්ක අහනව බබුන්ගෙන් වාට සාක්කට කවරුුවත් ඉන්නවාදෙන ඔයාගේ පැත්තේ ඔයා මේ හොරකම කලේ නැහැයි කෙලොප්පු කරන්න කවරු හරි සාකිකාරයකින්නවද කොහෙන්ද මට සාක්්‍ය මුලාදෑනයට විරුද්ධව සාක්්‍යදනට එන්න කවුරුත් කැමතිනය තොට බලන්න අසරණ භාවය බබුන් ඉතාම අසරණව කියන ප්‍රකාශයක් මේක අනේ මට කොහෙන්ද සාක්ක බොරු නඩුවක් ගෙනෙන්න කිසියම් හේතුවක් මහෙස්ත්‍රත්තුමා විචාලයය එතෝට අව නැවත වතාවක් මහෙස්ත්‍රත්තාහ නවා අරි බොරු අඩුවක් නම් ඒක මොකක්හරි හේතුවක් දින්න පැ එක කියන්න කියලා ස මකද කියන්නේ හාමුදරුවනේ තැම මේ හාමුදරුවණය කිය වහන්සර වර්දවාටාගන්න පාම භික්ෂූන් වහන්සේ නමකට අපේ ලොකුහදුවන්ට පි න්දුවන් කරනේද මේ හාමුදුරුවණය කියන්නේ මෙතනන්න නඩුකාර හාමුදුරුවෝ මහේස්ත්‍රාත්තු මට තමයි මේ හාමුදුරුවණය කල ප්‍රකාශ කරන්නේ මුලාදැනිය මාත්‍යයක විරුද්ධයි මගේ පවුලගැන එයා මාත්‍යයක තරහා වුණ මගේ පවුලග තාත්යික්ක මුලාදෑනය විරුද්ධයි ගොල්ලො මට කීවා මට වෙන ගමකින් කසා දෙයක් බදන්ට කියලා ඊට පස්සේ මගේ ගෑනීම මුදල්ලාලිට දෙන්ට කියලා මට කීවා මායිත විරුද්ධ වනාම මාත් එක්කළ තරහ වුණ ඔන්න මේ බබුන් ඉතාම සංශේපයෙන් ඉතාම කෙටියෙන් සිද්ධ වෙච්ච සිද්ධිශයේ පස්සුබිම ප්‍රකාශ කලා වෙනමත් වෙනමොකුත් එගැෙන වෙනමුකුත් තියෙනවද වගේ අදහසන්නේද වෙනමොකුත් තියෙනවද මොනාට තව දෙයක් කියන්න තියෙනවාද. බබුන් නිසොල් මන් වෙන කියන්ට දෙයක් නැත බුන්ට වෙන මොනා කියලා කියන්න බුන් කොච්චර අ අරච්චිලට ප්‍රනාාන්දුට දෝෂාරෝපනය කළත් ඒ පැත්තට මේ විත්තිය පැම්ණිල්ලට අවාශ සහකත විදිහට ඒ උදවයට මේක හැරවත් තවන්ටයම ශක්තියක් නෑ කොහොම දහරවන්නේ. කොහොම දමිනිස්සුන්ට දනුවන් දෙන්නේ. එමිනිුසු ප්‍රබලයි. එමනිසු මහා ශක්ති සම්පන්නයි කපටී කරූරයි අහිංසක බබුන් අහින්සක සිරිදුලා මෙමගේ කොච්චර ඇද්දා අපේ ගම්බල නේද. දැ බබුන්ට වෙන්න කියන්න දෙයක් නෑ බබුන් අන්තිමට ලැන්ට හිරවෙලා ඉන්න හෝ ොරහමුවතර මහවනය දෙස බලා සිටියේය. මතහා නේදර යසාවි පිටිපසේ ලස්සන වනයක්තිනවා කියෙන කිවවනේ බැදයේක මැත්තේ, කොයි හරියෙන්දී සිතන්ට හඋත්සාහ දරීිය. එහෙත් අතරක් නැතිව එ හැටියට පැතරී තිබුණුමේ විශාල රුග්ගමේ. මෙතෙක් දුරට බැලීමෙන් බැද්දේග මේ කියා සඳහන් කරගත හැ කිසියම් සලකුණක් සලකා ගන්ට හොට බැරවිය මේ අඩු අස්සේ මේ මනුස්‍යයට කිසිම දෙයක් කරග ගියන් දෙන්න හැබැයි හිත හදාගන්න හරිකමක් නෑ කියලා අර ඇත කැලේ දිහා බලාගෙනඉන්නවා දැ ඒ අස්සෙන් අපිත් එඒ මතම එනේ සමර වෙලාවට කොයිට ගිහාාව අපේ ගම තියෙන්න්නේ කොහෙද අපේ ගනකර තියන්නේ කොහෙද අර පන්සර තියන්නේෙ කොහෙදකි අපේ හොයනවන්නේ කොහර ගියහම ද සාමාන්‍යය අපිට මතකයි ශේපාද වදනාව එහෙම ගියාම ශේපාද කඳ මුදර නැගල අපි ශ්‍රේපාදින බලනවා. මේ වැබමොකක්ද මේ ගඟමොකක්ද අර කන්දමොකක්ද අපි හොය නවානේද. තැන් කම්බුරු පිටියේ ඉන්න උසාාවියත් ඇතුළේ ප්‍රශ්නපිට ප්‍රශ්නාහමින් නඩුවක් අපි කර නඩුවක් කෑව කියලනේද. නඩුවකට පැටිල්ලයින මේ බබුන්. තමන්ගේ හිතට අම් කිසි සහනයක් කර ලබාගන්න මගේ ගමී කැලේ එස්්‍ය තිීදවනයද කියලා හිත හිතා ඉන්න කැලේ දිහ බලාගෙන. හිට පස්සේ මොකදුණේ හොඳයි. පෙේර මහත්මයා මහිෙස්ත්‍රාත්තුමා කීවේය.ද මේ අත්‍ර වාරය කවුදඉන්නේ. පෙරෙක දරු මහත්තුරු නීතිකඥ මහත්තුර නාමයක් සඳහ කරන්නෝ කාටද. පෙරේර මහත්ම අපිට හොඳ නම නේද පෙරේර ? ප්‍රේර මහත්්‍යල ආවෙත් ඇත්තට බද මේෝ මේ පරණ නම්නෙයිනේ අපට හිතන්න පුළුවන් බබුන් කියල කියන්නේ සිරිින්දු කියල කියන පේමේ අ සිංහලයට හුරු නම් ටිකක් නේද හැබැයි පේර කියන නාමේ ආවෙ පෘතුගී සිංහලංකාවටාවට පස්සේ. පෘතුගී සිලන්දයේ සිංග්‍රීසි කියන ආක්‍රමණිකයන්ගින් පස්සෙ පොඩි හන්ඳුවන් වහන්ස අපේ සංස්කෘතියට පවල් ොකු බලපෑමක් ඇතිවුනාානේ ක් නෙමේ ඇතර මේ මේ උසාාවී කතන්දරේ නේද. මේ ී දන්ඩ නීති සංඩහාය තාමත් වර්තමානය ලංකාව තියනේ නේද. ඉංග්‍රීසි නීතියන රෝමන් නීතියන්නේ එතකොට ඒ ලන්දේසි නීතියත් එක්ක ඉංග්‍රීසි නීතියත් එකක තාම බද්ධවෙලා තියන අපේ ලංකා. තාම ඒ රාමන් ලියටෙන්න්ට බැරි වෙලා තියෙනවනන්නේ ඇබ ඉස්සරයෙහ වල මේ ඔබහන්ස දන්නවා රජතුමා තමයි රජජයේ ම්. නීති උපදේශකයා නීතිපාලකය යා තමයි මහේ ස්්‍රාතියා තමයි තිීන්දු ගන්නේ. රජ්ජුරෝ අපේ කතාවට කැන කැකිල්ලි රජ්ජුරු වගේ කියලා නේද. හිතුව හැටියට වැදි අඩු තීන්දු ගත්තු කෙනෙක්ව කියලා අපි කියන්නේ කැකිලෙ රජ්ජුරුවෝ කියලා. ඉතින් මේ පෙරේර කියන නාමයත් අන්නේ වගේ අපට ආපුුව එක හු. ඔය අප තින ඔප්‍රනාන්දුල අල්පොන්සුල ෆොන්සේ කලා. පරලා මේ වගේ නම් අපිට පරදේශී ආක්‍රමණිකයන් නිසා අපේ භාෂාවට එකතු වෙච්චනා හරි නම පැත්තගින් තියන්නක ප්‍රේර මහත්තයා කියර කෙනෙක් කොත්න ොතනඉන්න හද එයා තමයි මෙතර න්න නීතිීඥ්‍යතුමා ය නීතිකඥතුමාට කතා කලා මහහි ස්ටාක් ප්‍රේ මහත්යා. ප්‍රඩා මහත්තා නැගිට බේ හාමගියෙන් ප්‍රශ්න සන්ට පටන් ගත්තේය ඔන්න. බබේ හාමි කල කිය නිමතන මුලාදෑනී අපි කෝරල් ආරච්චිලන්නේ යයින්න එහ පැත්තිකූඩුව පැම්ලි කූඩුවේ මුලාදෑනි කමට පත්වෙලා දැනට කොච්චර කල් වෙන මද ඔන්න ප්‍රශ්නයක් ඇහුවනේ ද මින්සරේ මේ ලියට ගන්න හදන්නේ සිද්ධිය කොච්චර කාල කරඳ මුුණර්දෑන වෙලා ඔය ගමින් ආරච්චර වෙලා අවුරුදු පහලවයි අවුරුදු පහලවයි එකඇන්නේ පොඩ්ඩක් පරණ මනුස්සයෙක්න ප්‍රේධ මේ අරචර වෙච්චරෙන් නෙමයි ගම්බලෙම තමයි ගැන්ද ගම්බල සම්මහ රජයපත් කිරීම් කිලකුවට පොඩි හන්දුවන් වහස සාමාන්‍යයෙන් අරච්චර වුනා නං ආය වෙන ආරච්චගෙනක්කින්නන්නේෑ යාග ජීවිත කාලේ යාම තමයි ආරච්චිලා බැරණකම් මෙයා තමයි මීටිස්සර කවාව උබට සිවිල් නඩුවක්හෙම තිබුුණාද සිවිල් නඩුුව කියන්නේ සාමාන්‍ය පෙළේ නඩුවා නේද අපරාධ නඩුවන් නෙමේනේ ? කිය සිවිල් නඩු නැහැ උඹේ මස්සිනාත්තයකම විරුද්ධද දැනට බබුන් කිව්වන අනේ මගේ කසාදට මගේ ගෑනට මගේ මස්සිනයි මගේ සහෝදුරිය කැමැතිඋන්නේ කියලා බුන්ගේ ප්‍රකාශයට අනුව තමයි ද මහෙස්්‍රත්තුම ඕන ප්‍රශ්න කරන්නේ මහෙස්්‍රත්තුමාගේ නියමයින් නීති්‍ය ඔය ප්‍රශ්න කරන්නේ ඔ ඔඹ මසිනත්යක තරහහියිද කියලා නම්? එයා විරුද්ධයි මාත එක්ක මෙන්න බොලේ වැඩක් අනි පැත්තට හරවන නේද කතන්දරේ.ඒයානං විරුද්ධයි මාත්‍යයක මගෙනන් දරහක් නෑ ඒ මොකද ඇයිදැ ඒයා විරුද්ධහෙන කියලහන ආණ්ඩු ්‍යඥාවක් තියෙනවා හේම් දෙන්ට පුළුවන් සුදුසවයට පමණයි කියලා ඔන්න මුලාදෑනයා තමන් දන්න කෙනෙ තම උගත් කෙනෙක්. ආණ්ඩුවට පක්ෂ කෙනෙක් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීවරයක් විදියට කටයුතු කරන කෙනෙක් විදිට උන්න රජයත් ආණ්ඩුවත් තමන්ගේ කතාවට එකතු කරගන්න ප්‍රකාශයක් කරන මෙහෙම එක. විත්තිකාරය හෙන්දෙන්ට සුදුසු කෙනෙක් නොවෙේ. එයාට හෙන් වැඩ කරන්නට බැහැ අලසයි. එනිසා යාට හේනක් දෙන්නට බැහැ කිව්වා එයා හිතුවේක මගේ වැඩක්ය කියා. ඒ කච්චේරීෙන් ඒජන්ත හාන්දුරු දීපු ආ ඥාව නිසා ගේසුමානයයා බොහොම තරහෙෙන් මට තරවටු කලා ඒ තරවටු කරනෝ මුදලාල යයාගෙනයි. ඔන්න එතුකොට මේ බබුන්ට යම් කිසි චෝදනාවක් අභූත චෝදනාවක් කෞුද පටවන්නේ කෞද පටවන්නේ. යාගේ මස්සිනා ආරච්චිලා. පොඩිහන්දරුවනේ ඇත්‍රද මේ තන්දරි දැන් ඔබහන්සේලා විශ්වාස කරනවද මේ විත්තිකාර කියන්න බබුන් අලසයි කියලා. සිින්දුුනං අලසයි ඒක හරි හැබැයි සිරිදු අලසය කළ කිව්වේ මේ ඒ මනුස්සය අට මේ උදල්ලක් කුස්ස ගන්න වැෑගෙන කතාවන්නේනේ මේ බබුන් ගැන කතාවක් බබුන් තමයි මේ ඩැබ්දේගම ගමී හිටපු කඩිසරම පෞරුෂ්‍රය සම්පත්තිෙන් පුරුෂ සම්පත්තිෙන් නේද ශක්ති සම්පන්නම කෙනා. එහවු මනුස්්‍යයට චෝදනා කරනවානේ මස්සිනා මුලා දෑන අපේ අරච්චිල අරචිට වස කිය නො මේ මුදලාලිත් අහගෙනයි ඔය බබුන්ට ඉඩම දුන්නේ නැහැ කියලා එට මුදුන් ඇත්තේ සනිස්වාමිනිමි මටෝමන කමර නෙමෙයි රජයේ ආඥාවක්තිය නො ඒජන්තහහාදරුවු තමයි කියල්තිය නොසුදුසූදවියයට ඩම් දෙන්න එපා කියලා එනිසා මංය ඉඩම දුන්නේ යාට බැහයෙන් කොටන්න අනේස්වාම නිොමුසමට බැනගෙන වැඩග කිය මුදලාලිත්ත හක හිටිය මුදලාලඋඹේ යාලුවවෙද්ද උන්නැහේ යාලුවෙක් වෙන්නේ කොහොමද මහත්තයක් උන්නහ කමුරුපිටිය මහත් මේ මම ගම්බදමිනි මෙන්න බලන්නක මේ මනුෂ්‍ය කොච්චර කප්පටිද කියලන තැම්මි අඟවන්න හදන්නේ ආරච්චිලා මුදලාලිත් එක්ක කිසියම් සම්බන්ධතාවයක් නැහැ කියන කාරණාවනි කිසියම් සම්බන්ධාවයක් තියනෝ කිය කියමකු සමීප සම්බන්ධතාවයක් වැඩිදුර ඇයි හොඳ ඉක් නැහැ මුදලාලි ප්‍රනාාන්දු කියන මුදලාලිම මේ ගමට අලුතෙන් අප මහත්තේ එයා පිට අස්තරයෙක් එයා ලුත්කෙනෙක් ආගන්තුකය යත් එක වැඩි කතාවක් නෑ අපි එහෙම තමයි මේ ආරච්චිර දැම් රංඟපාන මේක රඟපෑමක් පොඩි හාමුදුරු ඉතින් මගේ ආලිුවෙක්න්නේෙ කොහමද මුදලාලි ගමටෙන්නේ උන්න හෙට එන්ට තියන් අයකතු කරගන්න ඉතින් යා යාගනට විලති නොමිසක් මගේ වැඩ කරන වෙලලා නෙම දලාලි ගමටාම උඹටයිති හිස්ගේ නවතින් ඉට දෙනවා මිස වෙන යාලුකමක් නෑ ඔවුඒක ඇත්ත මහත්මය කෝරාල උබේ නෑ ඒදද නෑ. උඹේ යාලු වෙෙක්ද දැ අන්තිමට ඊට පස්සේ කෝරාල ගැත් අහනම් මොකද හේතුව කෝරාල වෙක්ක කරනේද කෝරාල වෙක්ක කරන ද ගිය බබුන් අල්ලගන්න ආරච්චට වඩ බලේ වැඩිනි කෝරාල මහත්තතියට හත් තම ඉටබ සඳීමටම උඹට නඩුවදදානාව කියලා නඩුවත්දාලා කමුුරු පිටට එකගෙනාවේ. එදකට මේ උසාාවයෙන් අහනව ප්‍රශ්න කරනවා ආරච්චිරගෙන් කෝරාල මහත්්‍ය උඹෙහි යාලුවේද්ද. උඹල දෙන්නත එක තුළත් දන්නනේ මේ අයින්සක මනුස්්‍යයට නඩුවත් දැම්ම කියලා අහන්නේ. මීට ඉස්සර කවදාවත් මේ විල් නඩුවක්හෙම තිබුණේ නැද්ද කියන කාරණාව ඇත් එක්ක තම අප මේ කත්තන්දලී ස්හටගෙන යන්නේ බබුන් බලාපොරොත් වූ කඩවගිය ලෙසින් අඩුකාර තැන දෙසට හැරුණේය බලන්නකෝ ඒ හැරුණෙ කොහොමද කියලා නෑ කෝරාල මහත්මය මාය එක්ක වැඩී හොඳ නෑ උන්නහේ කියන්නේ මං කර්දරකාර නරක මොලා දෑනීක කියා කෝලා මහත්‍යත් ්‍යලුවෙක් නෙමේ දැම්ප්‍රනාදු මුදලාලි ්‍යලුවෙක් නෙේ කියලා ඟ වන්න මොද කිවේ කෝලාාල මහත්තත් මට බනින මනුසය තරයි මාතක ඩිය හොඳද යක් නෑ පෙේරා මහතාවාඩිවිය මොකුත් තහන්ඩ දෙයක් මහෙ ස්ට්‍රා් තැන සුවේය එතවට ප්‍රශ්නයක් තිනද කියලහන්න ඔන්න නැවත වතාවත් තෝල්කය කතා කරනවා මොකුත් තහන්ද ප්‍රශ්නයක් තියනවද තෝල්ක තැන බබුන් ගෙන්න්න ඇසීයය තෝල්ක තැන කලා කිවවේ නේද මහෙස්්‍රාත් තැන මේ අපේ ගම්ල ීයෙන වචන යක් නේද තැන කියනම ස්ථානයක් කන නෙමේ තෝල්ක කෙනා ඒ පුද්ගලයා මහේස්ත්‍රාත් යන්න නාමය නයිද මහස්ත්‍රාත් න තන්තුර දරන පුද්ගලයා පුද්ගලයා කියන මේ අදහ සහඟවන තමයි තැන කියන පදේ පාවිච්චි කරන්නේ ? ත් හන්න ප්‍රශ්නයක් තියෙනවාද තෝල්ක තැන බුණන්ගෙන් ඇසීය මට තේරෙන යකෝ ඔබට පැමි කාරයාගේ මොනුහර විරුද්ධෝ අහන්න තියෙනවාද තෝල්ක තැන කෝපයෙන්ගි ගුරුවේය සාමාන හරි සර ලයි නේද කනක තාත්කයිනයේේද ස්ව භාවිකයිනේද අස්වා භාවි කහැඟිීමමක් අපිටේන්නේ නෑ නේද දැන් ප්‍රශ්නයක් අහනව දැන් අරමනුස්යයාගෙන් ප්‍රශ්න කළලාන්නේ බබේ හාමේගෙන් පෙරේරම් නිීතිීඥතුමා ශ් කල නිදෙශනතු වාඩියෝුණ එයා ඔප්පු කලේ ය ඔප්පු කරයේ මොකදද මේ බබේහාමී ප්‍රනාාන්දුන ලාලිත් එෙක්ක වැඩියයි හොඳ ඉක් නෑ යාලු කමකුත් න හොරාලිත්තක් එකේ හොඳ එයක් වැඩ යාලු කමකුත්න නිසාමේ තුොදන එකතු වෙලා කරපුගේක් නෙමේ පලෑන්් එකක් නෙමේ සැරසුමක් නෙමයි මේ මේ හම්බින්න් සිද්ධේච හරමක් මේ මනුස්්‍ය හොරේ කැත්ටම. ඒක ඔප්පු කරන්න තමයි. අර පෙරදා හා නීතිඥවරයා අරවදිර ප්‍රශ්න කරලා බබේහාමීගෙන් උත්තර ගත්තේ. දැන් බබුන්ගෙන්ගහනවා මහි ස්ට්‍රාත් මොකට බුන්ට කරවෙනම නීතිකඥයොත්න බබුන්ට කෙරවෙනම සාකිකාරයොත් නෑ. එනිසාත් තෝල්කයා ල වූ අහනවා තෝල්කයා ඔයාට වෙනම මොකට හේතුවක් තිනොත් දැඟහන් කියන්න. වාට තිීනොදර ප්‍රශ්නයක් කාග හන්. බබේ හමකින් හනෝ සමහර නඩු තියෙන පොඩි හඳුවන් මහ සැත්තරම ඒ පැමිණල්ලිකරුවාම නැත්තං ඒ විත්්තිකරුවාම සමල්ලාට තමන්ගේ නොමැති අවස්ථාවල නීතිය වශයෙන් කතා කරන්න පුළුවන් එහම ඒ නීති දැනුම තියෙන කෙනෙට ඒ භාවිතාව සුදුසුයි හැබැයි දැන් බබුන්ට මෙලෝ හසරක් තේරෙනෙ නෑ මේ ඉන්නම් කොහෙද කියල දන්නවා මේ තමයි තෝල්ක මහත්්‍ය මේ තමයි මහි ස්ටාත් නැත මේ තමයි නඩුකාර උන්න්නාන්සර දන්න න ඇති. නැබතෙනී හට දැනුමක් නෑ මේ මනුස්සයට. අන්තිමට මොනොව දහන්ඩ තියෙන්නේ එයා කියාපු තරම ඔක්කෝම ගොරු අර තෝලකයක් පොඩ්ඩත් සැරැෙන් යහෝට පස්සේ හීනව මොකක්ද මොනව දහන්ඩ තියෙන්නේ හනි මට මුගුත්තහන නෑ හොය මනුසදකී ඔක්කොම බොරු. බුුණ ැහ යුතු දෙයක් හිතාගනිීමට ඩැහර මහිේෂ්්‍රාත්තුමා බලා සිටියේය. මහිස්ෂ්‍රාත්තුමා බොහොම උපේක්ෂාශීලී කෙනෙක්. මධ්‍යස්තගෙනෙක් නේද. නීතිය ඇත්තටම බොහොම මධ්‍යස්ථයි. එ නීතිය ක්‍රියාත්මක කරන උසාවිය නීති පොත්තටන්නුව ක්‍රියා කරන මිසක් පුද්ග්‍රාණු බද්ධෝ ක්‍රියා කරන්නේ නෑ එනිසා. මහේත්‍රත්තුමා තමඒ වගකීම ිටු කරන සැනැත්තා එතුමාමකොද කරන්නේ බබුන්ට මොනවාහරි ගටලුවක් ප්‍රශ්නයක් සැකයක් සංහාවක්සා කියිය ඉදිරිපත් කරන තියෙනවනම් ඒ ඉදිරිපත්රන්න කල් දීලා ටියක්වෙලා බලාගෙන හිටිය. උසාවේ නිශ්ශබ්්‍යතාවයත් හැම දෙනාගේම ඇස් තමාවෙතට යොමෝතිබීමත් බුන්ගේ කැලැබීමට හේතුවිය. ඔහු තම දෙනත මහෙස්ට්‍රාත් තැනගේ දෙනතේ හඳවා ගත්තේය දෙන්නදර දෙන්න බලං ඉන්න නේද. අන්තිමේ දඔහුට ප්‍රශ්නයක් ඇසීමට සිතක් උපන. ඔන්න පොඩ්ඩක් වෙලා හිටියන් නිශ් අබ්දව. එ මහේස්ත්‍රාත්තුමා ගැන දැන් අපට පුංචි හැඟීමක්ෙනවනේද. අනේ මේ මනුෂ්‍යයට කිසිම සරණක් පිහිටක් නෑ බුන්ට හැබැයි කොහොමින් කොහමට තෝල් කියත් පොඩ්ඩක් බර කරලා සැරකරණය අහන් අ ඉස්ස ලැවර නේද යකෝ මේ බාණ වච්චනේ යකෝ උඹට පැමි කාරයගේ මනවයෝ විරුද්ධවහර යෙනකින් ඒයකෝ කියෙන වචනය තුළ ඇත්තටම් පොඩි මිත්‍රශීරී භවකුත්තියෙනවා නේද ද කියල කියල කියරංමට අපි සැකල්ලන්නේ අනේ යකෝ මේ වරෙන් අන්නේ වගේ යකෝ කියන්නේ කයින්තියෙන්ගේ මනුස්්‍යාව තලා පොඩි කරන්නම කියපු වශනයක් නෙමෙයි තෝල් කියටත් දැන් ඕනේ බබුන් අසරනයි බබුන් දුප්පත් බබුන් තමයි දැන් හොරා කියලා න්නේේද අඩුවක් නඩුවට නැත්තමි දඩුවමට ලක්වෙන්න කෙනා වැරදි කාරය වෙලා ඉන්නේ. ඉතින් මේ උසාවී යම් කිසි සහනයක් දෙනවා. මහේ ස්්‍රත්තුමාටියයක් වෙලා බලං හිටියා අනිතවන බුන්ට ප්‍රශ්නයක් මතක් කොනාා මෙහෙම මොකද ප්‍රශ්නය. උඹ කීව නැද මගේ ගෑන මුදලයට දෙෙන්ට කියලා. හනි. අන්තිමට දැ හිතේ කොච්ච දේවල් තියෙනවද. ඒ ඔක්කොම නොකයා. බුන් අහ බේ හාමිකින් මෙහෙමිකා තැ බේහාමි කිවන්නේ මුදලාලිත්තෙක වැඩියයි හොඳයක් නෑ කියලා දැන් උසාීදන් එහෙම බබුන් දැන් අහනවා උඹ කිව්වෙන ඇද උඹ කියන්න දැංකාරද බුන් අහන්නේ ආරච්චිලාකින් ආරච්චරට මේ කියන්නේ මගේ ගෑනි පුංචිමනිකාව මුදලායට දෙන්ට කියලා නැහැයි බීහාමික් වරමුතර දුන්නේ බ හාමි දැන් ස්ක්‍රිප් එක කියල ැවිල තියන්නේ මොක ස්්‍රිප්ක් කිය චරිත නිරූපණයට අවශ්‍ය පිටපත හොන්දට කියවල විලදිී නමි දෙන්නත්තක්. හොද දෙන්නා. ප්‍රනාන්දු මුදලාලි බබේහාමි අරච්චිලයින මේ දෙන්න හොඳට රඟපෑන්න සුද්දුසු නලුවන් විදිහට නේද. ප්‍රෑන් කරලා සැලසුම් කරලා හොඳට පුරුදු වෙලා පුහුණු වෙලා තමයි මේ හතන්දරයට විලදිීන් උසාවියට. ඇබ බබුන් මෙලෝ හසරත් දන්නන්නේ නෑ හරි. ලක ො දුකිට පස්ස ඒ ගැන මන් දන්න මොකවත් ම මේ ගෑන ගත්ත උඹ තරහනේ නැද්ද දැ රජ මස්සිනත්වය පුංච කතාවක් දැයන්නේ දැ නීතිී නයවරුනෑ දැ බුන් තම ප්‍රශ්නරන බන උසාවිී රම් බොහම සර්ව සාධාරණයින මනුෂ්‍යත්යෙන් හිැබි උසාවිියයක්ක අපිට උසාවියට කිසිම ආකාරයක මෙම අ කැපෙන භාවිතයක් නැත්ත උසාාවය මෙහෙමයි කියලා අපිට උසාාවය පිළිබඳ රැදදිී නිරු වචනයක් ඉදිරිපත් කරණ ඉඩ තියන්නේ නෑ බැද් දෙගම කතුවරය ඒ ඒ ඇත්තෙන් තවදයක් ඉස්මතු වෙනව මොකද ඉස්මතුවෙන කාරණාව. දැ මේ ලනාඩ් වුල්ස් කියන්න ඉංග්‍රීසි යාන්්ඩු කාරවරයා යටතේ කටයුතු කරන ඉන්ග්‍රීසිය ජන්ත හාමුදුරුවන්ගේ ගෝලයෙක්න ඉංග්‍රීසි යා්ඩු හොඳයි රහෙමත්යක් ඔබහස දැනින් නැදනිකක් වුල් ටෝනනි නෑනේ ඉංගිසි ආන්්ඩුවෙන් ආපුම මේේ ඉංග්‍රීසි නීතිය මේ උසාවි ක්‍රමය වැරදී කෙලොප්පු කරවන්න. වැරදිකාරයන්ට දඩුවන් දෙන්න උසාවිය බොහොම සරව සාධාරණය. එනිසා ඔන්න ද බබුන් නීතිකනම කෙනෙක් බවට පත් වෙලා බුන් අහනෝ ප්‍රශ්නටික කාගෙන්ද. බබයහාමිකින්. ඒගන මන්දන්න නෑ මොකවක්. මං මේ ගෑනි ගත්තා ඔොබ තරාවුණේ නැද්ද. ඇයිඒ? තරහ ුණා නීද ංචිුවනක කමන් ගත්තහනො කියලා නවා නැහැ උන්න උත්තරි බලන්න කර ඉස්සල කිව් එක බබුන් බලාපොරොත්තු කඩ වගේ ලෙසින් අඩුකාර තැන දෙෙසිට හැරුණීය දැම් බුන් දන්න මේකගෙන්න්නම් උත්තරගන්න හබ වෙන්නේ එනෑ ආරච්චලගෙන් මටවාසි පැත්තට උත්තර නගන්න හම්ෙන් නැ කියර බුුණන් මොකද කළේ නඩු කාරුතුමා පැත්තර හැරුණ. හාමුදුරුවනි හාමුදුරුවනේ මෙයාමේ කියන්නේ ඔක්කොම බොරු මෙයාමය කියන්නේ ඔක්කම බොරු. මහෙස්ත්‍රාත්තුමා කෙලින්ම් ඔහු දෙස බලා සිටියේය ඔහුගේ මුහුණින් බුන්ට කිසිවක් තේරුන්ගත හැකි නොවීය. ඔහුගේ දීප්තිමත් තියුණු දෙන තින් බලල් ලැස් දෙකෙන් බුන්ගේ සිතබිය විය. එතකොට මහිස්ත්‍රාත්තුමා තියන්නේ බලල් ලැස් දෙක තුමා බලාගෙන හිටිය ඊටවස්සේ මහිස්ත්‍රත්තුමා නැව අහනවා එච්චර දහඩ තියෙන්නේ. එච්චර දහ්ඩ තියෙන්නේ බන ඕනේ මෙ වචන අහන්ඩ තියෙන් යහන් හ මාතර පැත්ති භාශාවර නේද අපට මේ වගේ වචන හු නානේද මේ ගල්ල මාත්‍ර මේ රුහුණු පුරුවරය භාෂාවම්ද එච්චට දහන්ඩ තියන්න කියලා කවුද මේ මුදලාලිය හොන්න බබුන්ගේ ප්‍රශ්න අහල ඉවරයි කියන හැඟියීම මාවට පස්සේ මෙ බබුන් බබේහාමගේ ප්‍රශ්න හාලා ඉවරයි කියලා හැඟීම ආවට පස්සේ මහෙස්ත්‍රත්තුමා එචත්‍ර දහන්නේ කිරත් අහලා ඉට පස් අර කතාාවනාන ත්ආවන නමක් මුදලාලි ගැනි කෙනෙක් ගැන. ඉට පස් යහන ඔයා ගැන මොකත් දහන්නේ. කෞද මේ මුදලාලි මහෙස්ත්‍රාත්තන තිවුණු සුවරයකින් බි හාමකින් ඇසුවේය. කෞද මේ මුදලාඩි අර බබුණුත් කිව්වන මගේ ගෑන මුදලාලිට දෙන්ට මුදලාලි මේ ප්‍රදහනයෙන්නෙමේ ඒ මුදලාලි කෞද කල තමයි මේහන්නේ බත්මකින් ඇසවා හා මුදරුවන්නේ ප්‍රනාාද මුදලාලි එයා කමුරුපිටියේ වෙරේෙන්දෙ ගමී මිනිස්සවන නයට මුදල් දෙෙනවා න හිංසකයෙක් වගේ උත්තර දෙවා නේද පලන්නකම සංවාදධ බහන්සිර පොඩ්ඩකිවපෙනයකු එයාඒ ගමී මොකද කරන්නේ නයකතු කරන්න හාට ගිහින්න්නවා කවල් දෙහාටගේ සුමානකට වගේ ඉස්සර කවද්දා පහු යන්නේ මන්දන්නේ නැහැ යාහසාද බැඳරද. මංහිතන් නෑ කියා හරියට කියන්න දන්නේ නෑ. නේද. ආරච්චිරණිකන් පෙනන්ද මුදලාලි ගැන මුොකුද දන්නේ නෑ එයා නිකං ගමට ආපු කෙනෙ කණේ ඇවිල්ල ගියදෙන් වගේ කතාවක් නෙමේ කරන්නේ එවස් නැවත වතාවක් අහනවා මෙහෙම ප්‍රශ්නයා. ඇයියුඹ පදිංචිවෙන්ට ගෙයක් දුන්න එයාට ම්? ට පදිංච ගයක් දුන්නේ කියෙලාහන ඔොනුත්තරේඒ පදිංචන ගියයක් දුන්න නේද පෙනා මුදරවාලිට ඇයියනම් උඹට මේ යි හොඳ කියයක් නැත්තං යාම ආව කෙනෙක් නං යන කෙනෙක් නං ඒාවෙන් අයදෙන්න්න නංම් බත්ය හිතවත් කමක් ලොකර නැත්තම් ඇඒයි ගියත් දුන්නේ කෙලා හනව හාමුදුරුවනේ ඒ පුංචි පෙළ නිකම් තිබුණේ මුදයාල විදිී මට කිව්වා ආරච්චි මට ම මෙහ ටක දවස්ක නත්තර වෙන්ට ගියයක් ඕන මේ නිකම් තියනගේ නතරවට පුළුවන්ද කියලා. මං හිව මොකද බැරි කියලා. අනේ මෙ නඩුකාරතුමනී ඒ ොදලට තයි මග ඇවිල් ඇහුේ ගියක් හෝන මට ටික දවස න අතර වෙන්න. එයාම තමයි යහුවේගේ පෙන්නලා මේගේ වෙනවද පුළුවන්ද කියලා තිය මං කිව්ව පුළුවන් කියලා. කාගදයේ පැල කියලා ඔන්න නඩුකාරුන්නාන්සි ප්‍රශ්න කරනවා. මගේ මෝකොට දොබ එක හැදුවේ ? හැදුව හාමුදුරුවණේ මේ මගේ මස්සිනාට අනේ බලන්න පොඩි හාමුදුරුවණේ අර බබුන්න කොච්චා අමාරුව අදධානුවද කියලා කවදාද හැදුවේ බන් දන්නේ නෑ මොකදදක තේරුම හාමුදුරුවේ ගියවුරුද්ද කියාමං හිතනවා උඹේ මස්සිනා යාගේ මාමත් එක්කර නේද ඉන්නේ ඒැන්නේ බබුන් ඉන්නේ සිනුදුුත් එක්ක ඒ දෙකන මේ හන්නේය එහෙමයි එහෙමයි මොකදයායටට ගයක් හැදුවේ එදැ අහන්නේ මොකට මේ බබුන් ඉන්නේ එයාගේ නෝනත් එක්ක පුංචිමණිකත් එක් සිරදුලෑ ගෙදරනම් මොකද බබුන්ටගයක් හැදුවේ දැම් බලන්න මේ ආරච්චිලගේ බොරුව කටින් ගන්න හදන්නේ හැබැයි ආරචරීට වඩා කපටි එයි මිනිස්සුන් අත්තැල්ල එනවා කෙල කතාවක් තිබුණ හොන්න බලන්න කොන්නේ හරිී හොඳ ඉජ කෙනෙ අ හොඳ මස්හින කෙනෙ අපිටත් ඒ වගේ ඉන්නව නන්නේ මෙ නඩුකාරුතු මර මේ කියන නිකම මේ ගමය කෙනෙක්ට මනුස්යට හි ගන්න එටේ ආලුුවෙත්්ටේ හදර අගක්කට නෙමේ නේ වැඩපොලේ කඩේ බස්යක හම්බච් අනුස්සෙක්ට නෙමේන මේ කතන්දරයක කියන්න සා නඩුකහර උන්නහන්සේට නඩුකාර උන්නාන්සට පූජනීය තැනක් උත්තරීතර රසාවිය කෙලන කියන්නේ අච්චරල සි බයක් ැතුවකකිනවන්නේ හාමුදුරුවනේ මේ අරම් බබුන් ආයි එනවා කියලා කිව් නිසා මංව ගියයක් හැදුවේ. මං හොඳයිනේ මන් සත්පුරුෂයයානෙ මං බෝධ සත්්‍යයන්නේ මං කලගුණ දන්න මිනිහනේ ද එහෙම හැඟීමක්න පොඩිහඳරනෙන්නේ.. එයි මිනිස්සු අත්තැල එනවා කියලා කතාවක් තිබුණක් එනිසා තමයි ඔන්න හැදුවේ. මුදරාලි මීට ඉස්සර, ගමී පදිංචලා ඉඳ පුරද්ධ තියෙනවද ඔන්න මුදරල ගැන ප්‍රශ් කරනවා නැහැ ඊළඟ සාකකාරය ඔන්න ඒ ප්‍රශ්නවට ඉවරයි ඉට පස්සේ ඉළඳ සාකකාරයට එන්න කියලා ඔන්න පනිමඩක් දුන්නා. බබයහාමි බැස්ස පසු සාකිකුරු නැගුණේ කෝරාලය උන කෝරාලව සාකිකටුවට මේ නැක්්දත් නගින්ට උපදේශය ලැබුණ. පෙරේර මහත්ම ඔහුගෙන්ද ප්‍රශ්නැසුවේය පෙරමහත්යක්ක ලැකිවේ නීතික් නතුමානේද කෝරාලම් තමාගේ සාක්ක්‍ය කලබලයක් නැතුව කොටින් කියන්ට වන කෝරාල බොහෝම සකසුරුවම් කෙනෙක් කෝා ආරචරට වඩා බුද්ධිමත් කෝරාල මෙතන දී ඉතා මධ්‍යස්තව තමන්ට හානියක් නොවෙන විදිහට ආරච්චිරවත් බේරගෙන උත්තර දුන්නා ගේ සාකය කළබලයක් නැතිව කොටිං කියන්ට වන කොටින් කියන්ට වන කිවවේ කොටින් කියනව කිය කියන්නේ කොට කොටින්ම කිව්වොත් එහෙම අනම අපි පරණ භාෂාවදරනේ කොටින්ගන කෙටෙන්ම කොටගැන මොකක් දෙෙන කෙටියෙන්ම කෙන දහස සංශිප්තයෙන්ම කිව්වොත් බබ හාමි හමේ රාත්‍රියය තමාගේගේ බිඳ පෙටිය හොරකන් කරගෙන ගිය බවත් මස්සිනාත් ගැන තමා සැකකරන බවත්. ඔහු එහි සිට යනවා ප්‍රනනාාදු දැක තිබෙන බවත් සැටි කෝරාල විස්තර කළේය. කෝරාල විස්තර කලා හිමින් සීරුවේ අර මනුස්්‍යෙ තමන්ගේ බිදලා කියලා ආරච්චි රැවිලමට පැමණලි කලා ස්වාමීන ඒ කතාව. ඊට පසු ඔහු විත්තිකාරයාගේගේ පරීක්ෂා කරන්ටගේ සැටිත්. බඩු හමූ සැටිත් බබේ හාමකගේ සාක් කියරදාල වන පරිදිම, කියා ඒ බඩු සාබිරිදිරි පත් කළේ පෙක දොරු තැනහගෙන් ප්‍රශ්නැසුුවේය. ඔන්න එතවට කෝරාල ආවේ අර බඩුත් එක්කනේ හොරු අල්ලගෙන දැන් කොරාලකිව ව්වා මෙහෙම මට අරච්චිරැවිල්ලකි වට පස් ස්වාමීනි මම ගියා පරීක්ෂා කරන්නට. මට හම්බනා මේගේ බඩු ටිකක් කියලා ඔන්න ඒ අඩු බහන්් අපිෝට කෙනම නාද නඩු බහන්ට කියලා? ඒ නඩු බාන්්ඩ ඔන්න උසාවිට දිරිපත් කරනවා මොනද නඩු බාන්්ඩ වෙනට ඕන අර පෙට්ටියක් මතකඇද අරගේ පිටිපස්ස කැලේතිල හොයා ගත්තා පිටිපස්සගේ ඇතුළින් හොයාගත්තන්නේ රත්තරං ඇදුන්හෙම අනේටික නේද ඔන්න පෙටක දෝරුවා කියන විනීතික් නැතුමා ප්‍රශ්න කරන්න පටන් ගත්තා ඔබ පැමිලිකාරත්ත එක්ක හොඳද මේ පශ්නය හන්නේ පැමිකාරත්ෙ හොඳද කියම මේ කෝරාල මහත්තයගෙන්ගහන්නේ බබේ හාමි තමයි පැමල්ලි කාරය යත්ක හොද කියලා නො පැමල්ලි කාරයත් එක් මගේ හොඳක් කකෝ දරකක් නැහැස්වාමීන නිර්මං වැඩිය දන්නේ නෑ ඔය ආරච්චිල කෙනෙක් ගමඉන්න මං යාගෙන දන්නේ මුලාදෑනය කෙඩිත්තර යා මුලාදයනිය ඇති මුලාදයනයා යාගේ රාජයකාරිකටුතු කරන අයරෙන්න්න මගේ රජකාර කටු කරනෙන් අපි දෙන්න අතරහහි විශේෂ හොඳකාමක් හිතවත්කාමක් මිතු දමක් කියවනය ස්වාමීනේ. ආරච්චි නුඹට කරදර කරනවා කිය නුඹයාට කීවාද මම කීවායන් නරක මුලාදෑනියෙක් ඕමල නති සුරුදේවලට කරද කරනවාය කිය දේ බලන්නොක බොඩි දුන කෝරාලත්ය කියන්නේ ආරච්චිලගෙන් පිටේ තමයි ඉනේද. ආරචිලගේ අල්ලි තමයි නැටවෙන්නේ. එතකොට කෝරාලා මහත් එයා ගැන ප්‍රකාශයක් කළ නේද ආරච්චිලා මොකදද ප්‍රකාශේ අනේ ආරච්චිලා මාත්තක අඩිය අයි හොඳඉක් නෑ එකන මමදඇයි හොඳ කියන්න එකේ තරහයි නෙමයි එහෙම ලොකු අපිගෙන් ලොකු ෆිට්ට එකක් නෑ කියලා එයා වැඩිය දන්නේනෑය පොඩි දැකලා තියෙන කතා කරලා තියෙනවා අන්නේ වගේන ො ආරච්චිලා කිව්වේදා අනේ මනුස්‍ය මටක් බරිනෝස්වාමීණේ මට බරිනෝ ස්වාමීණේ ි පොඩි ඩුවලට මන් ර්ද කරනවා කියලා ඒක ප්‍ර්‍යක්ෂ කරන්න ඒක ඒත්තුගන්නවන්න කෝරාල කියන මෙන්න මෙහෙමික මම කිව් අයා නටක මොලා දෑනේ ඌමනා නැති සුරු දේල්ලට කරද කරනවා කියලා බලන්නකොම මේ මනුස්යෝ දෙන්නත් එක් කොච්චර සැලුමක් ගහරද කියලලා පොඩි ආදුදුවණි එතරෙගේ හාටමොකක්ද කියන්නේ පෙරේලාා මහතා ඉඳගති මුද ප්‍ර්නයක් මහේ ්‍රරාතුමාගේ කටින් පිටවිනි දැන් පෙරේර මහත්‍යා දැන් කාගෙන්ද අර කොරාලගින් ප්‍රශ්න හල ඉඳගත්තා දැ මුකත් ප්‍රශ්නයක් කිය රැහවිකා මොන පැත්තෙන්ද විත්තිපාර්ශවෙන් ඇහ බුන්නේ දැන් ඉන්නේ විත්තියට නඩු කන්නේෙ කවුද බබුන් විත්්‍යය වෙනුවෙන් ප්‍රශ්න හන්ෙත් කවුද බුන්මතමයි මුකද පශ්න හන තියෙනවාද තෝල්ක තැන බුන්ගේ මුහන බැලිය දැන් තෝල්ක තෝල් කිය නැවතවතාවරත් මහහි ෂස්්‍රාත්තුමාගේ ප්‍රකාශය රිපීට් කරනවනි නැවත අහනවා බබුන් හිස සැලුවේය මොනව දහන තියෙන ප්‍රශ්න බුන් හිසැලුවෝොත් මට ප්‍රශ්නයක් තියෙනවාහන්ට කෝලාල දන්නවාද මේ කියන මුොදලාලි මහහි ස්ට්‍රාත්තුමා ඇසය එහෙමයි හමුරු පිටිදයා දැක තියෙනවා. මීට කලනුත් දැද්දයක මදී දැකර තියෙනවාද. නැහැ මුදල්ලි බදියගම නැවති හිටින බව කෝරාලලින් දැන හිටියාද. තතුර කෝරලා ගැන ඔන්න මුදලාලි ගැන මුදලාලි පිළිබඳු ප්‍රශ්න කිරීමක් කරනවා. තැමලි කාරයයාත් විත්්තිකාරයයක් අතර නොමනාපයක් තිබුණු බව කෝරාර දැනහිටියාද. ඒගන හෝර මහත්තයයි බබේහාමී දෙන්න නොමනාපයද නැත්තං කෝරාල මහත්්‍යයයි බුන් දෙන නොමනාපයිද පිමි වගේ පශ්ටිකත්තම යහන්න ටැමලි කාරයකන්නේ කවුද්ද බබේ හාමි. බබේහාමී බබුණුන් අත රමනාපකමක් තියනවද කියලා කෝරාල මහත්‍ය දන්නවද ඔන්න ගොතමයි මේ වෙලාවේ ඇහුවේ. නැහැ විත්තිකාරය ගැෙන කිසිම දෙයක් මා දැන හිටියන එොට කෝරහලා කියනවා විත්ති කාරයගෙනව කිසි දෙයක් දන්නේන්නේ ඔය බුන් ගෙනම අහලවත් නෑ කියලා. ඊළඟ සාක්කය මහෙස්ට්‍රාත්තුමා තමයි කැඳවන්නේ. ඊළඟ සාක්්‍ය කාර්යක් පැනන්දුුය. ඔහු එවලේ ඇඳ හිටියේ කළු බයකුත් මැදපුරතු පාට කමිසයක් හා සුදුරෙද්දකුත්තිය. ඔන්න පොඩිහාඳුවන් වහන්ස අපිට මේ බැද්දේගම නවකතාව නවකතාවක්ය . දගම නවකාතාව ඇතුරේ චරිත රූපණයක් තියෙනවාය කියෙන කාරණාවට තවත් එක ලක්‍ෂණයක් එකතු කරමින් මේ චරිතයේ ස්වභාව ඉස්මතු කරමින් අවස්ථාවට සම්බන්ධ කරමින් මේ වෙලාව මුදලාල යාාව මුදලාලි කෙනෙක් විදිහට බොහොම තේජවන්තලීලාවින් එයාට සල්ලි තියන බව හඟවන්න නේද. ඕමදට කළු කබායක් ඇඳගෙන මැද පුරතු පාට කමිසික් කා සුදුෙක්දක් කැන්නගෙන මැද පුරතු පාට කමිසයක් ගමී මනුස්්‍යෙක් සාවාන්‍යය කරංකොටයක් ලැඹැනීමක් ගහන් න සාල්ලුවක් කරේදාගෙන ඒවි. හැබැයි කලු කෝට්ට කලු කබා අදදාෙන් නෑනේ. මේ මුදලා ලියාවේ ඒ වගේ බොහොම තේජාන් විත මුදලලාලි පාට් එකක ලපි කියන්නේ මුදලා ලිසු භවින් තමයාව. කලබලයක් ඇැතිගැන්මක් කොහතුර ඇති බවක් නොපෙනීන. මේ කියන දිනරාත්‍රය ඔහු මුත්්‍රකරන්ට එඩියටගේ සැටිත් ශබ්්‍යයක් ඇස ැල විට බුන් මුලාදැනයක් ගෙදර මිදුලෙක් සිට. කිසි කොස්වාගන කැලෙ දෙසර දුවනවා දුට හටිත්ක කියිය අර කතන්දරි අර ස්ක්‍රප්යක අර පිට පතරනු ඔන්නේ විස්තරයේ විදිහටම කිව්වා නේද ඒ තරං ඒ ඔසවාගෙන ගිය මොකද කිය ඔඹ හරි හැටි දුටුවාද ඔන්නු ආය පශ්න කරනවා මහිේස්ත්‍රාත්තුමා ඒ ඔස්වාගෙන ගිය මොකදදකරවා හරිරම් දු දැක්කද ඒ තරම් හොඳර පෙනු නැස්වාමීනිී ඒක ලොකු දෙයක් බරක්්ග යන හැටියටේ උත්සගෙන ගිය. මං චර හොඳර දැක්ක නෑ හැබයි හුඟාක් බරක් උත්සගෙන නවගේ තමයි උත්සගෙන ගිය කියලා මට තේරුා මට දක් ම දැක්කා. කොහොමද උඹය ඇඳන ගත්තේ. ඒ ගිය මේ විත්තිකාරය මයි කියා දවරා කියන්නට පුළුවන්ද. මහේස්ත්‍රාත්තුමා පුළුවන්තරම් මේක ලෙහන්න නහගන්නන්නේ නේද. සාධාරණය ඉටු කරන නැහදන්නේ හැබැයි අර මුදලා ලිමකක්ද කියන්නේ බලන්නකෝ. ? බලන්න කො මේ දවරා කියන්න පුළුවන්දනේ එහෙමත් ඇහුවට පස්සේ මේ මනුස්යක නව මෙහෙම දෙයක් ඒ මේ විත්්තිකාරයා මයි කියා දවරා කියන්න පුළුවනි බලන්න පොඩි හඳුවේ කොච්චර බරපතල බරපතල ප්‍රකාශයක්ද කියමින් අනේ ස්වාවිනි මේකා තමයි හොරා මට දියවරල කියන්න පුළුවන් ඒකයි මේ කියන ඉස්සර වෙලා එයාගේ ගමනින් හඳුන ගත්තා පස්සය හඳේලියට යාගේ මූුණත් දැක්ක ආයිති වෙන මොනා කියන දනේ ඇසින්දුටු සාක්ෂිිය ඇසින්දුටු ශක්ෂයක් කන සාමාන නඩුවකදී බරපතල සාක්ක්‍යයක් එක හරි ප්‍රබලයි ඒ සාක්්‍ය. ඉන් ප්‍රනාාන්දු මුදලාලිෙර කියදෙන් ප්‍රදධාන සාක්්‍යිකරවා ප්‍රද්ධහන සාක්ෂිකරුවා ඇසින්දුටු සාක්ෂිකරුවා දැ මේ මනුස්ය කියනවා ඒ විත්තිකාරය මයි කිය දුර්ලා කියන්න පුළුවන් මොක ද හේතුව මං එයාගේ මූනත් දැක්ක බලන්නකු ලස්සන අවස්ථාව හන්දේලියට එයාගේ මූුණ දැක්ක විත්තිකාරත්තක්කුම්ඹ අමනාපයක්ත් තිබුණාද ය නොමර නයයිද මහෙස්ත්‍රත්තුවමක ලින්න අදරම බොරුද්දන්නේන කියන සමර වෙලාවට අප හිතේ තින කේතියට කෝපයට වගේරයට අපි එක නිස්සුන නඩු පවරනවා අපි වැරද්ධ පවරන්නවා ඒ වගේ දන්නේ නෑනේ තිකාරයත් එක මගේ මනාපයක් නැහැ මායාගෙන වැඩිය දන්නත් නෑ මායන් අරදිල තියෙනවා කුදක්කං විත්තිකාරය මගේ ගම්භාරය හැට පත්කර ගන්නත් කිරිවෙලක් කළ ගමී හැම දෙයක්ම දෙනෙත්ම මටන අයයි එතුට මේ සාමාන්‍ය කරනය කරලා ඔන්න මුදලාඩි බෝහෝම අරපරිස්සැමි මුත්තර දෙන්න දෙන්න පටන්ග ඇත්තා. විත්්චිකාරයයට හන් යමක් මහි ස්්‍රත්ත නැසුවේ එතුරට පෙරක දොර වන වාඩිය වනා ද අර පැනෙන මහත්ත්‍ය නීතිීඥ වාඩෝන ඉට පස්සිවි්ති කාරයක පැත්තිෙන් ගත බුන්ගේ පැත්තිෙන් හ ොහකරි ප්‍රශ්ාතිද ආාරනය මුදලා ල. ආයි තෝල් කිය කියන මොකදද. ඔබට සාකිකාරයගෙන් අහන්ඩයමක් තියෙනවද කියා තෝල්කතන ශබ්ද නැගීය. බබුන් හිස සලමින් ඔය ඔක්කෝම කියන්නේ බොරුයි තොටිමතදය හිස සලලා අනේ ඔක්කම කියන්න බොරු. ලොකු ප්‍රකාශයක් එක බරපතල ප්‍රකාශයක්ඒ මහා උස්සන්ඩි කරූ ප්‍රකාශයක් නෙමයි දැ මේ මේ ඔක්කොම තුන් හතර දෙනාාව එකතු වෙලා මට මයි බරිද්ධවන්නේ මාව මයි මේ හිරේයවන්න හදන්නේ මාව මයි අසරණ කරන්න ඉතිං දැන් මම පරාජිතයකු මම දැන් වැටිලයින්නේ මම නැගිට් වන්න කවරුත් නැහැ මට පුළුවන් කමකොත් නෑ ඒ විදියට බබුන් වැටිලන්තාසරනය වෙලා ඔක්කොම කියන්නේ බොරු එහෙම කියලා කියන ඔබ කසාද බැඳලද මහේස්ත්‍රත්තන සාකිකරුගෙන් ප්‍රශ්න කළේය ද නැවතවතාවක් කොඩ මහහිස්්‍රාත්තුමා අ නීතිතඥ්‍යවරයා ප්‍රශ්න කළ ඉවරයි දැන් අහනවා ප්‍රහේස්ත්‍රාත්තුමා ඔබ කසාද බඳලද කාගෙන්ද මේ හන්නේ ප්‍රනාද මුදලා ලිගෙන් නැහැ කම්බුරු පිටි උඹේ පවුලක් ඉන්නවද එහෙමයි කොහොමද මේ බැද් දෙගම් පදිං ජේටාවේ ිය අවරුද්දස්වන්න පාලුවට ගිය නිසා මට න අැත් එකතු කරගන්නට බැරිව අමාරුකම් ඇතිවුණා නේද අමාරුකම් ඇතිවුණ ඒ නිසා හෙයින් කාලට ගමට්‍ර ගිහින් මගේ න අයගෙන්න්න පිළිවෙලක් යොදාගන්ටම අදහස් කළ ගමී හිස්ගයක් තියෙනව දැකළ ටික දවසර නතරවෙන්ට ඒගේ මටි දෙන්න පුළුවන්ද කියලා මුලාදෑනයාගෙන් ඇහුවා උන්නහේ හොඳයි කිව්වා මං කිවන්නේ උබහන්සරට මීට පිටපතක් කියලා මේ මුලාදෑනියා තනාන්ද මුදලාලි සහ කෝරලේ මහත්්්‍ය තුන්දනකෝරලි මහත දැ පස්ස එකතු වෙච්ච ක නක්තරුණාද. හැබැයි ප්‍රදධහනෝ දෙදෙන කවුද මුදලාලී කෝරලෙ. මේ දෙදන්න හොන්දට සැලසුම් කරලා හැම කතාවක්ම දෙපැත්තට කැපෙන් නැතිවෙන්න දෙපැත්තම සමබරවෙන්න එයා මෙහෙම කිවොත් ම මෙහෙම කියන්න ඕනේ. යා මෙහෙම කිව්වොත් ම මෙහෙම කිය කරන්න ඕන වගේ කියන්න ඕනේ වගේ අදහසක් පුරුදු පුහුණුතාවයක් එක්ක තමය මේ ඇවිල්ල තියෙන්නේ ප්‍රටතු මොකද කිව්වේ අනේ ස්වාමිි ම මේ ආවේ ගම මිනිසුන්ගේ අයකතු කරන්න මට හමුරපටිය ගැනයෙකුත් න්න මටම අනුගේ ගැන ඩකුත්න එක එක අදහස් වෙන නේද මං ගමටවටස දක්කපොට ගියක් හිස්කයක් මංගිහි ලැහුවා මුදරා මොලා දැනගේ එතුම මට ගන්න කිව්වා බලන්නකෝ විත්තිකාරයගේ පවුල ඳුරන්නනවද ඔන්න ඉළඟ ප්‍රශ්න අහේස්ත්‍රාත්තුමා ද මේක විස දන්න හන්නේ මංය දැකලති නස්වාමීනි විත්චකාරයගේ ගේ තියන්නේ මන්න ඇතුලා ඉන්න ගෙට අල්ලපපුවාත ැ බොරු කියන්නෙත් නෑ ලොකට පේන බොර අතේ පැලවෙන බොරු කියන්නෙත් නෑ හැබැයි බහුතරයක් කියන්නේ බොරු හැබඒ බොරු ඇත්ත කියලා බබුන්ට සාක්ක නැහැ ඔප්පු කරන්නට ඒගේ බොරුන්නම් ඕන තරං කියවුණ ඊට වටා දෙයක් ඇකට මාධන්නේ නෑ ඇත්තකතන්දරේ මේකත පොඩි හන්දුවනි එක ඇත්තකතන්දරේ බබුන්ගේ ගෑනි පුංචිමණිකව මු මුදලලාලි ප්‍රා මුන්දරලාලි නිකන් දැකල තින විතරද නෑනේ ගටිකන්නත් ගියාන නේද මහා වන්න්චර කතා ඇහවුවන් යෝජනා කලාන අන්තිමට පුංචුවණක නිසානයේ මේ බබුන්ව හිරේ යවන් තැනට සරුසුන් ඇදි ී ග සාක්ක ඔන්න ඊරඟතනටාව. මීළගට පෙට්ටිය කැලේ තිබී සොයාගත් මිනිහ ඒය සොයාගත් සැටි විස්ත්‍ර කළේය දැ ඔබහන්සසිරට මතකද සා පැමිලි කාරයගේ පැත්තේ මුලීමම පැමි ලැවනේ ොලින් පැමිණිල්ල කාගෙන් දැවේ බබයි හාමයගින්. ඉත පස සාකෙන්ද දෙව්වා පලිනි සාක්කියය කවුද කොරලේ මහත්තය. දෙවනි සාක්කිය කවුද මුදලාලි ප්‍රනාන්දුු උදර අඩි තාමත් මේ සාක කැඳවමින් ්‍රශ්න අහමින් ඉන්න වෙලාව බබුන් එහා පැත්තේ විත්තික කුඩුව ඉන්නවා විත්තිකුඩුව කියල කියන්නේ වැරදි කාර පාර්ෂවය නඩුවට භාධනය වෙච්ච පාර්ෂවය මොකක්ද විත්ති පාර්ෂවය. නඩුව දාපු නඩුව එල්ල කරන පැමිණිල්ල දාපු පාර්ශය තමයි පැමිණිලි කාර පාර්ෂවය. එතකොට ඉට තවත් සාකතිය නොදකෙ ලැහුවා ඉරඟ සාක කැනෙව්වා ඒ කැඳවීම කළේ කාඩද අර කැලයේ බඩු පෙට්ටියෝ හොයාගත්තු මනුස්සයා යා ඇසින් දුරු ශාක්ෂිකාරය ය තමයි යර නඩු බාන්්ඩ හොයාගත්තේ එය ඇවිල්ල විස්තරය කලා නේද ඉක්බිදුව තවත් ගම්මුන් කීපදනෙක්ම සාකර කැඳවරන නද ඒ හැමදන පට්ියත් ඒ තිෙබුණු බඩුත් මුලාදැනයට යිති බව රදුගේ ගේ තිබයේ ොගත් සැටිත් විස්ස්‍ර කළ බලන්නොකුති මලා බෑනිය ආටම හොඳ ගම්මු ටිකා නේද මුලාදෑනියට මයි ඒ වගේ තමයි කියන ති නේද මුලාදෑනයා හා බබුන් අතර අමනාපයක් තිබුණු බවක්කෝ මුලාදෑනියත් ප්‍රනාාදුුත් අතර මිත්‍රකමක් තිබන බවක්කෝ එකද ගැමිියෙක් නොකීය මෙතකින් අඩුවේ පැමිනිල්ලා සයිවර කරලාද. හන්ඳුවනේ තේරනවද මේ ගම්මුන්වත් අන්තිමට ආරච්චිර අන්දගෙන තින්නේ ආරච්චලක පැත්ත තමයි ගම්මු ගන්නේ ගම්මු කවදාවත්න් ආරච්චිලට විරදධ වෙන නෑ දන්නවා ආරච්චලට විරුද්ධ වෙලා උසාවීෙන් ගමට ගියාට පස්සේ උසාවියේ කට පියාගෙනදී ආරච්චිලා හැබයි ගමට ගියට පස්සේ දෙප සමහර උන්දවේ කියන්නේ නේද ඔය සමහර ලාවට එලියදී හම්බුනාම නද කට පියන් ඉන්නවා වරයෙන්කොතෝ ගමට හහ අරයෙන්කෝ ගෙදරට බලාගන්ට සමහරලාට එෙමනි මේ මිනිස්සු දන්නවා ආරච්චිලට විරුද්ධෝ ප්‍රකාශයක් කළෝ තින් උසාවය කටපියාගෙන ඉදී උඩ බලියගෙන ඉන්දී ිම බලාගෙන ඉන්දී ආරච්චිලා හැබැ ගමටග අටපස්සේ අපට ඉන්න හම්බුව වෙනෑ අපේ දරුවන්ට ඉන්න හම්බ ති ගම මනිස්ු ති අසරනයි පොඩිහාන්දරුවන ම මනිසු හෙ රදක කියන්න බෑ දැම් බුන් දන්නවා ගම එක මනුස්සෙක්ටවත් අරච්චිලට විරුද්ධ සාකි දෙන්නට බැ නිසාත් තමයි මුලින් අ මහේස්ත්‍රාත්තුමා සාහකි තියනවද කිය ැහුවට පසේ බුන්ගේ පැත්තෙන් බුන් කටපියා ගත බුන්ට කරගගේ කියාගන දෙයක් නෑ හොඳයි ඉන් පසු මහේස්ත්‍රත් තැන බුමොමතා කතාවක් කළේ ඔන්න දැන් අඩු අහල ඉවරයි අඩු අහල ඉවරයි දසාකි පැත්ත ඉවරයි පැමිලි පාර්ශ ඉවරයි නැතෝට සාකි කැනවලත් ඉවරයි තැමෙල් අහලත් ඉවරයි බබුන්නු අමතලා මහිස්ත්‍රත්තුමා උපදේශනයක් දෙනව කතාවක් කරන මොකක්ද කතා බලමු තිීන්දුවදගේ ල අපි නේද. තෝල්කතැන විසින් ඒ ඔහුට තෝරා දෙන ලද්දේය. බුන්ගේ පක්ෂයට කිසියම් සාකකාරය ඇත්නම් කැඳවන් හෝ එසේ නැත් නම් සාකිකෝඩුවට නැග තමාට සාක්‍ය දෙන්ට හෝ ඉඩ තිබෙන බව ඔහුට විස්තඩ කරදන ලදි. සාකෙක් වඩුවට නැ සාක්ක්‍ය දෙතොත් බේ හාමි පෙරක දොරු තැනසන ඕෝන්තරවලට පිතු දයුතු බවදය සමගම ඕහට පැහදාදිනී. ඔහු ඒ දෙකම නොකරතොත් සාකතිදීන් ප්‍රතික්ෂයප කළ හෝත් රඩුකාරතැනටයින් කිසිම් නිගමනයකට බස සිදුවන බවත් හට පෙන් අද ලදේ තේරු අද භහසරමය කකිපුද්දේ. දැම් පැමිල්ල හලිවරයි නේද එකන පැමිල්ල මොකද මොකදම මේ උසාාවය අද කතා කරන්නේ මොකදද අඩුව කියලා අහලි වරයි. පසේ අඩුවට අදාල විත්්‍යතාකාර පාර්ශවෙන්. කරු නිවැරදි කරු කියලා හල ඒ විත්තිියයටට අදාලවා ගරද්දක් කලාද මොකද හේතු කියෙන ඔන්න කලා එකත්තිවරයි. අනි පැත්තෙන් පැමිණිල්ල ඉදිරිපත් කරන සාකතියනවා. එකන නඩුව හොරකමක් නං මේ මනුස්්‍ය හොරකං කලාකල ඔප්පු කරන්න සාක්‍ය තියෙනවානේ. ඒ සාකිත් නැ දිරිපත් කළිවරයි. ඒ සාකිවලට අදාළව ඔන්න අවසාන දි්‍යාන මහිස්ත්‍රාත් තෝල්කතුමාත් තම මේ කහන්නේ තෝලකයා හනවා උබටත අවස්ථාවක් තියෙන මොකද දවස්ථාව. මේ නඩුවේ පැමණිල්ලයි සාක්කී දැන් ඉවරයි තවත් ඉදහසට කරුණු තියෙනවා නම්. ඔයා මේ කෙඩේ කළේ නැහැ කියලා ප්‍රකාශ කරන්න පුළුවන් නම් සාක්‍ය තියෙනවානං කියන්න ඔයාට පුළුවන් ඔය විත්්තිකූඩුවෙන් බැහල සාකිකූඩට නගන්න. සාකුඩු නගින්. හැබැයි සාකිකුරු නැගලා ඔයාට පුළුවන් නඩුව. ඔයාගේ පැත්තර හරුව ගෙන වෙසද ගන්න ඕනේ නං ඔයාට තැමිණිල්ලට විරුද්ධව සක්්‍ය දෙෙන්ට හැබැ තැමනිල්ලට විරුද්ධ සක්්‍ය දෙෙනවා නම් අර පරේර මහත්තය නීතිීඥතුමා බබේ හාමි හොඳයි කියලලා ඔප්පු කරන් හදන පෙක දෝරු මහත්තය එයා අහන හරස් ප්‍රශ්න වලඩට උත්තර දෙන්න යාට පුළුවන් වෙන්ට ඕනි ඇැමි හරි බරපතලයි බබුන් ඇත්තටම අසරණයි පොඩි හාමුදුරුවන්නේ. අන්තිමේද මොකදදුුණේ.. අන්තිමේ දෙකේනවා තෝල්කයා එහෙම නොවනොත් මහේ ස්ත්‍රාත්තුමාට සිද්ධ වෙනව තීන්දුව දැන්තීරණය කරන්නට. ඇත්ත වශයෙන්ම මේකීදේ බුන්ට නොතේරුුණේ මොවින් නොබිණීය මේ කිසි අතේරුන් ඇකෙනෙ. මෙමි සිද්ධිය මොකක්ද මොකද මේ කාරය පටිපාටිය කියලා. බබුන්ට තේරෙන් එන්නෑ එනිසා බුන් කටපයා ගැෙන හිටියා ඉතින් තෝල්කත නොහු දෙස බැලීය ඉතින් ඉතින් කර කිව්ේ මේ දාර තියෙනෙ පොඩි හාමුදුුවනේ දැවයා මොකදද කරන්න අදහස මර තේරෙන්නේ උඹේ නඩුවට උඹ ම සාක්්‍ය දෙන්ට කැමතිද රඩුකාාර හාදුරුව කැමති හැටිය ත්ති කාරයායට කාරණයේ හරියට තේරුම් කළ දෙට න අඩු රර්තන කවෙයි පු අඩුකාරුන්නාස දන්නවා මෙ විත්තිකාරන මුහුද තෙරලා නෑ කියන සාක කියන්නේ මමුකදද පැමණිල්ල කියන්නේ මොකදද කියලා තේරල්ලා නෑ කියලායා මෝඩ මනුසයේ නූගත් මනුසේ ගමී හසරන මනුෂසය කල් දන්න මහෙ ස්ත්‍රාත්තුමා තෝල් ට කියනවා බිත්තිකාරයට කියන්න ඕන මොකද සිද්ධ වෙන්නේ හරියටන කියලා කියන්න ඕන කිය කිව්ව තෝල් කිය පොඩ්ඩක් පඳන්වාදීම පැහැබිදි කිරීම කරවා ඒයි මේ බලාපා දැම් මේ කෝරලේ මහත්්‍යක සාක්කයෙන් කියවුණා මේ බඩු උඹේ ගෙයි තිබී හම්බ වනා කියලා ඒ සාකිකාරය උඹේ එක්ක තරහකට මේ සාකය කීවයි හිතන් හේතුවක් නෑ ඔබ මුලාදෑනය මුදුලේ ඉඳලලා යනවා දැක්ක බව පනනාන්දුුගේ සාක්කයෙන් කියවුණ උඹ කියන්නේ ප්‍රනාදුරු මේ පවල ගට ඕනෑ කළ බවත් මුලාදෑනයත් ප්‍රනාදුුත් එක වෙ උට විරුද්ධක කර ව. උබේ කතා ඔපපුොරන්න මෙතන කිසිම සාක්තියක් නෑ. උඹ කියන කතාවේ හැටියට මේ බඩු මුලා දැනිය හරි. පැනාන්දු හරි දෙන්න මෙකතු වෙලා හරි උඹ අල්ලන්න උඹේ ගෙට ගෙන දමලා තියෙනවා. උඹට මා කියන එක තේරෙනවාද. මේවාට උබට සාක්‍ය තියෙනවාද. දැන් පොඩි හන්දුය බොහස තේරනවදමස් උසාවිය සාධාරණන තීන්දුවක් ගන්න ඉස්සර වෙලා අර පැරමනිිල්ලිකාර පාර්ශවය නිවැරදී ම්? විත්්තිකාර පාර්ශවය වැරදිී කියර තීන්දු කරන්න නැතිව මධ්‍යස්තව ඉදගෙන විත්්තිකාර පාර්ශවය තියෙනවාව අඩුවක්. ඒ නඩුව නැත්තං. විත්්තිකාර පාර්ශවය තිීනව නිදහසර කාරණාවක් ඒ කාරණා ඔප්පු කරන්න සාකති නොද කියෙරහන. මොකක්ද දන්න ඔබහන්සිට කතන්දඩේ. මේ කතාව කිව්වට පස්ස යහනවා. ඔයාට සාක්‍යතීනවොදැන් ඔයා කියන විදිහටම උඩ මුදලාලී ආරච්චිලයි උඹට තරහක් තීර නිසා. උදන්න එකතුවෙලා උඹ ලෑග දටවයි බඩුටික දැම කියලා කියන්න සාක්ක්‍ය තියනවාද නැත්තම් පුතෝ උබට වෙනවා ඒක පිළිගන්ට මොකක්ද උඹ හොරකම කලා කියලා බලන්න පුතේ හාමුදුරුවන කොයින්ද මට සාක්ක්‍ය මුලාදෑනයට විරුද්ධව සාක්ක්‍යද කියන්නේ කවුද ඔන් අසරණකමට ප්‍රකාශ කරනවා නේ ස්වාමිණී මට සාක්ක නැහැ කියලා ට ගමින් සාක්ක කියන පුළුවන්න මම නඩුව කල් දමන්නම් අන්න බලන්නකෝ මේ නීතිය කොච්චර මානුෂී අයිද කියලෙහිෙම් බන්නකොට. බබුන්ගේ පැත්තට කියනවා විත්්තිකාර පාර්ශවයට හිස නමලා තැනක් දෙමින් කියනවා. ඔයාට පුළුවන්නන් විත්තියට අදාලව එක විත්ති පාර්ශවය වෙනුවෙන් ඔයා වෙනුවෙන් සාකර විරුද්ධව සාක්ක එකතු කරන්න පැමිණල්ල ටරුද්ධ සාක එකතු කරන්න වට කාලයක් දෙන්න ඔය අරන් එන සාක්ක එකතු කල්ලා මොකක්ද ඒකින් ඇති වැඩේ කවරුත් ඇත්ත කියන්නේ බබුන්දන්න කාවත් හොයාගන්නට වෙන්නේ මට කියලා හොඳයි එහෙනම් උඹමවත් සාකි කියාපා දැන් ආය අහනෝ එම් උඹ හරි සාකි කියාපා නැගපම් මේක උඩට තෝල් කියා ගැනකවේය බබුන් සාකිිකුඩුවන් නැග ම කතා පටන්ගත්තේ දැන් ඔන්න බුන් මොකද කළේ විත්තික ගොඩුවෙන් බීමට බැහැලගි හිල්ල සාකිකූඩුවට නැගල සාකිකෝඩුවේද ගෙන පැමිණිල්ලට රුද්දෝ දැන් සාක්කි දිරිපත් කරන ඔන්න කතාාව පටන්ගත්තා. නඩුකාර තැන ඔහුගෙන් පශ්න කරනක් දැසීය පෙක දරු තැන ැෙට හරස් පශ්න සන්ඩ පටන්ගත්තෙන් පසුය ඔන්න අඩුකාර තැනකිවේ අපි නඩුකාරුන්ාන්සේ මහිස්ත්‍රාත්තුමා ප්‍රශ්න කීපයක් ඇ වූත්තරදදුන්න න්තිමට පෙේර මහත්තනය කෙලා පශ්නයැහුවා හෝරල් උඹත් එක්ක නොමනාපද උඹ යාව හොඳින් අඳදුරනවාද දැන් ඇහු අරචර කරනේ මුලින්ම හෝරදාල ගැන්න ඊට පස්සේ මගේ අමනාපයක් නෑ මංය හඳුනන් නිත්නෑ. උඹ දන්නවද ප්‍රනාාන්දූ බැද්දගමටාවේ නයකතු කරන්නට ඕනෑ නිසා කියලා උන්න එහහි ආාවට පස්සේ ගම්මු හොඳ දෙනෙකුගේම නයාපහ ගන්න කිරියුල උදාගත්තායි කියලා එහෙමයි ? අන්දන්න පැනන්දවා ගමට නයගන්නනේ? කෙතකොට උබට ගමින් සාකි ගන පුළුවන් කියලා කිවුවට පසමේ සාක්‍ය තමය දිරිපත් කරන්නේද. පෙනවාන්දුබට කීවා යාගේ හේන් පලිස්සං කරලා දෙෙන්ට ඒ රදයක් දෙනවාය කියා එහෙමයි. උඹ එහෙමත්කරට හැදුවේ ගමින්ම වැඩට හොඳමනිියා උඹබ කියලා උන්න හිතුූ නිසා නේද. ? එහෙමවෙන්ට ඇති එ උත්තර ටි කාගෙද බුන්ගේ ප්‍රශ්නටික කාගෙද අර පැමලිටිකාර පාර්ශවය නීතිකඥයාගෙන් කවදාද මේ සිද්ධිය උඩෙන් සුමානකට වගේ ඉස්සර එතකොට මේ බලන්ටකෝ මේ මේ සාකය වෙනුවෙන් ප්‍රශ්න අහපු අර පෙරේදා නැත්තම් පෙරක දරු මහත්තයා හරස් ප්‍ර්න අහනව කියලා කළේ මොකක්ද ඇත්තටම බබුන් අවස්සාන්න නැතිව බබුන්ව ආරච්චිල පිළිබඳව ප්‍රනාන්දු පිළිබඳව වැරදි ප්‍රකාශයක් කරන්න ඉඩහරි නැතිව වටින් ගොඩිින් ප්‍රශ්න හලා නවත්තපුයක ඊට බස්සේ වාඩි වුණා. ැ හේතුව දන්නව පෙරකදෝරූ මහත්වය තමන්ගේ පැත්තට වාසිය තියෙන. තමන් දැන් ඉදිරිපත් කරපු පැමණිල්ල නඩුව විභාග වෙලා ඉවරයි. දැම්මි මනුෂ්‍ය වැරදිකාරය වෙලා ඉවරයි දැඟ ෝක තවත් අවස්සන්න හොඳ නෑ ඒහ මුණොත්තයෙන් වෙෙන් අනි පැතරයි කැරකෙන එක මේ මනුස්්‍ය්‍ර සාක්ි නෑ නිසා හිමිින් සරේමෝද කළේ ආද වගේ ඉස්සලගිය. පෙරක දොරුතැන වාඩිවිය. බබුන් සාක්‍යයක් කැඳවේ නැත වේදනාවත් කලකිරීමත් ඕහුගේ මුහුණේ පිරිිබ විය බබුන්ට දැන්කරන්දයක් න වේදනයි. කිරීමයි පසු තැවීමයි අසරනකමයි අනාතකමයි මේ ඔක්කොම තියෙනවබුුණ එක්ක මහෙස්්‍රාත්තන මිනුත්තු කහිපයක් පරිේක්්ාවෙන් ඔහුදෙස බලා සිටි සිලුදු කැඳවන්ටන කළේය ද මහේ ස්ත්‍රාත්තුමාට යම් කිසි තියෙනව නුවනක් එයායට තියනවා මේ මනුෂ්‍යාව කොමරි එක පාල වැඩදිකාරය කරන්නට බැහැ කියනවගේ හැඟීම සාධාරණී කරණය කළ යුතුයි නිසා මොද කළේ ආර සිද්නු වෙක්කන් ගන්න කියලා මන ඩිියත් දුන්න ඊලට සිඳදු සාක කුරු තල්ලු කරන ලැද දෙ ඉස්සල සිනදුනැගේ විත්චික්තාර්ශයන්නේ දැන් අය සාකකුරුන් නැක්්ගා. තෝකත නොහොගේ දියරුන් ගන්ට උසාවී දියුණරුම් පාටය කියාගෙන ගියේ නෑද නඩු පොත තියාගන දවරුන් දෙනවන්නේ ම ඇත්තක් මස බොරුවක් කියන්නේෑ කියලා නේද. වට තේරෙන්නේ නෑ හාමුරුවනි යනු හෝ ඉට පිරදුර දුන්න්නේ. තමා විසි කරත් යුත්තයේේ තෝල්ක තැන කියනද කියීම පමණක් බවහොට අවබෝධ කරවීමට තරමක වෙලාවක් ගතවිය. ය සාමාන්‍ය කර නඩු පොත උඩ තියාගෙන නේද. තෝල කිය කියන දේීම නැවත කියන්නට ඕනය. දර මනුෂ්‍යයට ඒ එක තේරෙන්නේෙත් නෑ ටික වෙලා ගි හට පස තමයි තෙරුන්ගත්තේ මේම මනුෂ්‍ය කියයදේ මම කියන්න ඕන කියලා. ඒ තරන් නේද කලබලයි එවෙලාේ හරි තමන්ගේ මනුසට පීඩාකාරී මේ හැම එකක් එක්කම නූගත් බව තමන්ට පුරුද්දක් නැති බව.ඒ දුප්පත් මානසිකත්වය ැමදාම හිටියි කැලේ ඇතුළි වැද්දෙක් ලඩයක්කාරයෙක් වගේ ඒ හැම එකක්ම දැන් මේ සිළඳුත් එක්කත් බද්ධ වෙලා තියෙනවා වෙඩිකෑ සතුකුින් කලබලව හා මෙහා බලටු ඔහුට තමානැවත සොර කමටල්ලන ලද්ද දැයි සිතාගතනු හැකි විය දැන්ක් ආයි කැඳෙව්වානේ මුලින්ම නිදහස් කලාන දැන් ආයි කල්පනා කරනු මෙ මම ආයි සම්බන්ධ දන්නේ නෑ මට ආයි හිරේ යන්න වෙයි දන්නේ මගේ පැත්තරත් කැටකකිත් දන්නේ නෑ ෙර කල්පනා කරලා අඩු කාරයාගේ දෙනතොහොගේ සිතේ බියක් මෙලවිය. ඔහු උසාවීම් පිළත ඇව්වාට පස සිදූ හරිය ගැ හොට තරමක් නොවීය. මෙලව හසරක් දොන්නා මෝඩයකුමින් ක්‍රියාකිරීම හොඳ හොඳ පිළියමක් වී හැකියයි හොට නිකම් සිතනි. තවමත් ඔෝ කල්පනා කළේ තමා පසු පස්සෙන් රිංගා ගැෙන එ දඩයක් කාරයාගේ ශබ්දයට කන්දියගෙන සිටන වෙඩිකෑ කුළුමීමමා ගෙනය ූ හෙල්ලෙන් න්නේ නෑ. හරියටම තැනට දඩයක් කාර එනකල් මෝඩයා. ගේ නිකං ඔහේ බලාගෙන ඉන්නවා හැබැයි හොඳට කන දීගෙන දඩයක්කාරය නියම සැනටා බෝ දැක්කා එක පාර්ට අනින්නේ ඔහු තොල්මතුරුවේය දැන් මේ සිලදුගේ ඔලුවේ තියෙන් ඇත්තටම කැලේ දේවල්න පොඩි හාමුදුුවනය සිලුදු කියන්නේ කවෙලාට පිස්සෙක් වගේ වැඩ කරන කෙන්නේෙ. දැන් මේ සිරිදුුවට එක පාරක් මෙහෙමත් හිතුුණා ඇත්තර මේ වෙලා මෝඩෙක් වගේ කටයුතු කරනක තමයි හොඳමද මනුස්්‍යයා කිසියක් දන්නේ න මනු්‍යයා වෙරියයට දැම්මට පස්සේ අර බුන්ට රැද්ද පැටව්වා සාකි මෙහෙමිදිරිිපත් කර කර දනුක් ඇත්තත් නෑ අර කැලේ කතන්දයක් ඔොන්න ෙඩියටඇද බෑවා ඊට පස්සෙ මනුස්්‍යයාටම මෙන්න මෙහෙම දෙයක් කියනවා නවත්ත පං ඔය මොනුමම මුණ මනුව මුුණ මුුණන කියන්නේ මුමුණ නව කියන්නේ අරි කාටවොත්තුෝක හෙන්නෙත් නෑ තේරෙන්නේත් නෑ අන්නේේ වගේකා අහ ගනින් මං කියනද උබ දැන් ඇත්ත කියන්න ඕනේ ඔබ විරුද්ධෝ කිසි චෝදනාවක් නෑ හරිටම ඇත්ත කතාරන්නවානම් ඔබට බයිවෙන්න කිසි දෙ නෑ ඔට තෙරුුණාද. ධර බයවෙලානන්නේ මොමත් ඇරිදිත් දන්නේ කියලා. සිරුදුට කියනවා උබට විරුද්ධෝ සාක්ෂයක් නෑ උබේ වැරදිකාරයා දැන් උබ ඇත්ත කියපක් මේ මනුස්්‍ය බෙරගණනම් කාවද බන්ව තමන්ගේ බෑනව. ඔවුමට තේරුුණා හාමුදුරුවනේ හෝ කීවේය. ඒත් ඔහොගේ හිතේ තිබුණේ මුන් හරිම හපන් දඩයක් කාරයෝ නාකි ගොනා එලිට එනකං එරිට වෙලා හැඟි ඉන්නවා. ඒත් ඌත් දන්නව ූ හෙල්ලෙන් එතුව හිටි පියයේ හිටිටවයනුයි. හිමි කැලේ භාෂාවෙන් උපමවප මේයේ භාවිතා කරමින් සිරුදු ගොලුි මැවෙනවා මුන් මහ දඩයක් කාරයෝ ටිකක් ඒ වගේ. මුලාදැනියා උබට උබේ බෑනට රදොත් බොරු පැමණිල්ක් දිනට කිසින් කාරණාවක් තියෙනව. නෑ හාමුදුර පැමි කාරය එක්ල උඹේ පුදගලි ෙදරිවාදිකමත්තියනවද එයත් එක් කල මගේ කිසි දුරුද්ධයක් නෑ එයා මයක තරහැකලා ආරංජි මෝඩිකගේදැෙන් උත්තර දිනමී මනුසය අසරණයි. ඇයි එයා උඹත් එක තර හාමුදුරුවණීම කොහොමද දන්නේ කවදාහරරි උඹ යත්තේක ආරවුලක් ඇති කර ගත්තාද නෑ හාමුදුරුවනි උඹ පැමිලි කාරයට නෑ එක් වෙනවාද ං බැඳල හිටියගේ පවල්ලකි නෑන කෙනේ විත්තිකාරය උන් පදිංචි උඹේ ගෙදරම නේද යා බැඳි උබේ දුවවෙක්නේද එහෙමයි හාමුදුරුවන විත්තිකාරය තුළාධැනයත් අතර කිසින් ආරවුලක් තිබෙන බවක් උඹ දන්නවද. කොහොමද හාදුරුවනේ මන්දන්නේ විත්තිකාරය උඹේ ෙදරින් බදන දවස්වර කලබලයක් ඇතිවුණේ නැද්ද මිනිස්තුු නං ඔයේ කේක දේවල් කියනවා ඒත් මං කොහොමද දන්නේ හාමුදුරුවනි එතකොට උඹේ ගැන කිසිදන්නේ නෑ. නෑ හාමුදුරුවන පොඩිහඳරුව දැම් මෙහමදයකුත් තියෙනවා. ඔබු හස තේරීගෙන යන්නට ඕනේ. දැම් බැද්ධයකම කතාවේ ප්‍රද්ධහන චරතයක් වෙච්ච සිරිින්දු ඇත්‍ර මේ වෙල්ලාවේ මේ කරපු රඟපෑම නැත්ත මෝඩේක් වගේ උත්තර දුන්නා කෙලින් උත්ර දුන්නේ නැ. අ තමන්ගේ මාරාවේෂය කලබලවීම කෝපය වෛරයේ පැත්තර දාලා ඔහේ උත්තර දුන්නම්. හැබැයි මේකෙන් අවාස වනේ කාටද බබුන්ටමයි. ඇත්තටම සිරිදු නුවනක්කාර වුණා නම් කතන්දරේ ස්වභා තේරුම් ගන්න පුළුවන්නේ සිරිදුට එහෙම නොනක්කාර වෙන තරම් හීයක් නෑ. සිළුන්දුට එහෙම ශක්තියක් නෑ සිරිදු අප්‍රාණිකයියා ගි ස්වභා වේහෙමයි. හැබැයි ං මේ කියන්නේ මොකක්ද. සිල්ලිඳදු කියන චරිතයේ මේ වෙලාවි දක්ෂ වනා නං සාක්කිකාරයෙක් විදිහට උත්තර දෙන්න කවරු වෙනුවෙන්ද බබුන් වෙනුවෙන් පෙනී සිටින්න සිලඳදුට දා පුළුවන් කම තිබුණ බුන්න බේරගන්න බුණු බේරගන්න බරි වුණනාට යම්කිසි හරි ලිහිල් බාවයක් ඇතිකරවන්න පුළුවන් කමක් තිබ්බා හැබැයි මේ වෙලා මේ සිල්ඳගේ උත්තරටක හැමිකක් මොකක්ද ඔහේ ගල්ලාගනයන උත්තර ටික තමන් බේරෙන් මෝඩි ගන්ට දාල තමාවම උත්තර දෙන විලාශයක් තමයි පෙන්වුම් කරන්නේ උඹ පනාදුුමුදරයි වඳුරනවාද අන්තිමටහා ප්‍රශ්නටික බලන්නක උඹ අඳුරනවාද පෙනාදුුමුද ගාලි නෑ හාමුදුරුවන්නේ බලන්නකෝ උඹ දන්නේ නෑ පැනානු පදිංචලාන්න උඹේ අල්ලපුවත්ය නොවේද මං උන්න දැකල තියෙනවා ඒත් කව දාවත් කතා කරලනෑ නද තුන්බේදුව අර නැති වෙච් කාවක්ගේ නොබදන්න ඇද. ඒ ගොල්ලොක් කතා කියනවා හාමුදුරුවන. මොනවදේ කතා මුදුරලට මගේ ද ඕනෑ කියන්නේ. කවුරුදු කීවේ කාවද මේ මිනි මිනිහතදි කර බුන් පෙන්නුවේය. හොඳයි කවදාද දවස් තුොනකට අතරකට වගේ ඉස්සර ඔන්න මේ සිරිද. මේගන මට වඩා යම කියන්න දන්නේ නෑ නෑ හාමුදුරුවන පොඩි හාමුදුරුවනේ ඇත්තරම ඔබ හසට තේරෙන් ඇදම මේ සිුදු මේගඩි ඇත්තරම කලේ මෝඩ වැඩක් කියලා ඇත්තරම කලේ මෝඩිවැඩ සිරුදුම කල්පනා කරන්න මම මේ වෙලාවෙ මෝඩෙක් විදිර උත්තර දෙනක තමයි හොඳම කියලා හැබැයි මේ ෝඩෙක් විදිර උත්තරදීමෙන් වනේ මොකක්ද බබුන්ට ලොකු අවාසිය සිදු ඇත්තරම දැනගෙන හිටියේ නෑ ඇත්ත කතන්දරය. සිරදුු වැඩියි හොඳ එකමක් තිබේ නැහැන මේ පුංචනිකයි බුුණන් එකත් පොඩ්ඩක් ලේේලා හිටිය ඇතරලාන හිටියේ හැබයි සිරුදුරයා ිඤඥානයක් තියෙනවාව තමන්ගේ බෑනව තමන් බයට ගන්ටෝන තමන්ගේ දුවට මනුස්්‍යයෙක් නැති කරවන්න හොඳන ඒ විඤ්ඥානමත් මේ වෙලා සිරුදුර තිබෙන අනිත්්‍යක තමයි සිරුදු බබුන් වෙනුවෙන් හරියට උත්තර දුන්නා නම් නැමතවතාවක් ඔබහන්සරට මතක් වෙනවනේද උබහන්සර නිකං පරිකල්පනය කරන්න පුළුවන් නේද. බබුන්ට බෙරෙන් අවස්ථාවකුත් ඇති බහැබ යන්තිමට උත්තර දුන්නේ ප්‍රවාන්දුව දන්නේ නෑ අරත්කිලත් එක යහෙ දක් නෑ මන් දන්නේනෑ ඒ කළේ නෑ ය දන්නේන නේ දන්තිමට මොක දුනේ. බබුන්ට එක්කඟව බබුන්ට හිතයිශීව බබුන්ට පක්ෂ පාතීව සාකයක් සිල්දුගෙන් හබුනෙත් නෑ. සංවා දිවරයි එක විවරයි. බුන් හෝ බේ හාමි හෝ බබේ හාමගේ පෙරක දෝරු තැන හෝ සිරිදූගෙන් ප්‍රශ්නැසුවේ නැත. ඇත්තන පෙක දොර තැනට ප්‍රශ්නහ ුනේ නෑ වැඩ පෙරක තෝරු තැන ප්‍රශ්ණ හල දැන්ර පෙරේර මහත්‍ය දන්නවා මහි සිරදු දැන් දන්නෑ දන්න දන්නෑ කිව්වන්නේ ඒක තමන්ට වාසීන හැබයි සිරදුුව හම එක පාරහර මොහක්කර කියලා දැන්මන අනිවාරයෙන් හවාසයක් පිණිස පවති නවා. සිරිදුුව උත්තරදුන්නේ ඔක්කම කාගවාසයටද. බබේ හාමිගවා සිරිනි සාප්‍රශ්න කළේ නෑ. ඔහුට එතනින් යන්ටන්ට අන ලැබින. උසාාවයේ පියවු මොහු අල්ලාහිට සල්ලු කළේය. දැන් අඩුයි ඇසීවර ඉතිරි වැත්වේ තිීන්දුව දීම පමණකි. නඩුකාර තැන දුරකඳු අත්්දර පෙනන මහවන ගැබ දෙස බලාගෙන. පොටුවේ පිටිපතේ හේත්තුනේය උසාාවය තුළ මැස්සෙහුගේ පමණ. නොීය පිටට මුහුඳු වෙරලේ දැලින් ඇඳනු මාලු විකිිණ ඉවරය. කැඩුණු අගුලක් ළඟ ඇන තියාගන. බොක්ක දෙස බලා සිටි මහලු මස් පරන්නකු හැර පන ඇති කිසිම සතෙක් එෙහි නොවීය. සුලගනතර ව මුහුදත් වනයත් හැඳෑ හිදවෙලී නිශ්චලෝපිරින්න. දියෙන්හා ගසිින් පිරුණු විශාල නිශ්ච ලෝකෙහිව උසාාවය ඉතා සුළු දර්ශනයක් වී. ඒ නිශ්චරතාව බුන්ගේ සිතී ඇතිකළේ බියකි. නඩුකාරයා ලියන්ට සූදානම් විය. අනික් කිසිරකු අතක් පයක් මුොල්ලුවන ලකුණක්වත් නොපරන්න. ලෝකයේ මෙවිිට පැවතුන එක්කම ශබද්දය කරදාශය පෑනයෙන් කුරුටු ගෑවන ශබ්දය පමණක් සේදනන. මද වෙලාවකින් ලිවී මනතර කළ මහේස්ත්‍රත්තුමා. බබුන් දෙෙස බලා නඩු තීන්දුව කියවන්ට වන. ඔහු ඒ කියවවේ මේ තමාගේ වැඩක් නොවේය කියන්නාක්මින්. අව්‍යවස්ථිත උදාසිනසුවරයකින. නඩු තීන්දුවී වගන්තියෙන් වගන්තිය බබුන්ට තේරුම් කරදන ලක්දේය. ඔබහන්සේ මේ චේදය මැනවින් අහගෙන හිටියා නං තේරුම්ඥාවී මේ අවස්ථාව කොච්චර සංයමීෙන් මේ කතුවරයා බැද්දේගම කතුවරයා නිර්මාණය කළ තියෙන වල කියලා. නඩු අහල් ඉවරයි. උසාවයේ දැන් නිශ්වබ්දයි. ොච්ට නි්බ්ද කියනවනම් මැස්සෙක්වත් පියාමල සදි දැන් ඇහෙන්නෑ එකෙන මස්සෙක්වත් පිහබන්නේ. අන්තිමට එහෙනවනම් ඇහෙන් එකම ශබ්දේ කරදාසයක් මත පෑනක් එහා මිහා යන ශබ්ද විතරයි. අත්ති සියුම් ශබ්ධයක් පවා එහෙන්නවා නං ඒ තර්රමටම නිශ්ශබ්ද පරිසරයක් උසාපය තුර තිබුණේ. ඇතින් මුහුද පේනවා. මුහුදු වෙල්ල දැන් ගොඩගහන්නත් නැතිව. උසාාව නි්ශබ්දතාවට සහෙල බාදෙනවා. නගක් ඇත්තේෙත්නෑ ඈත පේනවා මේ වෙලාවේ නඩුකාර්තුමා නඩු වලියලිවරයි දැන් සූදානං වෙන්නේඒ නඩු තීන්දුව කියවන්න නඩු තීන්දුව කියවන්න. මේ නඩුවේ දී ඉදිරිට නොපැමිනියම් කිසි වැදගත් කාරණාවක් සැඟවී තිබෙන බවට කිසි මනුමානය නෑ දඔන්න පටන් ගත්තා නඩු කරුණන්නන්සේ පලිනි ප්‍රකාශයමකක්ද කිසියම් යම් කිසි වැදගත් කාරණයක් සැඟවී තිබෙන බවට නොහක්කඩ දෙයක් හැගිලා තියෙනවා කියනමි ඔක්කොම ලිපිට කියවුණේ නැහැ කියලා තේරුම් යනව මට ක එක පැත්ත කසාධාරණයන නික එක පැත්ත ක නික පිතුොත්යම ීඩකෝ දහත් දොලහ සෙල්ලංකලා අනි පැත සෙල්ලංගල හිකක් දෙන්නයි ඒ වගේ දෙයක් මේ වුණේ දහත් දොලා සෙල්ලංඟලාකිවේ පැමිලිරයා ඉට පස්ස සාක්කිි කාරය තොගයක් නිතිඥයකුත් එක්ක කෝච් කෙනකුත් ඉටිය හැබැ මේ පැත්ත බුණ සිරින්දුුව සිරින්දුී බුණ එච්චරයි පැමලිකාය විත්තිකාරය අතට නොමනාපයක් තිබෙන බවට හැමට හැගේිය නවා පැමල්ලි කාරය ගෙන මටය තිවුණේ මහස් සැකයා බැනට අප ඉදිරිී ප්‍රකාශව තිබෙන කරුණු වනු සරකා බලන්න විට මේ පැමල්ිලිකාරයායටට යිති බඩු විත්ති කාරයයාගේ ගෙදර සංගවාතිබී සම්බවූ බවත් පටිය විත්තිකාදයාගේගේ පිටිපස් කළේ තිබී සම්බවූ බවත් පිග යුතු තිබෙනවා. ින් කතන්දරයේ අනුව මේ මහිෙෂටාත්තුමා බොහෝම නිශ්වබ්ද වහගන ඉඳලා ප්‍රශ්න කරමින්වාහගෙන ඉදල සැක සහිත වහගන ඉඳලා අතර මැද මධ්‍යස්තවිදයහගඳලා නේද එතුමා අවසානය කියනවා මට සැකයක් තියෙනවා මොලින්දලම මේ පැමිල්්ලි කාර පාර්ශවය ගන්න. හැබයි පිළිගන්ට වෙන බරු හම්බෝනේ විත්තිකාරය පාර්ශවය ගෙදර කියලා මේ අතින් කෝරාලගේ සාකිය වැදගත්. තැමල්ලි කාරයයාගේගේ විිත්තියේ බිඳ තිබුණු බවට හොඳ පැහැදිල් සාක්ක තිබෙනවා හරුණු පවතින සත්වේ හැටිට ප්‍රනාන්දු මුදලාලගේ සාකය බොරුවන බව විත්තිකාරය විසින් ඔප්පු කළ යුතු තිබුණා එහෙත් විත්්තිකාරය ගැන කිසි මුස්සාහයක් ක යනෑ මොකද පුතේ සාකය තමයි පොඩි මුදුුවනේ විත්තිකාර පාර්ශවයට කියන්න තිබුණ කියල මේ කියන්නේ බුන්ට කියන්න තිබුණ කියල කියන්නේ. සාකීකුඩු නැග ප්‍රනාාදු මදලාන කිවුණේ මම අර මුත්ත්‍රාරන්න ලිඩ බෙස්සා. ඒවෙලා එමන් දැක්වා බොකු බඩ පෙටියක් කුස්සකෙන ර බඩු පෙට්ියයක් කුස්සකෙන නුසය දන එමුසි තමයි අ දුරල්ල කිව්වනේ ඔය විත්තිකාහරයා නැත්තමේ බුන් කියලා. මහේ ස්ත්‍රත්තුමා කියනවා. ඒ සැක්කකරවාගේ ප්‍රකාශය බබුන්ට විත්තිකරුවට තිබ්බා. දුරු කරන්ට ඒ ප්‍රතික්ෂේප කරන්නට හැව හම දෙයක් කළේ නෑ. විත්තිකාරයයාගේ මාමගේ කතාවත් සාක්ක්‍යයක් හැරීට ගනන් ගත්තොතුන් පනාන්දු විත්තිකාරයයාගේ භාරයාව ලාග්ට කළ උත්සාහහිෙත් මේ නඩුවෙත් සම්බන්ධය නැති බව ඉපෙනෙන්නේ. විත්තිකාරයාගේ සාකීෙන් පැමණල්ලිකාරයා තමා සමඟ විරුද්ධ නිසා කුමන්ත්‍රවනයක් යොදා බොරු නඩුවකට පැඩලූ බවකීවා ඒත් ඒ පිළිගන්න තනන් හේතුවක් වෝ සාකයක්කහු ඉදිරියට දිරිපත් කරට හොට පුලුවන් වනේ නැහැ. යම්කසි විදිියකින් හේන නොදීමවාගේකින් නොමනාපයක් ඇතිවී තිබුණ නම් ඒ දෙ පැත්තර ගන්ට පුුවන් කමතිබුණ. පිත්තිකාරය සොඩකමට පළඹුවන්ටත් ඒ හේතුවක් වෙන්ට බැඩිකමක් නෑ. මේ කරුණු අනු ඉත්තිකාරයට බරපතර වැඩ ඇතිව මාසහයක් දඟගේ සිටීමට නියම කරනවා. අවසානයේ මොක දුණ අවසාන මෙන්න මේ ප්‍රකාශයේදී. ? මාසහයක් දඟගයි දඟගේ ලනව කියන්නේ දඟගයි දඩුවම් දැබෙනව කියලා කියන්නේ පොඩි හන්ඳුවන් වහන්ස බන්ධනා ගාරගත වෙන බරපල වැඩසිව ක කියලා කියන්න එත්ත්‍රම හිරකූඩු ඉතරකින්නවා නෙමේ මේ කය විහෙස වලා දවස පුරාවට මහ කට්ටව්වේ ගිනි යව්වේ වැඩ කරන්න සිද්ධ වෙන. විදිහට බරපත්තල වැඩ ඇතිව මා සහයකට අච්චුවෙනවා කාවද බබුන් හේතුව බබුන් ටවාසි සහගතවීම නඩුව කියවනේ හැබැයි බුන් දක්ෂ වනේ නෑ සාක්‍යතටිපත් කරන්න නිසා නඩු කාරුණන්ාස කියනවා බුන් තමයි වැරදිකාරය කියලා ඔප්පු වෙනවා කියලා. වගන්තයෙන් වගන්තියට තේරුම් කරදුන් අඩු තීන්දුවෙන් වච්චනයක් පත් බුන්ට තේරුන්ගතන හැකිවිය. එම තේරු කරතරන මානසිකත් අද්‍යනඇතෙ. අන්තිමේදී ඔහුට යන්තෙමින් හෝතේරුන්ගේ බරපත්තල වැඩ ඇතිව මාස හයක් කීප්ටික පමණි. ඔළුවටාවේ මොකද අර ඔක්කොම් ප්‍රකාශවට ඔළුවටාවේ බරපතල වැඩ ඇතිව මා සහයක් කිව ප්‍රකාශය. එකක හිරට යනවෙන ප්‍රකාශය. ඒත් තුසාවියේ පියුන් ඔහුගේ අතින් අල්ලා ගෙන ගොස් කුඩුවේ දෙමූ විට පමණි. තමා සිරයට නියමූ බද නියම වශය හොතේරුන්ගත්. කියන්නේ පිියුම් අතින් අල්ල ගෙන කියලා හිරකුරු දැම්මට පස සාමාන්‍ය මහිෙස්ත්‍රාත් සායකත් හිරකූඩුුවක් තියෙන.ඒ උසාවිය තුර හිරකුරු දැම්ට පස්සේ තමයි තිරුන්ගේ අර ප්‍රකාශයේ හිරගට දානව කියලා. බරපතල වැඩ ඇතිව දඟගේලනව කියලා. ඒ ප්‍රකාශයත් ඔළුවටාව අවබෝධ වුණේ මේ මනු සිර ීරුම් ගන්න පුළුවන් කමලැබුණේ සිරගුරුවට ගියාට පස්සේ. මොකදන අන්තිමට හ. කෑගාන්ටවන්න බලන්නකෝ. දැ මෙචචර වෙලාවක් ඉතාමනි ශද්‍යෝනි සොල්මංව සමහල්ලාට බොහොම සංහමින් උත්තර දුන්න උතර නොදීහිටපු බබුන් මේ වෙලාේ සාක්කිකූඩුවෙන් බැහල ගිහිල්ලා ර විත්තිකූඩුවෙන් බැහැල ගිහිල්ලා පිියුම් එකක්ගැෙන ගිහිල්ල කූඩුවට දෙැ මට පස්සෙ කෑ ගහන්න පටන් ගත්තා. හාමුදුරුවනේ මේමා කලේ නෑ හාමුදුරුවන මේමා කලේ නෑ. මට හිරගටයන්ට බෑ හාමුදුරුවනේ. මේ ඔක්කම බොරු මුලාදැනිය කියාපු තරමක් කිව ඔක්කොම බොරු එයා මාත්‍යක තරහයි මංකළ හොරකමක් නෑ මං බෙරගම දේ වලදි උරන්නම් මේ කළේ නෑ කියලා මට හිරකට යන්ට වැෑ හාමුදුරුවණේ මගේ ගෑනි හාමුදුරුවණේ ඇයට මොකද වෙන්නේ අයි යෝ මං මේ කළේ නෑ නෑ ෑ බලන්න පොඩි හාමුදුරුවණේ මේ ප්‍රකාශන්තින් ප්‍රකාශ පොඩ්ඩක් බලන්න වහන්සේලා මගේ ගෑනි එයාට මොකද වෙන්නේ ද ඇයට මොකද වෙන්නේ බලන්න මේ මිතන තියෙන්නේ හරි බරපතල ආදරණීය බැඳීමක සාක්්‍යයක් නේද. ඔබහන්සේලා මේ ප්‍රකාශ ඉවාරීෙන් මුද්ෘතයක් වශයෙන් සටහන් කර ගතිය ුතුන් ප්‍රකාශයක් මොකද ප්‍රකාශය හාමුදුරුවනි මගේ ගෑනිි දැ මම හිරගෙදට අනක හරිදැන් හැබැයි මගේ ගෑනේ ගෙදර තනිවෙන අයාට ආරක්ෂාවක් නැතිවෙනම කන්න බොන්න නැතිවෙන වනේ යා තනීෙන් ඉදීීයාට පාලුවක් දැනේවී අනේ ස්වාමිණි මට හිරකූඩුවට යන්න බෑ මම නෙමමී වැරද්ද කළේ අස්සරණකම අහිංසකකම දුප්පත්කම නිරව්‍යාජ බව මේ මනුස්යාගේ ඇත්තන් අපේ මේ බබුන්ගේ ප්‍රකාශයෙන් මැනවින් ඔප්පුන පොඩි හාමුදුරුවනේ. තිම් බලන්න බබුන් මේ විදිහට කෑගහලා තමන්ගේ දුකවේදනාව ප්‍රකාශ කලාට පස්සේ උසාවෙහිට පිනිසෝක්කොම පෙකදර. ෙරකදරවරුත් එතන සිටි අනික් මිනිස්සුත් සිනාසෙන්ටූ එ මේ නීතිය යෝක්කොම ටික මිනිස් ොක්කොම ටික හිනා වෙන්න පටන්ගත් අර මනුස්යගේ කෑගැහිල්ල අහලා තෝල්ක තැන බබුන්ට කටවා ගණටකී මහහි ස්ට්‍රාත්තන නැගි යන්ට හැරුණි තෝට නඩුව ඉවරයි ද අවසානය කරන්න සු උදානම්වෙන්නේ තෝල්ක කිව්වා හැම දෙනාටම මේ ඇහෙන් අත් එක්කම බබුන් අර කෑගහනකොට බුන් කටපියා ගන්න කියලා මහෙස්ත්‍රාතුමාන් ඇගිට්ට යන්න හැරුණ මට උඹගෙන කනගාටුයි නමුදදැන් තීන්දුව දදිලිවරය පලවිනි වතාව නිසා මං උබේ දඩුවම ිහිල් කළයි නඩුකාරතැනකීවේ එදකට දැ මාස හයක් කියලා කියන්නේ මේ අවම තීන්දුව අවමන දඩුවම නිසා පලවිනි වතාව නිසා මේ හොරෙක් විදියට උසාවියට ඇවිල්ලා මේ වගේ පැමිණිල්ලක් ලැබුණ වාට මම ඔයාගේ දඩුවම ලිහිල් කල් අයිඩුන්නේ කියලා ඔන්න මහිස්ථත්තුම පොඩ්ඩක් හිත හදන්න ප්‍රකාශයක් කලා. සරු දෙර්ම නිශ්බ්දු නැෙට සිටිය ඊට පස්සේ මෙම කතාවකොත් තියවා. හේ ්‍රත්තුමාම සාාවීෙන් පිටව යනවාත් සම ගස්සාාවී නි්බ්දතාව කෙවර විය. පෙරක දරුවරුත් සාහිිකාරයොත් උසාාවී වැඩ කරන්නෝ නිකම් බලාසිට මිනිස්සුත් හැම දෙනම එක වරට කතාරණට අගත්ත. එයතුට උසාවිය නිකන් තියෙන්නේෙ කාගේ මතවගේද නික අර නඩුකාරන්ාහන්සේගේ මතවගේනේ දෙ නඩුකාාරුන්න්නා ේටියට බැස්ස විතරයි අර හැමෝම කසහුසුගාන්න පටන් ගත්තා. මේ සියල්ලක් එක්කම බහන් සිරට මල් මං මුඩින්ම කිව්ව කාරණාව. ග මද දනෙනවද මේක නවකතාවක් මිසක් නඩුවක පිටපතක් නෙමයින නඩු පිටපත්තිය නනේ ද අපී සාමාන්‍යයෙන් නීතිය පිළිබඳ හදාරනකොට එෙමයි නඩු පිටපත් කියවනවා එතකොට විශේෂයම නඩු පිටපතක් නොවනාට නවකත් මේ බැඩ්දේගම නවකතාවේ හත්වන පරිච්චේදයහි නේද නඩුවක් නඩුවක් තියනෙන මොකද දේ නඩුව බබුන්ට හොරෙක්ඇයි හොර කියලා බබන්ුව උසාවිට නියම වෙච්චේ නඩුව තමයි මේ නම කතාාවතයෙන්. එතෝට ලනාඩ් සිද්න වුල්් කියන ගත්කතුවරයා විසින් ප්‍රායෝගි කත්්‍යෙහෙනයකින් යුක්ත මැවීමක් නැත්තම් එතුමා මේ බබුන් හිරට යනකොට මේ කතන්දරාහගටය නෑන්නේ මෙතුමාට උසාාවයක නඩුවක් කොහොම දහන්නේ. තෝල්කයාගේ චරිත කුමක් ද. පෙරක දෝරුවගේ චරිත කුමක් ද. නඩුකාරුන්නාාසර චරිතය කුමක්ද. ඒ නඩුවක් කොහොමද මේ තැම්නිලිකාර පාර්ශවෙන් ඇත්තා විත්තිකාර පාර්ශවෙන් අහන්නේ. අවසානය කොහොද තීන්දුව දෙන්න කියන යවබෝධතියෙන නිසායිතුමා ඉතාම වැනවිෙන් ප්‍රශ්නයක් නැතුව මේක බොහොම ස්වභාවික විදිහට තාර්ථ්‍යක විදිරි දිරිපත්රණ දක්ෂය බවට පත් වෙලා තියෙනවා. හොඳ අවසානයේ බලන්න මොකද වෙන්නේ කියලා. බුන් බලපෙමින් කෝඩුවේ පෙරලිනට වන. පුංචිමනක ස්තෝ පොට වී හඬන්නටත් කෑගසනට සැරසුනාය. උසාාවයේ පිියුන් එහි පෙබෙන ඇ එතරින් එලවා දැම්මේය සිනදු පමණක් කිසි හඬක් නැතිව දුර්රුමුකව කනස්සල්ලෙන් බලාඋුණ ුන් හර කකඩුවට ගෙන අනීමිටඔහ පස්සෙන්ගේ සිදු පියුම් මගැරෙනතුරු සිට බුන්ගේ උරයට අතගසා කතා කළේය. එතකොට දැන්ම කතන්දර යහලා බබුන් වැලපෙමින් කුඩුව පෙරල්ලින්න පටන්ගත් අනී මට මගේ ගැනීම දාලයන්න බෑමට හිරයන්න බෑයාතන වෙනවා කියලා මේක පුංචමනිකක්ත් පි පසද අහංගඉ දී පුංචමණිකා බිම වැටි වැටි පෙල්ලි පෙලෙන්න්නන පටන්ගත්ත.. ගරමගොද කලි උසාවීශාලාවෙන් ලියට පුංචුවණකවත් ඇදර දැම්මා. ඒ අතරවාඩ සිරුදු ළඟටවිල්ලා නේද. බබුන්ගි උරයට අත තිබ්බා. ඒකටකමක් නෑපුතාම සිරිඳු බබුන් ළඟට වෙල කතා කරන්නේ. ඒකට කමක් නෑපුතා ඒකකමක් නෑ නඹ බයිවෙන්ට එපා නාකි මීීමමා අඩතාම පුළුවනි මේ බල නොකෝ. නාකි. මී මාට තාම පුළුවනි එතෝට මේ මෙම ප්‍රකාශය බොහොම මේ අපි කෙන වංගහාර්ථවත් ප්‍රකාශයක් නාකිමී මාට තාම පුළුවනි මොකක්ද කරන්න පුළුවන් මේ ගොලු විතිී හැමතිසම කැල්ලේ භෂාවනය සැතම නාකිමීමේ කදර ගත්තේ ඌ කල් නොගිහිම් අනීවී ර මේ ඔල්ුවේ මොහක් කලරි පලෑන් එක දුවනවනේ දකා ෙද දගේ ඔලුේ ප ෑන්න එකක්ද නො ැරුමක්ති නිසා තම හිව මල් පුතේ බයවන්නේ ප පුතති බවෙන්නේ පානාකි මීමට තාම පන්නතිය නොෑ ඒක ළඟදි මනීවිී වනාකි මීීම කියයාාගත තමන්ටමයි ළඟදි මනීවි කිව්වේ මොහක්කෝ අනාගත ප්‍රකාශනයක් අප බලමු ොකද වෙන්න කියලනේද. යා නසි බුන් දෙෙර හිසලා ංචිමනිකාසවායාගේ තු ට ළඟ ටැවිල් තාත එක් විදර පුතති බයව්‍ය පාබයිවන්නේ පම් බයින්නප මං ඩි කරන්නන් අගේ දහසදීලා පුංචිමනිිකවයාගෙන ගිය. සිලදූට පුංචමනිකාසස්වාගැීමට තරමක වෙේලාවක් ගත වී අරමිනිස් සුත්තින්නේදන නේද. ඇවසාාවයෙන් පිටවී අහරක් ඉහරක් නොදැක නොදැන කඩවීදී හා මෙහැ විද්දාය දැන්ක්සිලදු මින් පෙර කිසි වෙටක නොපමින නො පැමිණි තරමය කලබලයකය. ප්‍රීතියකය ඔහු පුංචිම නිකා ළඟට කෙලිම්ම දිවී ඇගේ අතින් අල්ලාගෙන හ හනි හනික කඩවීදීෙන් පිරත්ව යන්ට වී. පුංචිම නිකයි වාාග ඇවිදි නවා න මේ දරක්කිරක් නැව දනකි බාගා ඇවිදි නොලූ හරිච්‍රතිවගේ යන්න නවා නැ පිස්සුවෙන් වගේ නිකක් නේද. අර අපට මතක්වන්නේ පටාචාරාව තමන්ගේ දරු නැතිවෙලා තමන්ගේ ස්වාම්‍ය නැති වෙලා අම්ම තාත සහොදුර නැතිවුණට පස්සනිකම් පිස්සයක් වගේ . ඔ ඇවිදැගියානේ හන්නේ වගේ පුංචිමණිකට ඔළුව විකාරයි. එනිසා පුංජිමනි කොහේ ඇවිදැ ගයා සිදු හො ොයා හොෝ ඇවිල්ලකෝ මඩි හයාගෙනන්ීමට සිලුදුූ ඔන්න ගෙදර එක්ලන් යනවා. ඒත්‍රවා න සිින්දුට පුංචමනිකා හොයා ගැන්ට කාරයක් ගත වෙන අජිප සල්ලගත්තා අපි දැන් ඉක්බන්ට ඇන්ටෝනේ හිතන්ඩත් කරන්නට තුඟක් දේවල්තිය නොදැ ඔන්න යම් ප්‍රීතිකුත්තියන වද මනස්්‍යය ගොලුව ී නම් හකරදුවනවානේ අමං අඩේ දෙන්න ? දැන් රෑවුණානං වැඩි ඒත් අප කැලේට බයනෑනොව හොහමටත් සිදාදයට වඩා කැලේ හොඳමයි එතෝට මේ පොඩ්ඩක් හවස්සනා රෑවුණ දැන්යන්නත් තඕන ගෙදර පොඩ්ඩක් රෑවුණට මොකද කැලේට බයි වෙන දෙයක් නැපී යම් ඉතිං අප පොච්චි කෝ මගේ මිනිහ කෞද මහන් දෙපුංිමණක යාට මකත් වේවිද ඒ මිනිස්ුයාට මොනව කරාවිද. මරාදම එක දිගට මේ ප්‍රකාශිබන් එයාට මකත් වේවිද එමනිුසුයාට මොනව කරාවිද. මරාදමවිදි තාම සංමය ජීව දුකින් වේදනාවෙන් පසු දැවීම යුක්තව පුංචිමනිිකා හහි විදිහට තාත්තයින් අනතාත්්‍යකෝ මගේ මනුස්යා කියලා. බබුන්ට රැද්දක් නැහැ මං එයාට කිව් ආණඩුව මිනිස්සු මරන්න. එහි මැරිල්ලක් නෑ කලේ තමයි මැරිල්ල තියෙන්නේ. දැමයා කියනවා. බයව්‍යපාපතේ බුන් මමුහුත් එන්න ම බුන්ට කිව්වා ආඩු මනිස්සු මරන්නෑ කියලා දැන මුතුකම් තින කෙනෙක් විදිර කිව්වා අනේද. හැබැයි මතකර සිදුට සිරිදුට පොඩි හඳුවන් වහන්ස තිබ්බුණා පජකාරයක් කරන්න ඒ නඩු අහන වෙලාවෙේ. ඒවෙලාවේ එහෙ මුළුවක් පැදුනේ නෑ නත් මයාාගේ පැත්තෙන් මෙයාා දන්න දේ දැන් කරන්න යන්නේ මයාකිව ොකද කැලේ තමයි නැල්ල දයන්නේ. කොටි හිවල්ල වයි දඩයක්කාරය ඔක්කොම? ඩයක් කාරගක ඩේ මරණ එක තමයි ලබාන්නක කොටි හිවල්ලුයි දඩයක් කාරයය. කොට කියන්න යම්කිසි ප්‍රබල බලවන් තකමක් තියෙන උදවිය හිවල්ලු කියන්නේ කපටී උදවිය දඩයක් කාරව ඉන්නේ ඒ වගේ කොටිහිවල්ලු අල්ලන මිනිස්සු විශේෂයක් ඒත් කැලේ දැන් දඩයක් කාර්යකතය වැඩේ තියන්නේ. හැමතිස්්‍ය මූරන්ගේත් මුවන්ගේත් මීහරකුන්ගේත් ලේ වැගුරුවා අන්තිම වෙනකොට දඩයක් කාරයගේ දඩියමත් බොහෝම හිමින්. බොහොම පරිස්සෙමින්. බොහොම දස්ස විදිට කෙරෙනවා ඉට පස්සේ තවත් පස්සේ හියාගිමලේ දඩයක් කාරයාගෙමලේ. දමුඒ කිව්වේ පොඩි පොඩි සත්තුන් වනම් අල්ල යනව දඩයක් කාරය ලොකු සතක් අදර නෑ . ඉතිං අප පොච්චි. ඉතිං අප පොච්චි නැවතියන්කු මොකද ඉතින් මේක තේරුම ? ොකදම මේ කතන්දර මට තේරෙන් යවාම මේ කියන්නේ මොකදමගේ තේරුම. ඒ මිනිස් සොයා හිරගට ගෙනියනම ඊට පස්සයාට මොකද කරන්නේ අපට ඉතින් එය ආයත්යා දකින් හම්බවි නැද්ද. ගොට මේ පුංචිවනි කට තාම ඉවසුක් නෑ මොකද විුණේ මොකද සිද්ධ වෙන්න ස්රහට කියලා තාත්තෙන් අනුව අතාත්ත්‍ය ඇත්තට ොකද වෙන්න අපිටයි බුුණව දකින් හම්බුවෙන් නැද්ද දත්තේ. දඩයක්කාරය ඔව් බෝම එක්පින් අපටයා දකින් හම්භවේවිද. යා ොලි දුවන් මේ ඩක් කාරය දඩයක් කාරයා මේ මේී මනුෂයා ඇතට මුලාවකින් හෝ එහෙම නැතින යන්කිෙසි මුර්ජාවකින් විකාරයකින් දෙලවීම කරන යතරවාය උත්තරයකුත් දෙනවනේ බොහො ඉක්මනණියයාව ලකින්ට හම්බවේ පිස්ුවෙන් කියවනවා කියලා කියන්නේ අනේ වගේ ප්‍රකාශයක් මොකද මේ දඩයක්ක් කාරයක්ගන කතාව දැම පුංචමණි කටත්ක එම එක වදයක් වගේ විකාරයක් වගේ පුංචමණි කහනවා අපිට මොකදද මේ දඩියක් කාරයක්ගන කතරාව මේ හන්නේේ මගේ මිනිහ ගැන. මගේ මිනිහ ගැන. බබුන් යාටක සිරට දක්නෑ සුදු හාමුදරුවෝ කිව්වා කොද මේ සුදු හාමුදුරුව බුදුහාන්දරනේ එ සුදු හාමුදුරුව. සුදු හාන්ද්‍රෝ කියන්නේ අර කවුද නඩුකාරුන් වහන්සේ . බරපතල වැඩේතුව මාස හයයි කියලා. ඔන්න නඩුව ඉතාම සංශේපයෙන් කියරනව නඩුවෙන් තින්දුව සුදු හාමුරුවනත අඩු ගරුඋන්නාන්ස කි ව්ව කියනවා බරපතල වැඩේතුව මාස හයයි හතවට බරපතල වැඩේතුව බුන් මාසට හයක් මා සහයකට හිරට දැම්ම කියල ප්‍රකාශයක් දුන්නා. මටේක හොඳට ඇහුණ බරපතල වැඩේතුව මාසහයක් කිරයට එච්චරමයි මට හරියට ඇහුුණ. රද්දක් නෑ අඩන්න දෙයක් නෑ දැ එයා දැ මෙන්න මේ පැත්තට හු අත දෙක්කර නැගෙන පැත්ත පෙන්නුවේය අරගෙන යනවා හර පෙන්නලා උසාවීෙන් බන්ධනාගල තියනෙන පැත්ත පෙන්නල නේද ඒ තියෙනවා ලොකු ගේයා බොහෝ මිස්සට දවස්ස ක අපේ අම්මත් එක්ක වන්දනා වෙනකොට ඒගේ මන් දැකල තියෙනවා ඉතින් එයා දැන් එයා අරගෙන ගිහින් ඒ ලොකුගේ දමන්නවවා මොකද මේ ලොකුගේ හිරගෙදර නේද එහිෙදී කණ්ඩ බතුද්දෙනවා ම හරතියනවා ඊට පස්සේ එයා අපසු ගමටේ හැබැයි දඩම යුරුනාාට පස්සේ දැමේ දඩියක්කාර මානසිකත්වයෙන් ද බබුන් ගැන කියලා අවසානය ආය කියනවා යා බයපායා ඔයා ඒ ගෙදරට රංන්න ලොකු ගයක්කේ කෙහෙ කන්නත් දෙෙනවකි ලබ මං අආහරතියන එ වැඩි යුරණනාට පස්සේ මාසාහකගේ ඊට පස්සේ එ ඔයත්යක්කිඉන්න පුළුවන් හැබැයි දඩියමි වරුුණාට පස්සේ අේ අපපොච්චිෝ ඇත්තද. අ අපපොච්චෝ ඇත්තද කියන්නේ. ඔවුලමය. දඩයමින් පස් යොක්කොම් හරිනවා. නමුත් දැන්මං ඒගැෙන හිතන්ඩ ඕනේ. දැන්ම බබන් හිරගෙදටට නියම වනාට පස්සේ නඩුතීන්ඩුව ලැබුණට පස්සෙ ලොකු වෛරයක් පල්ලිගැනීමේ චේතනාවක් සිදදුගේ හිතෙහි ඇති වෙලා තිෙන පාටයි. නොකයා කියන්නේ දඩයක් කාරය මං. දඩයමක් කරන්නයි දැන් හදන්නේ මේක මේ කියාගන්ට බැරි දඩය ම හැබැයිඒ වචන එරියට දැම්මා දඩයමක් කරන්න තියෙනවමට බලමු අපි පොඩි හාමුදුර වන්නේ මෙ ගැටීම දැ සිද්ධ වෙන්න ඔන්න මෙන්න තියෙනවෙෙ ගැටීම තමයි මේ යන්න මෙ මේ යුද්ධෙ පටන් ගෙන තින්නේ ද පටන්ගනති න කද හරම පටන් අරගෙන යන දැ අපි බලම මේක උච්චත අවස්ථාව බබුන් වැලපෙමින් කඩුවේ පෙරල මේ මේ මොකදේ මේ වෙදලාව සිඳදුගේ මීට වඩා කිසිම දෙයක් දනගත හැකි නොවන බව පුංචවමනි කාත ේරුම් ගත පුං්චුවක දනගත්තා තාත්තා විකාරයෙන් දොඩෝනො තාත්තාගේ මීට වඩා ප්‍රශ්න හලවැඩක්නෑ දැන් යම්කිසි ප්‍රකාශයක් ඇැහුුණ මා සහයකට බබුන් හිරයට ගියා එනිසා ඒ කොළු වෙතියාගෙන පුංචිමනික මොකදකරන්නේ එතැන සිටවුන් ගමන් කළේ කතාවක් නැති බමය ඉදිරිටයන්ට යන්ට හෝගේ සිතෙහි කලබලගති අඩුවෙන්ට විය සිරිදු ගැඹුරු කල්පනාවක් ඇද සිටින්නක් මෙ පිරන්න. ඉද හිට ඔහු මොනවදෝ මැතුරුවේය. අන්ුරු වැටනවිට ඔහු මහගස් ඇති කැලේකට සේදූ සිරිදු දරකෝටු ටික් එකතුකොට ගින්නක් මොනවාගෙන ඒලා ගැන තියාහින ගති. ංචමිකා තමාගෙන ද්‍රව්‍යවලින් ්‍රාත්්‍රී කෑමක් පියීල කළායි. හතකොට ඔන්න මේ ගෙදට බැබ්බයගමට අතරවාරය දවස්දකතර ගමනක් නේදකහම එතුට තාත්ේ වැඩි කතා ක්න තාත පිස්ුවෙන් දොඩන ොක්ද දඩියමක් ගැන කියනවා මොකද ඩියක්කාරඉගෙන කියනවා නේද නිසා පුංචිමිකා වැඩි කතාවක් නතතු හහි යන්න පිටත්තු වන. සමල්ල අට තාත ත හහි කලපනරන හක් වෝ සැලසුන් කන්නනවාගේ හිතන හගවාක් ලකුවට බරට හිතන. පුංචිමිකා රෑට මොකද කලේ. කෑමට යකුත් ඔන්න හැදවා කෑමට යකුත් හදවා. කෑමකා ගිනිිකුට ළඟ සිටන අතර වරක් දෙක් පුංචිනිකා සිදුවෙන් ප්‍රශ්න ක නමුත් පිරතුරක් හැබුණේ නැදැ ංචිණනට දැන් වෙන කවුරුත් නෑන කතාහරන්න දැ බුන් ගැ පොච්චර දේවල් කතා කරන්න ගෙනවද. බබුන් අහිමී වනා බුන් හිරට නියම වුණ බබුන් වර ආරච්චිලයි ප්‍රනාාන්දු එකතු වෙලා හොරෙක් කලානේ හැබැයි මේ උත්තර. බලා පොත්තුයෙන් පශ්න ඇහවට පශ්න වට උත්තර තාත්තගෙන් හම්බෝනේ නැහැ. ඇකීදේ සිදුගේ කරට වැටුණුවගක්ත් නොපන්නේය කනට වැටුණුවගක් කියන්නේ ඇහුනා කියල වන්නේි කන්ද නනේ නැහැ. බියෙන් හා සැකෙන්න්ද පුංචවනිකාගේ සිත පීඩාවිය ඇ බිම වෙතර අමාර්ුව නිදාගත්තාය. හදිසිෙන්ම සිරදු ඇගි අල්ලා සොලවනවා දැනී ඇ අවදව්වාය ඔහුගේ මුහුණේ පැවති චකතය ගිනි ගොඩේලියෙන් හොඳ හැටි දෙකි. දිට. පොඩ්ඩක් අමාරුවෙන් හේද. ඇඟට වහෙසයි පුංචිවනකා නිදා ගත්තා. එක පාර සිරදු ොකද කලේ ඇඟට තට්ටු කල්ලා නැගිට්ට ව්වා. සිරනුගේ ඔලුුවේ නැත්ත සිරදුුගේ මුහුණේ තිබුණුේ බොරගතිය පුංචිමනිකා දැක්කා. ළමයා උන් දෙන්නෙක් ඉන්නවා. දෙන්නෙක් මෙච්්‍රර වෙලා හිටිය මන් දැක්කෙන. දැම දඩයක් කාරයාගේ නැත්තම් මේ සිරනුගේ ඔළුවේ තියෙන විකාරබණන්නකෝ උන් දෙන්නෙක් කින්නවා. සැරසුමා? මෙච්‍ර වෙලා මන්දයක් කිය නෑ දෙන්නෙක් න්නවා මොකුදපොච්චි කෝ හොහෙද. මාව මරන්ඩ ළමය. අප ඔක්කොම නැති කරන්්ඩ. මාය උඹයි බබුණුයි හින්නි හාමීින්. උන් තමයි හිනි හාමිත් මැරුවේ. මට හම්බුනා ඇ කැලේ මැරෙන්ට වැටිලා ඉන්නවා. උනුයිඒක කළේ. ඒත් උන්ට හම්බවෙෙන නෑ උඹව දැන් උන් දෙන්නෙක් ඉන්නවා. ඔය? ට එෙන ඔුන් කළලේ බඩගාගෙන් අපළඟට එනවා ඔබටත් ඇහෙනවද ඔන්න ඔන්න ඔය මම මෙච්චර කල් හිතාගෙන හිටිය එකයි කියලා මම හරි මෝඩයෙක්නෙ පුංචියාරච්චේ කියලා මට දැන් ඇහෙනවා උන් දෙන්නම වඩගාගෙන එනවා පුංචි හාරච්චිස්සර වෙලා අනික් ඒකක් පස්සෙන් අර සිනිද වූ කලු මූනක් තියෙන හිනාවෙන මිනිහ ඌ තමයි මොකද නැද්ද ඇවිදිින් ඔබට අඩගැහවා ගේ ගෙදරට බබුන් කියනවමං අහගෙනයි. පනාන්දුට මුදලාලිට ඕනෑ වුනා ඔඹබ අරගෙනයන්ට ඒත් බැරි වුණා. ඊට පස්ෙේ ආරච්චිරත්යක එකතු වෙලා අපෝ දඩියන් කරනටාව එක බොරුද. දැමේ තාත්ත දැනගෙන හිටපු නැත්ති කාරණාව තාත්තා වැඩිය මේ පවුල් ජීතයට ඔළුව එබේ නෑනී? පවල්ජීත තොතුරු තාත්තකඩ හෝමාු රගත නෑ ොද සිුදු පැත්තර හිටි පැත්ක් හලන හිටි මේ කතන්දරත් එක්ක බහන්සට දැනවනේද මේ පුංචිරා මෙමමේ සිරිදුගේ ඔලුවේ දැන් දුවන්නේ දඩයන් දෙකයි ඒ දඩයන් දෙක දැන් හොයා ගත්ත මුලින්ම හිතුයි ආරචල විතරයි කියලා හැබැයි දැන් තව දඩයමක් ඒ කවුද පනාන්දු මුොදලාලි. ඔවු් පොච්චි. ඔක්කොම මුදරලාලිට මං ඕනෑ කරපු නිසා තමයි. ඔව් අපපොච්චියෝව මේ ඔක්කොම හෙනේ මේ වින්නැහය මේ නස්පැත්තිය නේද මේ විනාශය මුදලට මං ඕන කරපු නිසා තමයි. පොඩි හඳුනේ මෙ මේ කතන්දරය හගනන්ට මොකදද. මේ ලෝකේ මේ ලෝකෙ හරි බරපත්තල විනාශකාරී මූල ද්‍රව්වයා නේද සාධකයක්. තමයි කාන්තාව විශත්‍රය කළ කියන්නේ ගැහැනිය කියල කියන්න. ඉස්ත්‍රියක් නිසා ලෝකයක් විනාස වෙන්න බැඩිකමක් නෑද මේ එකක අවස්ථාවක්. බැද්දේගම ලස්සන වනේ පුංචිමන එක නිසා. ඒක කාන්තාවට වරද්ධ පටවන්න පුළුවන් කාරණාවක් නෙමෙයි ලෝකයේ ගිනිි තියෙනව නෙමෙයි නමුත් ලෝකෙ ගිනි ගන්න ලෝකයේ ඇවිලෙන්න ලෝකය ගිනි තියන්න හේතුවක් බවට කාන්තාව පත්වවෙෙන්න්න පුළුවන් දැම් බැද්දේ ගම පුංචිමණනිකා කරන්න කොටගෙන තමයි මේ සිද්ධාන්ත ගණ නාවම සිද්ධ වෙන්නේ. මේ සිද්ුවීම් ගණ නාව සිද්ධ වෙන්නේ පහැබර නේද. එතකොට පුංචිවැඳකේක තේරුම් ගන්න පුංච වෙනකෙන ඔ අප පොච්චියෝව් මේ දෙවරක් ඒ කනු මත කරනවාන්නේ. මුදරලිට මං ඕන කරපුුණ නිසාත් තමයිම යොක්කොම හම්? අපි මොකද කරන්නේ ගමින් පිට වෙලායා මුද. පුංචමනකට එ පාවෙලන්තිමට ප්‍රදියෝජනාවක් කරනවානේ අපි තාත්තේ අපි අපපොෝච්චි යන්ද ගමෙන් පිට වෙලා බලන්න මොකද කියන්නේ කියලා හා මංඉන්නවාන උන්දල තවත් කරන්නනෑ බයිවෙන්න පා මංින්නවා තාත්තාකිනෙ දුවට පොරුන්දුවක් දෙනවා. අපට ගමෙන් පිටයන්ට බෑ අපේ ගමත් අපට පුරුදු කැලෙත් අතහරල්ල කෝමද අප ජීවත්වවෙෙන්නේ ඒක මහ මෝඩකමක්. මේ සිදාදිවල මිනිස්සු කරන එකක්වත් අපට තේරෙන්නේෙ නෑ. මිනිස්සුන්ගේ කෑකෝ ගැහිල්ලයි කඩවීද ගෝලි්චාවයි හැම තිස්සය මනිසුන්ගේ හිනාවයි මේ තද දිග පාරවලුයි එක රොත්තටම දිගටම ගෙවලුයි. ඉතින් අපි කොහොමද එහෙම තැනක ජීවත් වෙන්නේ. ගමීදිී මට එච්චට පිස්සුවක් නෑ. ගමත් කැලිත් අතඇරලා යමු කියන එක මහ මෝඩ කතාවක්. ක්මනින්ම මට තුවක්කු අතර ගන්ට ආයෙත් ලැබේවි එතකොට මාත් මිනිහෙක් දැ බලන්න බුන්ගේ සිතිවිල්ලනේ. බබුන් කියනවා පුංචි මැනෙකට දුවටකෙන දුවේ අන්ටෝනේ නෑගමින් අපට මේ කැල්ලේ තමයි පුරුදු නගරට ගිහිල්ල සිදාධයට ගිහිල්ල කඩවීදි අස්සේ ජීවත්වන කේ ජීවිතය නෙමෙයි මට පුළුවන් ඉක් වනට යි තුවක් වු අතර ගන්ට මට පුළුවන් අයි මිනිහෙක්වෙන්ට . හන් සරේ ගස් අස්සල ඩිංගල යන්න මට පුළුවනි හහ අපි දන්නවා පාරවල් පුංචි අරච්චි මට මතකයි ළමය පුංචි කොළුව කාලය වරක් අපි අපපොච්චිත් එක ගිය අ අනුත් හමුත් හොයන්ඩ අනුත් හමුත් කිවේ අංසා හම් නේද සත්තුවන්ගේ අසාහ සත්තුන්ගේ හම් ඔොයන්න කියීලා තියෙනවා එයා හොඳ දඩයක් කාරය කැලේ හොඳට දන්නවා දවස් ගානක් තිස්සෙ ගියා වටේට වටේට අපප්පුච්චිස්සර වෙලා ම පස්සෙන්. අන්තිමට අපි ගිය අපොච්චිවත් දැනගෙන හිටි නැති මහා කළේට. කැලේ තවත් එහාට එහාට යන්ඩ අපට ආසේතුුණ. ගමයි ගෙදරයි ගෑනී අම්ම යොක්කොම මතක නැතුව ගිය. කැලේ මහ උසයි, ගණයි අඳුරුයි හැම තිස්සේ මාකාසය වලාකුළුවලින් පිරිලා. නැගෙන ඉර කොහෙද බස්නායිර කොහෙද හොයාගන්නට බැහැ. අන්තිමට අපට අනුත් හමුත් හුඟක් හම්බ වුණ අප පොච්චි නතර වෙලා හිනාවිවී කිව්වා. එතෝට මේ පරණ කතන්දරයක් දඩයක් කාරය ඔන්න අපි අර කියන ඇද බෑව කියලා පරන කතාව කොන්න මතක් කලක් පංචිමන කට කිව්වා ඔහගේ තාත් එක්කත් අපි දඩයන් වේ ගීලතිනවා කැලේ වස්සර තිවා අං හොදන්න හම් හොයන්න කිල තියෙනවාඒ වගේ කතන්දරයක් ළමය අපට පිස්සු. අපි නිකං අල්ලි ඌරෝ කැලෑ බිදිගෙනයන්නවාගේ බිදිගෙනාව. දැන් ඉතින් අපට දැන් ඉතින් ගමට යන්ඩ හැරෙන්ට ඕනෑ කියලා ඉතිං අපපොච්චාපසරලා එන්න පටන් ගත්තා. උන්ද ආයෙමත් තැනක නතර වුණා මූන නරක් වුණා. ඒ පැත්වො හොඳට ෝම අඳුරුයි. අපපොච්ච ටකක් වෙලා කල්පනා කරකර ඉඳලා ගහ කර නැගුණා. ගහ බොහෝ මුසේක! හුඳ වෙලාවට පස්සෙේ උන්දෑ ගහහිම් බැස්සම මට පෙනනාා ඒ ලාම්? උ හුඟාක් බයි වෙලා හිටපු බව අපි කිසි කතාවක් බහක් නැතිව ආයෙමත් ගමන පටන් ගත්තා මෙ මේ කියන්නේ පරණ කතාවතාම ඒ තමන්ගේ අපපොච්චිත්ත එක් නේද අර පුංචිරාල පුංචි කාලේ තමයා කාලය මමත් පොඩි මගේ තාත්තයි උගේ අප පපොච්චිල නේද එහෙමත් එක ගිය අපි අපපොච්චිතයේ පුංචරාල ගියා කියලා ඒ වෙලා අපපොච්චි ගහෙන් බැස්සම මට පෙරුුණා උන්ගේ හිතේ තිබුණු බය අයයෝ. එ තමයි ඔන්න කලේ තියෙන නියම බය මොකද කියෙන මං හරිටම දැක්කේ. ඒත් එතකොට මට වැඩි හොට තේරෙන්නේ මංඇහැව අපපොච්චී මොකදද කාරණය කියලා කොල්ලු අපව නැතිවුණා අපි ඉන්න කොහෙද කියලවත් ගම තියෙන්නේ කොයි පැත්තෙන්ද කියරවත් මට තේරෙන්නේ දැමමි කතන්දරය කියන අතරවාර මොකද මේ කියන්න හංහොයන්න අංහොයන්න ගියාට පසෙ කලේ මැදටම අපපොච්චි කියන සිදදුගේ තාත්තා ගහ කර නැක්්ග. ල බලුවවට පිටාාවම තාත්තක මූුණ බයක් තියෙනවා ඇහ අපබිමට බැස්සට පස් ඇහි තාත්යේ මොකද න්නේේ අපට තාත්තකි වූවා අනේපුති අපි අතර මං වෙලා කිය ලේකැයි මේ කියන්නේ. ඒති අපිියේ කොහොමද නැකැනට බස්නායට කොයිද කියලවත් දේරෙෙනි නෑ. ගහකට නැග්ගාට කිසි දෙයක් තේරුම් ගට බෑ වෙන එකක් තිහා බෙරගම කන්දවත් පේරනය නැ සාමාන්‍යෙන් අපි ගැන සිම්බල් තියෙනවා කියලා නේද. ද මක්කරරි දැපිය යනකොට මුලින්ම ගිය නැති පාරක අපි දන්නේ නෑ අඳුරන්නේ නැහැ ආගන්තුකයිඒ ප්‍රදේශයේ පරිසරය එහෙම පාරක යනකොට වනත් අපි යම් යම් සලකුණ තියගෙනයන් යා මෙතරන තියෙනව කඩයයක් මෙතරන තිෙනවා හන්දිියක් මෙතරන තියෙනව යම් කිසි නේද ශාලාවක් ගොරනැගිල්ලක් කනුවක් තියෙනවා අරිති මේ වගේ තමඟ ගම සමල්ලාවට අඳුනගන්න තියගේ විශේෂ ස්ථානතියනවා. දෙමි කැලේ ඇතුළි ගහක් උඩින් අඳුනගන්න වැඩිය වුනත්. අර බෙරගම කන්දඳනගන්න පුළුවන්නේ. හැබයි තාත්කනවා අනේ බෙරගම කන්දහොයා ගන්නත් නෑ. හැම තැනම් පෙනෙන්න්නේ ගස්මුදුන් විතරයි හොඳම දඩයක් කාරීන්ටත් මෙහම වෙන විත්්‍යයම අහලා තියෙනවා. පුංචිිය අපපු මැරෙන්ඩ් ඇත්තෙත් මිය රෙම තමා ගිනිිච්ච කෑ මටිකයි වැඩි බේත්තිකයි. ඉවර වෙන කල් ඇවිදගෙන ඇවිදගෙනයන්ට ඇති අයයෝ දැන් කැලේ අප ගිල ගනීම කියලා අපපොච්චි කියීව කතා කරනකොට උන්දෑගේ කට වෙවුලන වග මට දැනනාා ඒ නිසා මංකීව අපපොච්චි බයිෙන් දෙපා මට කියන්ට බෑ අපිියාවේ කොහෙෙන්ද කියන එක මේ වලාකුල් නිසා නැගනිරා කොහේද කියන එක මටක් දැන් කියන්ට බෑ නමුත් මන් දන්නවා ගම තියෙන මෙන්න මේ පැත්තට බව කියලම මතදික් කර පෙන්නවා එදෝට මේ පුංචි සිරිදු එදා තාත්තා අතර මංවෙච්ච වෙලා වේ කියලා තියෙනවා මට මේ හසදිහා බලලා වලාකුළු වලාකුළු නිසා හරියට මේ වෙලා කියට බෑමම් පොඩි කතාවක් කියන්න උබහන්සෙනට. නද විශේෂයෙන්ම අත්තීතයි පටන් මිනිස්සු. මේ පරිසරත්යක බද්ධ වෙලාන හිටිය. ජපිට වඩා වර්තමානය ජීවත්වන මේ විසේක්නය සතවර්ශය ජීවත්වන මනුෂ්‍යයටට වඩා හැබබැහින්ම, පරිසරයත්යක බද්ධ වෙලා පරිසරයට ආදරයකරපු පරිසරයේ ජීවත්වෙච්ච පරිසරයේ සාරය හොඳට දන්න සුවඳ දන්න මනිසු තම එදා ජීවත් වනේ. අදකාලි ඔබහන්සේද අපි නේද අපේ ළමයි ගහක් කොලක් ඇලත්බොරක් දන්නවද කියන්නකෝ. සමල්ලාවට කළුගල්වලට බොරලු කියනවා. නේද බොරලුගල්වලට කියන ගබොක් කියලා. තිහිතන් එහෙම ගලක්වත් දන්න නැහැ. ගහක නමක් මලක නමක් දන්නේ නැහැ අඩුමතර මේ අපේ දරුවප මේ පොළ පය ගහල ඇවිදිනවා කියලා මේ පොළොවත් එක්ක හැප්පෙන්නේ සෙල්ලංඟරන්නවත් නැහැන හැබැයි අතීතේ අපේ දරු පැටවු අපේ පරම්පරාවේ මුතුම් මිත්තුසි නේද ආද මුතුම් මිත්තෝ මේ පොළොවත් එක් ගාහ කොලත් එක්ක හස පොළොවත් එක තමයි හැප වුණ. හැම දෙයක් එකම මනිසුන්ට මහ පුදදුම සංවේදී බවක් තිබුණා. එනිසා අතර මහුුණේ නෑ කැළෑවැට ගිය දන්නා මේ පැත්ත තමයි අප ගෙවල් තියන පෙද තමයි පියාව කියලා. මේ සිලිඳුට හොඳ දැනුමක් තිීනව කැලේ පිළිබඳ නිසා තාත් අඩපු චිකාලම කිව්වලු මෙන්න පෙරිෙ පැත්තමය පේ ගෙවල් තීන කියලා. දවස් අද දෙක්කර පෙන්ව තුර අප්පුච් යහුවා හොඳයි. ඉස්සරවෙලා යන්නඩ පුුවන්ද බාග වෙලා උබදන්නව ඇති බාගවෙලාට වරදන්නත් පුළුවනි මේ වෙලාය මටයි මටේ කොයි එක වුනත් එකයි. හොඳයි උබිස්සරවයා. තොර පුංචි කාල තාත්තමා විශ්වාස කලා තාත්ම මට කිව්වා ඔබට හරියන්න පුළුවගර දෙන්න පුළුවන් නමුත් දැ ටකරදිලාන කොහොමත් එකයි උපලය ඉස්සර වෙලා. ඉතිං මට මේගන සන්තෝසයි. ගමතියෙන්නේ මේ පැත්තිහ කියලා මං හිතාපු අත්තට කැලිම්බ එන්ඩටන් ගත්තා දවස් දෙකක් තිස්සේ පාරපෙන්නාගෙන මෙහෙමාවත් අපපොච්චි වච්චනයක් කීවෙන. නමුත් මට පෙනුනා උන්දෑගේ බය එන්ඩ එන්නම වැඩිවුන බව තුන්වනි දවස අපපොච්චි හදිසියෙන්ම කෑගෑවා. ඕ මන්දන්නවා. මේ පර ඇඩලතියෙන්නේෙ ගමට තම උඹ ආව හරි කියලා. ඒ පාර මං ඉස්සර කවදාවත් ගිහින් තිබුණු පාරක් නෙමයි. ඒත් මං ස්තර වෙලා ආවා. හත්වනි දව සැපි ගමටාව හොඳයි. මොකද මං කිව්වේ. බන්දන්නව පාරවල්. මං කොල්ල කාලෙත් කැලේ ගැන හොඳට දන්නවා. නමුත් මේ සරී නම් ටිකක් පරිස්සමින් කරන්න ඕන. මිච්චර වෙලාවක් මේ පුංචිමණිකාව ඉස්සරහතියාගෙන. සිරිදු වූ මේ පරණ කතාවක් ඇද බෑවනි තමන් අපපොච්චිත් එක්ක කැලේ ගිහිල් අතර මං වෙච්ච කතාවක්. අපපොච්චිට පාරපෙන්නමේ තමන්. ඒ පාරෙන්වත් තමන් ඉටිසල්ල ගහිල තිබ නැහැ. කැලේ ගැන හොඳටම දන්නා දැන්නම් කැලේ නොගේපු පාරක් නැහැ. මේ විදිහයට සිලදු තමන්ගේ ගැන කියමින් අවසාන කියනවා මේ පාරනම් පඩිස්සමින් වැඩේ කරන්නට ඕනි කියලා. ඔවු අපපොච්චි. ඒත් මේසරය උන් ගමටාවම අපි මොකද කරන්නේ. දැන් ඔන්න පුංචිමනනි කහන වනේ ඔව් අප පොච්ි මෙතන උන්කිව කාරද ංචින එකත් තුන්කිවෙ මේ සත්තුන්ට නෙමේ සත්තුන්ටනමේ අර සිරිදුගේ ඔලුවෙ ඉන්නවන්න කොටියකුයි හිවලකුයි ඒ කොටියයි හිවලයි කවුද. ආරක්්චිලයි පනාන්දුමුදලාලි පුංචිවන කැහු අපි මොකද කරන්නේ. ඊට පස්සේ මෙන්න මේකයි උත්තරේ. උන් දෙන්න. ඔන්න දැනගන්න ළමයා මෙචර වෙලා ඔය ගැන තමයිවන් කල්පනා කලේ. දැන් කරන්න තියෙන්නේ එක්ක මේක වැඩයි මං ඕකළ දෙන්න මරනවා. සිරිදූ පුංචිමනිකට උත්තරේ දුන්නක් කෙලින්න පුතේ ඔබ මේක දැන ගනි. උන් දෙන්නට දැන් වෙන දෙයක් කරන්න නැහැ. උන් දෙන්න ගමට ආට පස්සේ මං ඕකුන් දෙන්නවා මරනවා. බලන්න මම මේ ප්‍රකාශය තුළ මං ඕකුන් දෙන්නාව ඕකළ දෙන්නවා මරනවා. කියනවනේ යි මේ මේක හිතලුවක් නැත්තම් මේ මේක ඇත්තන අභිහිත ප්‍රකාශයක්. අපේ මිනිස්ස කොච්චර කිීවාද කියන්නක මං ඕකෝ මරන ඕකටමක් ඉන්න දෙන්න. එහෙම කලාට අපි මිනිස්සුහ ක්‍රියාත්ම කරන්න නැහැනේ. ද මේ සිරිඳු මේ ඕනාවට එපාවට හිතු නට්ට කියපු දෙයක් නෙමයි මතකතියාගරන්න මේ බැද්දේගම නවකතාවේ හැරවුම් ලක්ෂය බදෙගම නවකතා යවසාන පරිච්චේදකරණය ලිය වෙන්නට හේතුව තමයි දැම් මේ කියන්නේ ඕකුන් දෙන්නවම මරනවා. මරණව. අපුවප පොච්ි. නෑනෑ උඹට පිස්සු මේ පුංචිවනිගේ ප්‍රකාශයේ පුංචිමනික තමමත් අහිංසකයි. තමන්ගේ පාර්ශවයට තමන්ගේ ස්වාමියල තමන්ගේ මනුසයට කොච්චර අසාධහරණයක් සිද්ධ වනන්. තමන්ගේ පැත්තට කඩුවෙසෙ වුණනත් තමන් කඩු ඔසවන්නේ නෑ. පුංචිබණකා කියනවා මරණව අපුවත්පුො ච්චනේන නැනෑ ඔයාමරන්නේ එහෙම අපට මිනිීමරුම් කරන්නට බෑ මට පිස්සු හොඳයි පිස්සු ඉති මොකද මෙච්චර කළුත් මිනිස්සු මටකිීව පිස්සා පිස්සු වැද්ද කියලනෙ හොඳයි උන්ට දැම් පෙනේී මට පිස්සු තියෙනවද නැද්ද කියලා මෙච්චර කලක් උන්මාව දඩයන් කරගන්නට මානම් ඇැල්ලුවේ නැද්ද මාත් දැන් මේ අවුරුදු ගානක්ම මෝඩ මුුවෙක් වගේ කැලේ කඩාගෙන දිවුව නැද්ද. නෑ නෑ. නෑ පුංචි ආරච්චි නෑ නෑ නෑ. මෙදාසරේ නම් මුවන් නෙමෙයි. වෙඩිකාපු කුළුමීවා. එධරෑ මං ඕකා දැක්කාම තුම් පාරක් හතර පාරක් නැගිට තුවක් වුව ගණ්ඩ. මේක කෙලවරක් කරලා දාන්්ඩ. නඩුවෙන් පස්සෙේ මගේ අතිේ තුවක්කො තිබුණා නම් මං එත්තනම මේක කරවල කරනවා. ස්ෙ මට හිතුුණනා තරාගයාටම නැතුව ටිකක් පරිස්සට මේ කරන්ටඕන කියලා කුළු මීීමගේ ඇස් දෙක කේන්තින් නතු වනාට ඌ බලා ඉන්නවා දඩයක්කාරයයක් පහුරගෙන යනකල් අනින්ඩ දැන් දඩයක්කාරයෙක් විදිහට සිරිදු මේ ආදේශකරීම් ටික බලන්නකො ආදේශකරීම් කළේ කොහොමද දඩයක්කාරයෙක් වෙලා ආරච්චිලා අහිංසක මූුව එක්ව දඩයන් කලා අහිංසක මවාහවුද බබුන්න දැන් ඒ දඩයක් කාරයට අනින්නෙමි කුළුමීම කුළුමීම කියන කාටද සිලඳුට ඒත් අප පොච්චි ඒත් අප පොච්චි ඔය කතාව කියන්න එපා උඹට ඔ වැඩේ කරන්න බෑ ඔය ඩේ කිබීම මිනිමරණ වැඩේ නේද ඔය මරණ වැඩේ කතා කරන්න එපා පොච්චි බඩේ කරන්නට බෑ මයි උ උඹ අල්ලා එල්ලා දමාවී උඹබල්ල එල්ලා දමක් උන් හරි බලවත්තුව අප පච්චි උම් පෝසත්තු උන්ට බල්ලේ තියෙනවා ධනේ තියෙනවා අපි කවුදක්පච්චි එන් සෞඹ යන්න එපා මොකද මං කරන්නේ මට ගම අතරලයන්ට බැහැ මං යන්නෙත් නෑ ඒ බව උඹට කිව්වන්නේ වෙන කරන්න කිසි දෙයක් නෑ උඹකටපියන් හිට පන්නේ ඒවගේ දැම් මට කරන්න දෙයක් නැහැවෙන්න මං කරන්න ඕොක තමයි ඉතින් ඔඹ මොකද දැන් කර දෙයන්නේ හිතර බලන්ට ඕනෑ. ඒක ටිකක් පරස්සෙමින් වටපිට බල්ල කරන්න ඕන වඩ හිතල බලන්ට ඕනෑ. දැම්ම හිතන්නිම මේ අපපච්ි නැත්තමී සිදුමොකක්ද. අරුන් දෙන්නවා මරලදාන්ට නෑනෑ නෑ අප පොච්චි නෑ 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 අප පොච්චි නෑ 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 මේ බාන් හරි ලස්සන්ටම මේ ප්‍රකාශ අනුප්‍රාස රසි අත්තීරන අපිට නේද. අනුප්‍රාස රසේ හරි අපරුවට මවනවන නෑනෑ නෑ අපොච්චි නෑනෑ ෑ මං මුදලලට දෙනේ කීට වඩා හොඳයි අනේ අපපච්චුවා මිනි මරුවය කන්න එපා ඊට වඩා හොඳයි මං මුදරලිකාවට යන්න. ඒකද මේ කියන්නේ මං උඹ මරාධනවා ඊට වැඩිය හොඳයි ඔබට ඇහුුණද ඔබ මුදරන්නකට ගියොත් මා උඹෝ එතනව මරාදානවා මෙමේ කේන්දිය මේ කෝපාවිෂ්ට බව තාත්තා කෙනෙක් විදිට තමන්ගේ දරුූවාගේ ආරක්ෂා වෙනුවෙන් දරුවාගේ නාගත්ත සුබසිද්ධිය වෙනුවෙන් පුංචි සන්දිී ඉඳලන්න කැපැකරීෙන් කරලා කන්න බොන්න දීලා හදා වඩාගතු දරුවා අන්තිමට මේ කොහෙවත්තන මනුසිර දෙන්ට අයිෝ අයිෝ. උන්මගේ මිනිහ මගේ උදර ගත්තා මදිට තවත් කදර කරනවා. තවත් අපලයක් අයියෝ. මන්දැන් මේක මෙතන ඉවරයක් කරනවා. අවද මේ කියන්නේ සිරිදු. ඔබ හිතේතියාගන දැන් නිදාගට ඕනෑ හෙට මේ ගැන හොඳ පිරිවෙලා කල්පනා කරනවා. දැ නැතකොට තාමත් මේ ගිනිමැලේ ලඟනේද කතන්දරේ යන් ගිනිිමෙේ ළඟ හතන්දරය ගිල්ල පාරණ මේ නිදාගන හිට පුංචුවනක හැරවලහතන්දර කියන්න පටන් ගත්ත ඊට පස්සේ පුංචිමන කර කියලා කියලා තමන්ගේ හිතේ තිබ්බ ප්‍රකාශය කලා මං ඔකුන් දෙවා මරනම කියලා. ඉට පස්ස කිව් වදේ අපි කතාරුමයද දැඟගුම නිදාගනෙන් කියෙලා නින්දට අවස්ථාවක් දුන්න. පුංචි මනිකාගේ ඇටිවලට තවුරට කන්න ෝදී සිරිදු ගිනි මැලේලාඟග වැටි නිදාගත්තවය. දැන් නිදාගත්තේ කවුද සිරිදු. පසුව ආපසු ගමට එන ගමනේ ඔහු බොහෝ නිසුල් මංගිය. පුංචි මනිකාත් සමය සාාරණයගෙන සාකච්ඡා කරීමට හොට උමනාවක් නොවීය. පනාන්දු හා බේහාමි කෙරී ඇතිකට ගත් කෝපයෙන් අකුස්සු කරනු ලැබූ සිින්දුගේ සිතන්නො හැකි. රම් කලබල සහිතවිය. ඔහු ගෙදර පැමි පසු ආරච්චලගේගේ හොඳට පෙනෙනසේ මිදුලයේ තැනකටවී හිඳගෙන සිටියේය. මුළු දවසේ මෙසේ බලාහිද හැම්දෑවේ ආරච්චල ආබව දැසිනාසී නැගට ෙට ගියේ.ගේ මුල්ලේ තාතිබුණු තුවක්කූ අතරගෙන ඒ කොටා තිබුණු පරණ වෙඩිල්ල ගලවා ලොක උන්ඩකිීපයකුත් දමා අලුත් වෙඩිල්ලක් කෙටවේය. ැබ් දෙකද පරෙස්සමින් තෝරා ග්‍රෙදි පටි තා තැබවේ. ඊට පසු වැටි නිදාගත්තේය. දැම් මොකද කලේ. ? පසුව උදේ පාන්දරම බොහෝ නිශ්චලෝහිද කල්පනා ලා නේද. පල නතෝට උඹ හිතේතියා ගනී දැන් නිදාගැන්ට ඕනෑ හෙට මේ ගැන හොඳ පිරිවෙල කල්පනා කරන නැදට පොංචිමණකටහ ප්‍රශ්ටහන්න තවත් ඉඩ දෙ නැතුව තමන්ගේ සැලුසම ක්‍රියාත්න කරනවා කියලා සිරදු දැඩි අධිෂ්ානින් යුක්තුමදක ඉඩ නිදාගනනි මත් නිදාගන්නවා කියල නිදාගත්තා. පසුවද අපසු ගමට එන ගමනේ ඔහු බොහෝ නිසුල් මංවිය උතර බලන්න මේ නිදාගත්තට පස්සේ තාම මේ නිදාාගත්ය කැලි ඇතුළේ ගිනිිමැලයක් ගාහග මේ ගමට එන ගමන් හර බන්ධනාගාර එකන උසාවී ඉඳලා නේද. ගමට අවට පස්සේ පුංචි මනිිකාත් සම කාරණයගෙන සාකච්චරීමට හට ගූමනාවක් නොවීය දැන් පුංචිමනිකත්තෙ කායි කතන්දරයක් නැහැ යාගේ අදහස කල වදා ඉදැන්තියනෙ ක්‍රියාත්මක වීම . පැනන්දුහා බ මි කෙරී ඇතිරගත් කෝපෙන් අකුසුකරුන් ලැබූ සිලඳගේ සිතර නොකී හැක තරම් කලබල සහිට විය. මේ දැන් හිට පුද්දුම කැලබිල පතුරාතියන්නේ මහ පුදදුම කෝපයක් වෛරයක් තියෙනවා දෙන්නම් වැඩේ. ඒවගේ මානසිකත්යන්තම ඉන්නේ. ඔහු ගෙර පැණිසු ආර්චිරගේ හොඳට පෙනසේ මෙදුලේ තැනකටවී හිඳගෙන සිටියේය. දැන් අර දඩයක් කාරය ගොදුරක්. දැහැගැනීම අපේක්ෂාවෙන් ගොදුර එනතුරු හොයා බලාගන ඉන්නවගේ මොදකළේ. ආරච්චරගේ පේනවන පේනමාන නැතියෙන්නේ පුටුවත් තියාගෙන මාඩිලා හිටියා තාම ආරච්චිල ඇත්ති උසාවිය කමුරු පිටියනෙ. ඒද කියලා. නේද. මුළු දවසේම සේ බලාහිද හැම්දෑවේ ආරච්චිට ආබව දැක සිනාසි. දැක්ක හවසාවා හිනාාවුනා නේද. සඳටක් ඇති වුණ ආව ඔන්න ගොදුරාව ම්? නැගට ගට ගියා ගෙට වැඩේ පටන් ගන්නයි හදන්. ගේ මුල්ලේ තබා තිබුණු තුවක් වූ අතරගෙන එහි කොටා තිබුණු පරණ වැඩිල්ල ගලවා ලොකුන්ට කීපේයකුද්දම. අලුත් තුොඩිල්ල කෙටුවේය. කැබ් දෙකද්ද පරෙස්සමෙන් තෝරා රෙදි පටේ තැබවේ ඊට පසු වැටි නිදාගත්තේ දැම් කොදගලේ ඔන්න හැන්දෑවේ අරච්චිලාව ඊට පස්සේ හරි දැන් අරච්චිල ගෙදට්ටාව ගිය සිරිදුගේ ඇතුරට තුවක්කුව ගත්තා නවිඩල්ලක් තිබ එකයින් කල්ල අුත් ලොක විඩිල්ලක් දාලො කොටල කැබ්දෙකුත්තා රක්ෂා කරගත්තා පසුවදා උේ ඔහ බොහෝ නිශ්චලවද කල්පනා සහිතය ොද සිතේය උදේම නැගිටලා අද තමයි ක්‍රියාන්විතය අද තමයි මිෂණය එක අන්නයාගේ හිතේදැන් කල්පන වෙනවා ඒත් යම් කිසිෙ හට ළංව හො පරක්ෂාව හදෙේ බැල්වුව නම් හු ටියේ සිතේ විශාල කළඹීමකින් බව පිෙනවා නඕවනුමාන මේ නුස්සේ ඇති ඇත්තටම හරි කැලඹීමෙන්. හලබලෙන් මොකක් කරි වැඩක් කරනම කියනකොට තමන්ගේ මූනෙන් එක පේන මනේද අපි සාමාන්‍යයෙන් අපේ මූනෙතින් ඉදි අව් බොඩිලැංගේජ්ජක හරි බරපතලයිනෙ. එම හරි හරීම සූක්ෂම කනට පරිනත හොරකොට පුළුවන් හොරකමක් කල හොරකමක් කලේ නෑවගේන්න. මිනිමරුවකොට පුළුවන් මනිීමරුමක් කල මෙනිිමැරුවේ නෑවගේන පරිනත හොරුන්ටම තමයි පුළුවන්. සිරිින්දු වූ? ගමේ මනුස්සේ මේකා මිනි මරල නෑනේ සත්තුමරුවට අද මිනියක්ක් මරන්නම ඉන්නේ. බබේහාමිගේ සහෝූගේ පවුලේගේත් පුදදුමයට සිරුදු කෙලිම්ම ගොස් ගෙට ගොට ගොට නැග මුල්ලේතු අක් වුව හේත්තුකොට ඇනති යාහිඳ ගත්තේ. උදේ කෑමටක් කාදමොකද කළේ මුලා දෑනය ෙදරට ගිය. ගෙදට ගිහිල්ලා ම් උදේ කෑමටක ගැනීමෙන් පසුොහොතු අක් වුවත් ඇැෙන මුලා දෑනියය ගෙදටගගේ ගෙදට ගිහිල්ලා එක පාර. ක්වා අරගන ගහිල්ලා ගෙට ගොඩ වෙලාක්ක් වුව මුල්ලකින් තිේෙන ඔන්න හතාවකට බබේ යාම හුත් දෙෙසටිකවෙලා බලලා සිටිය බි හාමිදෙන් පුදුන් වෙලා මෙන්න එක තුවක්වාක් කුසගනවා සිරදුගේ දෙෙනතුවෙන්න හැමදාට වඩ හොඳින් පැහැවිලූ පෙරෙන්ට තිබුණු දරුණු වියරු පෙනුමහුගේ සිතේ බියක් ඇතිකළේ.ං ආරච්චිරට ක පා වය ඇතිවනම්හොදවෙන්නට වඩ හරි ප්‍රකෘතිම තරි ප්‍රබූධමත් සාමාන්‍යෙන් එහෙමන නේද? කාර්යකරි ගහගන්න යනව කියලා යන මනුෂය ගැදරින් ලට බහින් මනුස්්‍යය කම්මලි වෙලා හැඩුන්ලර යන්නේයන ඒවගේ තමයි. අදෝක මරනා කලා හිතේ තියාගෙන සරසුන් ඇඳගෙන යනමේ දඩයක්කාර සිරිදුූ අද බොහො ප්‍රවෝධමත්තවරයට බස්සට පස්ස මූුණ දැක්ව වවිර වැඩච මන දක් ආරචර පොඩ්ඩක් බයවුණ තම් මොකටදමේ ඉන්නකට දන්නේ නැහැ.. ඉතිං සිරිින්දු මොකද මේ උදැහැනැකේ බලන්න වචනේ. උදැක්කේ ලස්සන වචනයක් අපේ තැරණ භාසා අපේ මාතර පැති තාම කතා කරනවාන ඉතිං සිරිදු. මොකද මේ උදැනැක්කේ නැමොකුත් වෙච්ච නොවෙච්ච ාන්ට. ආරච්චි මමාව මේ හේන ගැනයි මට හේනක් නැදූ ජීවිතය ගෙනියන්ට හැටියක් නෑ. මට මේ හේෙන ආපව් දෙෙන්ට ඕනෑ. උඹට ඇහුලන්නේ උසාවේද කියනවා හෙන බට දෙන්ට බැරිය කියලා ඒක දැන් අපපුට දීලා අපි මේ කරදරවල කෙදවරක් කරගන්නු. දැන් සිරිින්දුූ හොඳටයි මේ කතා කරන්නේ මුොකුත් බරපතල හේතුවක් නෙමේ ආරච්චිලා මටම හේන ඕනේ ඒකට මම්ම ආවි මට හේන දෙන්න කිව්වා ආරච්චන හොදකිව්වෙ උසාබීතින්වාට ඇහුනන්නේ නේද ඒක දැන් අපපුගේ භාර තියෙන්නේ අපිවි තශ්නය කතා කලි වර කරගම්මු ඔවු ආරච්චි ඒකට තමයි මංමේ ආවි මටත් ඕෝනෑකම තියෙනවා මේක කෙඩවර දකිට කද දන්නේ ආරච්චල කොහොත් දන්නේ මොුණ කෙවර කියල නේද. මේ කරදර අදම කෙලවර කරගන්නට. බලන්නක මේ වසනටක වහිංවොරෝ භාෂාාවෙන් කිව්වට අර්චලට මෙලෝහසරත්තේරෙ නැෑ දෙන්නා. කරද කරදර් අවුරදුල් ගානක් දෙස්ස කරදර. අද අපි මේක අන්තිමයක් කරගන්නට ඕනෑ. ඇහුුණ නේඩ ආරච්චි. උඩි හාමුදුරුවනේ මේ මිනිස්සු සිරිදුලා බබුල්ලා පුංචි මනි කලා හින්නේ හාමිල නේද. එකාරක් කර වෙදරාලෙක් නිසා කොච්චර දුදක්වින් ද. දැම්ම ආරච්චර නිසා මොකක්ද උඹොය කියන්නේ මොකක්දද උබෝය කියන්නේ නේද මොකදද මං කිව්වේ මෙන්න මේකයි දැන් ආරච්චි මොකදද මං කිව්වේ මෙන්න මේකයි දැඟ ආරච්චි ඒක ඒතරන් දෙයක් නැහැ ඉස්සර කරපුව කියාපවා ගණගඩ එපා හිතහිතාම ුන් උඹ දන්නවන්නේ මට කවරුත් කියන්න පිස්සා කියල බව. ඉතින්මං කල්පනා කළේ උඹ දන්නව දැම් බුන් හය මාසකට එෙහෙ. නඩුකාර හාමුදුරුව එහෙම කියරවා මට හොඳ ටෝ ඇැහුණ. නමුත් මට කිව්වෙේ බැහැපන් දොට්ට කියලායි. ඔය බබුන් කවදටත් මගේ හිතව දෙෙක් නෙමේ මේ ඔක්කම කරදදාව එයා නිසයි. දැන් මීන් සැරේ නේද මොලකාරයෙක් විදියට. නුවනක්කාරයෙක් විදිට සිරිදු වූ ඇම දානවා. රද මෙයම දාන්නේ බබේහමට ද දැන් වැරද්ද පටවනවා කාටද අර බබුන්ට අනේ ආරච්චිරව බබුන් එක මගේ වැඩි ඇහි හොඳයිය තිබෙන ඕක කොහොමත් දඩබරන ගේ දුව වල්ල ගත්තන්නේ අන්නේ වගේ එයා මගින් පුංචමනක ගත්තා ඊට පස්සේ හි්නිහාමි ගත්තා මට හම්බෝ වනා හින්නනිහාම අර කැලේ වෙල ඉන්නවර මුව නාම් බලඟ මොකදදි වෝට කිව්වේ කලුුව අප්පුද පුංචිප්පුද ඔව්වව් පුංචි අපප්පු මේක දැම් බොහෝම ඉහතයි. උන් හින්මිහමට තැලුවා ඇයට ගල්වලින් ගැහවා. ඒ බොහොම ඉස්සර කැලේදි නමුත් දැම් බබුන් මාසාහයකට හිරේ. යාවා ආපහු ආවම මං කියනවට නඩුකාර හාමුදුරුවෝ කිවෝවාගේ බැහැපන් දොට්ට කියලා. එතවට මිනිස්සු මට හිනාාවුණා මෝඩ නා කියේ පිස්සුනා කියෙක් කියලා. ආහ! පුංචි ආරච්චි උඹත්මට හිනාාවුණ අවුරදු ගානක් නැද්ද. අන්තිමටම කියනවා පංචාරච්චි කර කරීම භිහාමිටන ංා නේද බබයාමිට කියනවා පංචාරච්චි උඹත් මට හිනාවුනානේ මේ මොනොවද කියන්නේ සිරිඳු මොකක්ද උඹට කියන්න ඕන එකම තියෙන්නේ මට තේරේ නැලම ඒක වට පිටාවක් න කියන්නේ බුන් ගැන කියවනවා මේ මනොස්සය උසාවියේ බබුන් කිව්වරු සිරිඳුට බැහැපන් දොට්ට කියලලා නේද. හෙමකිව් වෙනෑ මෙයාමලට ගිලක පුතේ බයිවෙන්ටපා කියනන්නේ. හිට පස්සේ දැම් සිදුදුු කියනවා අරච්චිලා බබුන් නනි මාසායකින් පස්සේ නේද. අද නඩුකාර හන්දරෝ කිවමට ඇහුුණ මාසායකට තමයි හිරේදාන්නේ කියලා. ඕක ගමට අට පස මත් කියනව බැහැන් දොට්ට කියලා. එදාමට මිනිස්සු හිනාාවුන උසාවයේදී. ග්‍යනු මිනිස්සුත් තිනාවුන නාක මිනිසු හිනාවුණා ? අර්චිලා ඔබත් තිනාවන අනේද. එහෙම නිකන් නෝකාඩුවක් කිවුවට පස්සේ රච්චි කියනවා මනාදමන් මුයි කියන්න යෝය. අරච්චි ඒක ඒතරන් දෙයක් නෑ ය ගණ ගන්න පරචම කියන්දේවලන්නේ. මා කියනෙවා ගණන් ගට එපා දන්න නැද්ද මං කියනේවා. මම දුප්පත් විනිහෙක් අරච්චි ොහොම මෝඩයි නේද. දන්නේ නැද්ද. ම බොහොම මෝඩය ටිකක් පිස්සුත්තියනවා. යාම කියනවා නේද? මෝඩයිනන්නේ මං පිස්සන්නේ අනේ මංකිනයෝ ගණන්ගන්න පාරච්චි මං පාඩුව ඉන්න මිනිේ කාටවත් කරදරය කරන්නේ උඹ දන්නවනි ආරච්චි නැද්ද මට උබට වගේ උඹ උසාවයේදී කතා කලා වගේ හොඳ කතා කරන්න ැබෑ නමුත් මට ඕනැකම තියෙන්නේ මං කැමතිනය බබුන්ට කාරදර ආපුතරමක් කාය බුන්ගේ. ගමින්ම කරදර නැතිමිනිිය මා බව උඹ දන්නමනේ එදා එනවට අර දෙවැනි කන්ධ පාලු ගහළඟ දී මං පුං්චමනනිකට කිව්වා ැන්ඉතින් මනිහත් පිට ගානන්නේ තව මාසායිකට යන්නේ නෑ. එඒ හරි මෝඩයක්. අපට මේ කටද රොක්ක මැතිකලේ යයා මුදදාලි හොඳ මිනිහෙ කාරච්චිත් එහෙමයි. ඇයි අපේ දෙන්නා තෙක්කල කලකෝල හල කරගන්නේ. ඔබ මුදල්ලට කියාල ලැද්ජවට දෙයක් නෑ කියලා. ඉතිං ඇකිවඋපොච්චිට හොඳයි කියන හැටියකට වැඩ කරට කැමැතිය කියලා. උබට තේරුණා නේද ආරච්චි. දැන් ඔන්න ඇම දැම්ම. නේද? කද මේ කිව්ේ සිරුදු අනේ ආරචිී ඔය බුන් වැඩන්නේ බුන් මාසාහයකට හිරේ කියියන්න ඕකා ආයි ආාවත් මං ඕක වෙලවනවා මං පුංචිමණිකට කිව්වා එන අතරමාරිදී ඔය ආරච්චිල වයි මුදරලිවය තරහරගෙන බෑ එනිසා පුංචිමණිකට මං කිව මුදරල්ලඟට යන්න කියලා. පුංචිමැණික කිව්වා තාත්ත කෙන දෙ තමයි කියලා බලන්නක සිරිුදු කතාව නතර කළේය නේද ආරචිේතේ කොහු දෙස පරක්ෂාවෙන් බලා සිටියා පමණකි. සිරදුකී සම්බන්ධයක් නැති වචන ගන්න ඔහු තේරුන්ගත් නමුත් ඔහු තුළ පැවති අපහසු ගතය තවමත් පහවී නොම නොවීම පැවතින. සිරදුු එලියට නොදී තද කරගෙන සිට කැඹි ස්බභාව යහු කතා කරන හඩින් වචනවලින්ද පැහැදිල පෙරන්න. ඔහගේ ඔු හොඳ නැතිත් ඔහු අපරු ෝඩියක බව ොලා ැන 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 ටේය. මේ හේතුෙන් සිදු කරන හැම වැඩක් ම අශිෂ්ටත්වේ ලකුණු ඇති බව. බේ හාමි වැඩියක් හිතුවේ ඒ පැත්තගනය. බබුන් සිරයට නියම කරවීමෙන් කරුණු හොඳ අතර අවනත වූ බවත් බබේ හාමිසට ගත්තේ දැ බේ මිලපනා කලා එක දකින් මේක හොඳයි මේ සිල්දු පිස්සේ. මේක වෙන්නේ හොඳකට කියල කල්පනා කළ. ඔවු මං හිතනවා ඔඹ කියන කාරණය මට තේරුණා කියලා. මුොදරලි ඔබේ දුවගන්ට කැමැත්තයෙන් ඉන්න එක? ඇත් එයා බොහම හොඳමින් උඹ කිව්වගේ මේ ඔක්කමහරදරතිවනේ බුන් නිසයි. දැන් ඔන්න අනි පැතර බුන්ටම තිීද කපන නේද. බබුන්ට මේ වරද්ද පටවන. ඒක හරි ආරච්චි හරි මුදලාලිට පුංචිමනිකගේ ගන්ට දෙමු. ද මෙම භාෂාවේ අපිට හරි ලස්සන තැක් හම්ි නේ හුගක් ඇැගල මේ මේේ වගේ ප්‍රකාශති බලන්නක ඔවු කියල නමක් කියන ආයි ඔව මේ? නෑ කියලා ප්‍රකාශයක් කල ආයි නෑ. මෙතරත් එහෙම එන්නේ. ඒක හරි ආරච්චි හරි අපි භාවිතා කරනකට අපේ භාෂාව යහල කරන තිෙමණයද. ඔහු ඒ හරි ඔවු එක ඔවු ඔවු අයි ඔවු නෑ අක්කෙ නෑ ඒ ඒත් දහනිය යමක් තමන් අනුමත කිරීමක් ඕ ප්‍රතික්ෂේ ැකිරීමක් කරන්න නැවත වතාවක්. අමන්ත්‍රණෙන් පසේ දේකරනවා එතුවට ඒ දෙවරක් කියවීම ඔබ හරිම හපනෙක්නේ මොකදද මේ කියන්නේ ඒක හරියාරච්චි හරි මුදලලාට පුංිමැනක ගන්ට දෙමු මගේ දුවට දැන් හොරුත් එක් ඉට බෑ ඇ ැයි මුදලාල ඟට තේරු අනේ දාර්චි දහොඳ ස්සන්ට හරවල දෙනවන්නේ අරච්චිලට ඔවු සිරින්දු ඒ ඒක කරන්න ඕනෑ බොහොම රහසේ. මොකද මේ කියන්නේ. දැන් ආරච්චලා ඇම ගිල්ල ඇම ගිල්ල නේද. මොකද ඇම පුංචිමැණික් හැමැති බව හඟවනවා මුදලාලිට ඇත්තටම සිරිඳූ ඒ වගේ ක්‍රියාවකට යමුවෙන්නේ නැහැ ආරච්චිලා බලන්නකො දැන් ඊට පස්සෙත් කරන්නේ නොහොබිනා වැඩක්නේ ප්‍රකාශය මොකක්ද සිරිදුූ? උංචිමැනි එකව මුදලාල්ලිට පාවා දෙනවන්නං එක කරන්නවන බොහම හොර රහසේ දැම්මේ උසාාවේ සිද්ධියෙන් පස්සේ පැසිද්ධිය මුදරාලිගේ ගෙදරට ගියත් පෙනස්සව එකේ කතා හගාවී නෑ නෑ නෑනෑ ඒ කරන්න ඕනෑ රහස තමයි රහසේ තමයි ම මුදාලිට කියන්නම්. රැවනාව මුදරලාලිගේ ගෙදරට ඇයට එන්ඩ පුළුවනි කාටත් තොරින් පස්සෙ සමර වෙලාවට ප්‍රසිද්ධියීමම ඉන්ටපුළුවන් වේ මුලදී රහසේ ඒ කරන්නට ඕනෑ එතවට තාත්තා තමන්ගේ දුවව මුදුලලට පාවාදීමක්කු වචනයෙන් සිද්ධ කරන වෙලාවක් නේද තාත්තා කැමති නෑකි අඟවනවා බෑන හොරා කිය රහංමඩු ගැහුණට මම මුලාදාන්ට කියන්න මුදලලිට කියන්න කියලා ඔන්න තාත්තම කියනව නේද. හාහා ආරච්චි උඹ හරි මහපනෙක්නේ මේ ඔක්කම ැන තුවා ඔහ මේ කරන්නට ඕනේ රහසේ තමයි හුඟක් රහසේ දැ මේ ප්‍රකාශයේ මොකක්ද මේක කරන්න ඕනේ හුඟක් රහසේ හුඟක් රහසේ මේ රහසේ කියලා කියන්නේ මොකදද මේක මේක තමයි තුවක්කුව ගෙනාව ක්‍රියාව කිරීම රහස තුවක් වෙන් කරන්නේ මොකද වෙලිතිද මරල දාන එක ම්? බොම ොඳයි සිරරිදු බෝහම හොඳයි සිරරිදු මං මුදලායට කියන්නම්. මෙහෙම මේ කරදර ඉවර කරගන්නේ කොයි තරම් හොද. ඔවු් මේක් කෙළවර කරගන්නට එක හොඳයි. මෙ ඔවු මෙම මෙහෙම දැ බෝහන්සර නිකං එවෙලාය කතා කරනන්න සිළඳ ඔොලුවි තියන තවේ එකකා මේ කියන්නේ තව දෙයක් හැබැයි සිරුදු අර ංච මනකත්ෙක් කැලෙ මුලින් මනතර උසාාවී පිටවෙලා ගමන්ගත්තු වෙලාව කතා කරන්න භාෂාවම තමයි මේ වෙලාග කතාහරන්නේ දැන් ආරච්චිරගේ ප්‍රශ්න වල උත්තර දෙනවා ආර්චිරටත් යෝජනාවන් සිද්ධ කරනවා හැබ අනි පැත්තිං නේද අනි පැත්තිං දෙපිට වචන දෙ පැත්ත කැපෙන වචන තමන්ගේ අබි ප්‍රයිට කරන්න ඉංගී දෙෙනවා කාටදමආරච්චිලට හැබයි ආරච්චිරට එකතිනු යන්නේ නෑ. ඕ මේ කෙවල කරන්න ඕනේ කෙලල කරන්නට ඕන. ආරච්චි මට ජීවිතය ගෙනියන්ට බෑ හේනක් නැතුව මට හාමතේ මැරෙන්ට එවෙෙයි. පොට පුළුවන්ද මම හාමතේ මැරනවා බලාගන්නන්නේන්ඩ දැනුත් ගෙදර හරිය කුරක්කං ඇටයක් නෑ බ මට හෙන ආපසු දෙෙන්ට ඕනෙ ඔන්න අන්තිමටමකනවා මට මෙ හරිියන්නේ මහෙන දියන්ාපවූ. බේ හමි මොහොතා කල්පනා කළේය බබේහාමි දැන් ඇම ගිල්ලන් ඉන්නේ බලමු. හොඳයි මම මේ කරගෙන දෙට බලන්න. බාග වෙලාවට අපපුගගේෙන් ඒක බිවිදුුමා කරගන්නට පුළුවන්වෙේ හොඳයි ම බලටන් කියලෙවන්න ඉවසගත්තා. ඔවු වාරච්චි අපි අදදන මේවායි ඉරයක් කරගැනමු. දැන් ඉතින් කාරණා තීදු කරගත්තනේ. අපපු තවත් හහිනෙ නවත්තන්ට බෑ අපියාමු ඔන්න ඔන්න ඉල්ලි මක්කලා දැන්හරින මේ ආරච්චි දුවත් හරි මුොදලල්ටත් අපි දුවව දෙමු. බබුන් දැන් හීරේ. දැ. මරත් ජීවත්වෙන්න හේනක් ඕන. අප්පුගින් අපි හෙනිල්ලගම් බුතු මට ඒ කරල දෙන්ට. ඇයුඹට තවත් මොනවා දෝනේ මා විශ්වාස නැද්ද ඕ විශ්වාසයි. මොකද විශ්වාසන ඇත්්‍යාරච්චේ අපපු ගැනයි මට බයනන්නේ බතුමා මට විශවාසනය බු මට විශ්වා ැබේ අප්ූ මට බයයි ඕක හහිරල්ල ගෙනීටියයොත්වේම යාට ඒක වැඩරට ඇැයියෝතුන් පස්ෙ හේෙන අත්තරින්ට ැහැ කියයි ැන්යා හනේ ඉන්න වෙලා අපි මේක කතා කල වරයක් කර ගන්නට මට දැන්යන්ට බැහැ මම හෙට විතරන්න හැතැක්ම දෙකට වැඩියනෑ ආරච්චි කරදර ඉවරයක් කරගන්න එක හොඳ එකීවන්නේ උබම අපි අද මේක බෙරුමක් කරගනිමු. දැන් එතකොට මුදුරලාට පුළුවන් අදරයට පුංචන එක ගන්ට. එතුට ආරච්චිල්ලට කියනවා මේ කුමරට හැතැක්ම දෙකයි තියෙන්නේ මේ කැලේ තුළ ොඩා කැලේ ලියන් සින්නේ කුමර යෙන්නේ අදම මේක ඩක් කරගන්නට අදම ඔයා අප්පුගෙන් මට බේරලා දෙන්න ඉදම මගේ කොඹර දෙන්න මට මගේ හේද මට දෙන්න පුළුවන් එතුර අදම මුදලාලිට ඇත්තම් ඔයාගේ යාළුවට එකන මේ ගැන්නේද ඔයාගේ යාලුවට මුදලාලිට පුළුවන් අදම මගේ දුවගිහින්දෙන්ට ජායකට කැමති. ටිකක් වෙලා ගිහිල්ල මොකද වනේ බබයයාම නිශ්ශබ්ද විය ඉක්මින් ඉක්මංවීම ඔහුට රුස්සන දෙයක් නොව දැ කුහොමටන් නේද අර මුදාලිත් එක්ක ප්‍රනාාදුුත් එක් ඩ කරන උටත් මේ මේ චර්යාාව යාගින් එදියටආවා ඇ ප්‍රාදමුදලට තම ඉක්ං වුණේ. මේවෙලා වේ ඉක්මං වනෙත් දැහැ හැබැයි. අනික් කතර කාරණය එහිම පිටිම බේරුමක් ඇතිකර ගැනීමට දොහු කැමතිය. දැම වෙච්චද ක්මටි වලලාක් කලා රක්රය නම් ඔයා කැමති. හේනග නොහු කලදි අවධානන් වඩක් හෙයින්. හුට ලොුරදරයක් ද විය ඒගන පෙස්ස මද්දී තිබ වත් උසාාවෙන් නඩු විභාග මෙෙන් ලේසියෙන්යින් ගැලීගත නොහැකි බවත් ඔහ දන සිටිය දැ බබුන් ගිහිල්ල මතකද බබුන් ගිහිල්ලා කමුරු පිටියට පෙස්සමත් දුන්නනේ ඒ පෙස්ස නිසා නිවාරයෙන්ම මේ ආරච්චිරට ප්‍රශ්නයක් ඇතිවෙන්ට පුළුවන් ස්රහට එනිසා ඒකත් ඔලුවේ තිබ මේකත් දදාහනම් ප්‍රශ්නයක් අනාගතයේ ලොකු කැටලුවක් මේක විසඳගන්නක හොඳයි. මුදුරලාලිහා පුංචිමණිකා ගැන අදහස් වෙනස් කරගන්නවට වඩා හේෙන සිරදුටද හු මමාට නම්මා කනෙමනුවට හුරු බව ආරච්චි පටහුණනේය හ සිරදුුගේ ඇවටෙලි අතර මේගෙන ටික වෙලාවත්තරක කළේය අන්තිමේ ඊට කැමති වී සිනදුත් සමගන්ටයන්ට සූදානන් වීන්තිමට මොකදනේ සිුදු ජයගගහනය කළලා ආරච්චිරව හේනට එක්ක ගෙන යන්ට. ඕන් ගමන් කළේ අලුතෙ ලි කරනද පටු කැලෑ පාරක්දිගේය. ඔන්න කැලෑපාරවල් දන්වනිතින් ආරච්චිලා දන්නවා. ඉටවඩා දන්නවා සිරිදු.. කැලෑ මහගස් හ කුඩාග අර ගණසරයට වැඩී තිබුණු කැලෑ බූටඇව. පාර දෙපැත්තේ තහාපයක් මෙ පෙනුණේය. මුලා දෑනනිත නිස්සරහින් ගමන් කරන අතර සිරිින්දුත්තුවක් වත් කරත භාගෙන පිටි පස්සිංගයේ. ගමනි මුලදී හැතැක්මකින් තුන් කාලක් පමණ දුර අද ආපසු මෙොහැර සිදදුකිී වචනයයක්. දෙහක්ක ආරච්චිගේ ගමන නෙකරුණේ නිශ්බ්දෝමයි. ඇද ආරච්චල විඩි කතාවක් ාක් නැතුව සිරුදු පස්සෙන් එනවා ඉස්සහට යන්ට ගියා දැන් කොහෙට දෙ යන්නේ අ සිරදුගේ ඉඩම දුන්නනේ අප්පුට අපප්පුූ හොයාගෙනයි යන්නේ. තරමක් පස්සුවේගගේ සිදු අඩිය එක්මංකර මුලාදෑනයට කෙට්ටු විය. ඔහු තමාට මොනවදෝ කියාගන්න බව පෙනන්නේ. එකෙන් තනයෙන් කතා කරන වගේ ඔන්න ආවා. ක්දම කිවේ බ හාම සුවේ දැන් පටිස්සසිෙන සිරිදු නොද කිව කියලක පරහන මොනව මං කතා කලාද. මන්දන්න ආරච්චි. මිනිස්ස කියනමාන දඩියක් කාරව කරෙදී තමන්ට කතා කරගන්න වාය කියා. ඒක සිරිත උඹ කව දඩ දඩීමේ ගිහින් තියීම දාරච්චි දැන්මන්න සිරිඳුගේ පිට පතට අනුව සිරිදුගේ වේඩිකාවේ. කැල ඇතුළේ සිරිදුගේ රංගනය. න්න පටන් ගත්තා නේද සිලුදදැන් වචන දානවා කැලේ වාසාාවෙන්ම උඹ දන්නවද මේ ආරච්චි මේ දඩයක්කාරු නිකන් කතා කරනවානේ නෑ උඹ ඒ බව හොඳට දන්නවානේ ඔවු හරි උඹ දඩයක්කාරයෙක් නොවේ. ඒ බව කවුරුද මට වැඩිය දහොඳින් දන්නේ ඉතින් නිස්සු කියන දදාරච්චිමං හොඳ ඩයක්ාකාරයෙක් කියලා බොහෝම දස්ස හොඳට අතහුරු දඩයක්කාරයෙක් කියලා කලේ පාරවන් හෙම හොඳට දන්නවයි කියනවද. මේන්න හොඳ පොටකට නෙමේ නේද. ආරච්චිලට කියන සිලින්ඳූ අරච්චිලා ගමි මනිසු කියනටම හොඳ ඩයක්කාරය කියලා මට හොඳට තුවක්කෝ හුරුයි කිය දැන දකනවති නේද. අයියෝ නැත්තං කවරුදන්නවා මේ දිස්ත්‍රික්ක ඉන්න හොඳම ඩයක් කාරය උඹවාග මේ දිස්ත්‍රික්ඉන්න හොඳම දඩයක්කාරය උඹවා කවරු දන්නව කළේ කියන්න නබදන්නකෝ. අයිෝ දිිස්තරක්වියම හොඳම දඩයක්කාරය ඒ තුම දන්නවද ආරච්චි මා කරෙට බියවිත්තිය. මම දිස්ත්‍රික්කිමීම හොඳ දඩයක්කාරය තමයි හැබේමං කළෙට බජයි. ඔවු! මිනිස්සු කියේනවා මොනවටද ඉති උබ බය. සිරුදු මහත් කලබෙලයකින් කතා කරන්නට වැනි. ඔහුගේ කටහට කෝපයෙන් බියෙන්හා කුතු හලයකින් සැරට පටන් ගත්තේ දැන් වන ලොක කකාතාවක් කියන්න යන්නේ. සිරුදු තමන්ගේ විදිහටම මේ කතා යොර කරයිද බලමු අපි මේ සියුදුගේ ස්වභාවය තමයි මනස් ගාත කියවනවා කැයත් එක්ක සතුන්ගෙත් එක්ක දඩියන් ආදේශ කරගන්නවානේ පරණ කතන්දර කියනවා දැන් ආරච්චිටට මේ කතන්දරයක් කියන්නට යි හදන්නේ. මං හැමේ කාටම බයයි ආරච්චි මෙම ලොකු කතාාවක මුලම යන්නේ හරිද කැලේට යක්කුන්ට කලුවරට ඒ ඔක්කොටමත් ොඩා පස්සෙක් එ දෙවනවාට බයයි උඹුවත් ෙන් පස්සර වෙලා තියෙනවාද කද මේ කියන්නේ මං බයයි මන් දඩයක්කාරය ඇවුනාට සත්තුන්ට බය එකලේට බයයි යොක්කොට මඩා මං බයයි සත්තු මගේ පස්සේ හැදවනවට කවරු හරි ආරච්චි නෑනෑනෑනෑ. උඹ දඩයක්කාරයෙක් ඩොවයිනේ. එනිසා උබෝ දඩයන්ක දන්නට කවරු තෙන් නැතිවේති. නමුත් මන් දන්නවා මෙච්චර දස්ස අපටත් එහෙම වෙනවා අලියන එලවඩවාලු හැබැයි මන්නං කවදාවත් දැකලන මී හරක් උන් දැල තියෙන. මේකෙම මේ පාර එලිරගට ඉස්සරවුරුදු ගාකට උඩද මේ හරකා හරිම මෝඩයි. නැද්දාරච්චි. හරියටම මෝඩයි. ඌට පෙරෙනහ ඌට ඇහෙන්න. ඌූ හේ මටි දැකලයිඉන්න. මිනිස්ු අවුද්දක් ගාණුවූ පස්සසිංහලවනවා අවුරුද්ධයෙන් අවුරුද්දට ඒත්තුූ දන්නේන ඌට පේන්න ඌට ඇහෙන උඹයිවගේ දන්නවාද. මං ඒ වගේ දන්නෝ මන්ද අඩක් කාරය. ඉතිං ඉති ඌට ලංවෙලා වැඩිතියනවා. ඒ මේ හරියේ. ඉස්සර වෙලා මන් ඩෝන් ගාල සදධයක් ඇැවුුණා. ඌ හොඳටම බයයි. ඌට තද වේදනාවයි. වේදනාවෙන් ගේ කේන්තිය විස්සුුණ කේයින්තියෙන් ආරච්චේ. ඌත් කපටියේ වනා. ඔන්න තුළ අර්චේ එතකොටම තමයි ඒ සෙල්ලම එතකොටම තමයි සෙල්ලම එතකොට තමයි භයානක සෙල්ලම පටන් ගත්තේ. ඉළන්ධාර හිනාාවන ඒත් පලපොරුත් දඩයක්කාරය බයයි. ආං! එතන යූ හිටියේ. ඔබට පෙනවාදාරච්චි මහදම කියන්න මේ විකාරයක් වගේ පරණ දේවලුයි අලුද්දේවලුයි අතරවාරයේ මේ සිරදු කතන්දරයක් හදනවා ම නෝවිකාරයක් හදනවා. අරච්චීවයි තමයිවයි ආදේශ කර ගන්නවා මේ අනාකත සිද්ධියක් පටබඳනවා. නේද. අරර මෛලිත්තංගහයට ඔළුව පාත්තරගහ ගන කිසි හැලවලොමනක් නැතුව දඩයක් කාරය. මෝඩය, මෝඩයක් ඌ පිටිපස්සෙන් එලවග ගියා කුල්ලස්ෙෙන්. කැලේ හරිය පාරක් නෑ කැලේ බොහම ගන සැරයි ගසුත් පඳුරුත් වැට වෙන කිසිදයක් පෙනුරේ නැහැ දඩයක් කාරයට මීමගේ රතු ඇස්වාත් නමාගෙන ඉන්නේ ලොකු ඔලුවත් පෙෙනුනේ නැහැ ීමට දැන් ඕොන යෙනවා නුවන තියෙනවා දෙස්සර මීම බෝඩයි කියලා නෙකිව්වේ දැන් ඔන්න නෝනා කාරය කලා කියනවා. බොහෝම කියන්තිත් ගිහිල්ලා ඩයක් කාරය ික් කිස්රහට ගියාම හරියට උඹ දැන් ඔය ඉන්න හරියට වගේම ගියාම අරච්චි එතොට උඹට එහෙනවද පුංචිාආරච්චි එතකොට කඩාගෙන පැනලා දමල ඇන්න මෙන්න මෙහෙම එන්න ඔන්න පොඩි හාමුදුුවනි ද දඩයක් කාරයෙක් ගැන්න කුළුමීම එක් ගැන කතා කලාන්නේ ද කුළුමීමාව දඩයක් කාරය අල්ලගන්න තමයි උත්සාහ කල්ලේ ඒ දවසර කුළමිීම මෝඩයි හවද මේ කුළුමීම ඒ කුළුමීම තමයි සිලින්දුු කෞද මේ වැඩයක්කාරය. දැන් දඩයක්කාරය තමයි මේ කතාවේ ආරච්චිලා. හැබැයි ඔට ටික ටික ගිහිල්ලා අවසානය වෙද්දී ආරචීලන් නැම්මැති දඩයක්කාරය ඉදිරියට ගිහිල්ල ඔතනම ඉදිද්දී කුළුමීම කඩාගෙන පැන්න්නලු කෞද කුළුමීම තුවක්කු අතරගත්ත සිරිින්දු. බබේ හමි මුලදී කන් නොදුන් නමුත්. සිරුදුගේ කලබල්ලියත් කෝපයක්ත් ඔහගේ කන් ඇදගැනීම සමත්වද අවසාහන වචනටි එච්චර අල්ධන නෑම දඩයක්කාරයක් ගැන කියනවන්න ඔත්තුන ආරචවා හොය හිටපුත් හැනම තමයි දඩයක්කාර නැවතුනේ කොළුමීම මෙන්න මෙහෙම කඩාගෙට පෙන්න්න කියලා පැන්න. ඒ හගන හිටියා මොකදනේ සිරිදු මේ අන්තිමකී වචනටික ඉවවන විට බබේ හාමි භාගයට නතරවිය පපස බැලීම. ඉවන ටකිවේ. දැනෙන්න ගත්ත මේ ආදේශ කරන්නේ මාව මේ කියන්නේ මං ගැන මේ කියන්නේ දඩයක්කාරය කියලා මට මේ කුළුමීමෙක් කියන්නේ සිරිදු ගැන කියලා තේරුණා සිරුදුගේ කෝප දීප්ට දෙනත තදවූ දොල් කලෙවදත් තිබුණු කෙලත් ඕහට යාන්තන් පෙමුණා පමණි ඒ සමගම සීතලතුවක්කු කට බලන්නොකොමි ඒ සමගම සීතලතුවක්කු කට තමාගේ පිටට තද වෙන බවක්දනෙන පාර පැනලා නේද සිලින්දු ආරච්චිලගේ පිටට තුවක්වුව හෙත්තු කළලා. සිලදුතුවක්වේ කොකා ගැස්සේය තුවක් වේ කොකා ඉන්නම කියන්නේ නේද කොකා ගැස්සවා. බබේ හාමින් මුනින් අතර බිම වැටින් පිට ලොකු කොටසක් බිදීගොස් සිදුරක් පැෑදිී දැන් මෙම අද දඩයක් කාරය ළඟ තියෙන බට තුවක් වුවනේ පොි හඳුවන් වහන්ස පිස්ටල්ල එක නෙ මේ නේ නේද. පිටට තියලමයි නේද හේත්තු කරලමයි හොකා ගැස්සුවේ. නොක දුනේ අර උන්ඩේ පසාරු කරගෙන ගියා පිට හරහා ගියා පිටෙන් ලොකුකොට සැ බිඳී ගොස් සිදුරක් පෑදිී. ඒ වටේ සම පිලිස්ස කළුතලාවී ගොස් තිබින. උන්ඩ බිඳගෙනයාමෙන් ඔහුොගේ පපුුව සුනු විසුණු වී ගොස් තිබින. බවහුට පිුණුනේය. බබේ හාමගේ සිුරුර බිම වැටී වරක් දෙවරක් ඇම්බරී නිශ්චල විය. ඔහු මලේ දැයි හරි හැි දන ගැනීමට සිරිදුු පයින් ඇනවිමසීය. කිසි බාහාාවක් හුවක් නැත. සිරුදු තමාගේ තුවක් වුවට තවත් රිිල්ලක් කොටාගෙන ගම බලාපිටත්තුිය. තිබුණු සංසල භාාවේ තුනිී පුදුව ොතෑනී ගතිය නැත් ඔහු තුළ උපන්නේය. ඒ බව හොට තේරුන්ගේ හෙයින්. තමාටම තුොල්මතුරා ගනිමින් ඔහු ගමන ඉක්මං කළේ තවත් පරිෙස්සම් මදි දෙන්නෙක් හෙරිය තවක් කෙනෙක් ඉන්නවා කියමේ. දැන් මනෝ විකාරෙන් කියවල කියවල කියවලි උරේලා අවසාන ඔන්න පැන්නමින්න මේ වගේ කියලා තුවක් වූුවරගෙන පැනලා. ේද. අරච්චලගේ පිට පසරු කරගෙන විඩිතියලා ආරච්චල බිම් වැටට පස්සේ. තාම පනතිවද ඇත්තට නරුුණාද කියලා. කකුලෙන් හැල්ල බලල ඇත්තර නරුණ කියලා. දැනගත්තට පස්සේ. ආයි තුවක්කුවට බෙඩිල්ලක් කොටාගෙන තුවක් වුව හදාගෙන මේ අරච්චිලා. මරණය සිද්ධ කරපු සිරිින්දුු ආයයන්න ගමට පිටත්ඕනා. දැන් යන්නෙ කාලඟටද දෙන්නෙක් හිටිය තවක්කෙනෙක් ඉන්නවා. කවු දෙ එක්කෙනා. සිරිදුු ආපසු ගමට එන විට ප්‍රනාද උදල පනාන්දුු මුලාදෑනියාගේ වත්්‍යය සිටියය. ? අපස ගමට නකොට දැන් ප්‍රනාන්ද වෙල මුලාදෑනාව හමුදුවෙන් අරච්චිලා හම්බවෙන්න නේද. ඔහු සිදුදු දැක වැට ලඟටවුත් කතාකොට මුලාදෑනය කොයිද යෙසුුවේය. දැන් පෙනන්දු අරච්චිලගේ වත්තට විල්ල හිටී අරච්චිලාගේ වත්තට ඇවිල්ල හිටපු උපනාන්දු සිරිදු වෙනවා දැක අරච්චිලගේ වැට ලඟටමෑවිල් සිදුගේ ගහන ආර්චිනව දැක්කද කියලා නේද. කෝ ආරච්චි. උබත්ක ගියා කිව්වා දැන් ඇතුරින් කියන්න තින ඕන මහත්‍ය කියන්න ඇති හාමිනය කියන්නේඇති සිරිදුුත් එෙක්ක වන්නේ හෙනක් විස දෙගන්න ගියා කියලා නේද. දැන් ප්‍රාන්දු අහනෝ සිරදුුගෙන් උබත්යක ගිය කිව්වාක වාරච්චිර. කඩුල්ල ළඟටගේ සිරිදු ප්‍රනාාදු දෙසරතුවක් එල්ල කළ. දැන් කතාවක් බහක් නෑ දැන් කතන්දර ඉවරයි දැන් සැලස මීවරයි දැන්තිනෙ වැඩේ කරන්නට මොකක්ද වැඩ හිතේ තිබුණු කෝ පැයක්ත්ත එක්. සිරිදු ගත්ත මන් ගතය තිබුණු නේද තුවක්කු බට තුවක්කු බට යරගෙන තුවක්කුව දික්කලා පනාන්දුු මුදලාලිගේ පැත්තටම. පනාදුු පස්සට විසිවිනි. අර තුවක්කු බටේ එක පාර එල්ලකලාට පස්සේ බයිවෙන්න ඇත්තේ කවුද එක පාර පස්සර විසික්ක වඩා. කටඇරස් නිරාවිත් මුහුණම මුළු මූනම බියෙන් විරූප වගේ. දාඩිය දාලකට ඇරිලා ඇස් දෙක එලියට ඇවිල්ලනේ බයටම පත් වුණනා හොඳටම බයට පත් වුනා වෙවුලන්න පටන් ගත්තා. ඔහු දෑත්විදහ කෑගසිමින් කඩුලට මවා විය. දෑත් දැ කඩුල ලඟට නැවිල්ලා කඩුල්ල කියන්නේ දර වැට මාීමේ නේ පණින් අපි කඩුල්ලෙන්නේ දැන් ගේටන තියන්නේෙ පොඩි හඳුවන්නේ කඩුල්ල ලඟට මාහපු මනුස්්‍ය දිහාවට තුවක් කොදික්ලාට පස්සේ ? ක්ලාට පස්සේ බයවුනා පස්සට ගියා කඩුල්ලට මවාුුණා හැබැ කඩුල්ලට මවා වුණනා කියල කඩුල්ල කියල කියන මහා මේ පර්වතයක් වත් රස්ස ගහක්වත් මහා විශාල ගහක් නෙමීන් යොකට මුවාවෙන් ඔකට හැංගෙන තරං ගිඩක් වෝකේ නැහැ දැම් බයවෙලා ඉන්න. වෙඩිතියන්ට එපා මෙ ආයාචනාව වෙඩිතියන්ට එපා. කඩුල්ල කෙසේ වත් ආාවරණයක් නොවී අට පුංචි කඩුල දැ කඩුල්ලක් ෙන සාමානයෙන් පොඩි හඳුවනෙන් මෙ මෙ හෙම නැති නේද මේ හරහන දාන්න කඩුල් මේකට මවාවුනා කළ මේ පොඩි උසත්නෑ රොගුවට මේක ඔන්නම් බට දෙකක්දායි මේක අත්තරයට පස්ස මේකුඩින් පණින්ට කඩුල්ලෙන් පණින්ට කරක්තයක් වගේනවාන මේ දෙක මයින් කරනවා නේද එතවට මේකට මවුනා කළ මේක අවරණයක් වෙෙන නෑ අරතු හක්වෙෙන් බෙරෙන්ට කෑගහන්නගත් අනේ විඩිතියන්ට එ පා විඩිතියන්ටපා කියලා. කඩුල්ල කෙසේවත් ආාවරණයක් නොවීය කඩුල්ලේ පහත මාවර දෙකට අතරින් ඔහුගේ මහ බඩගෙඩිය දෙකකුළුත් සිලදුර පෙනනේය. සිරඳදු හොඳ හැටි එල්ලේ අල්ලා කොකා ගැස්සීය. පෙනාන්දු කෑගසාගෙන ඇමබරරි ඇමරිී උඩෙ බෙි අතර බිම වැටුුණේය. සිරිදු හඩුල ළඟට ගොස් ොහො දෙස්ස බලන විට බේ හාමගේ පවුලගේ සිට දුරටාවාය. එහත් තමාමගේ වැඩේ දැන් හමමාර බව සිනදුර පෙනුනේය. මුොදලාලගේ බඩේ ලේයුතුරවමින් තිබනේයකුල් ඔහුගේ කකුල් දෙකහා අතත්දකැඩී කොසිනි. මේ මොනුස්යා වැඩිතිරතියනවා කොඩි හාඳුවනේ බඩ හිල්වෙන්ට කකුල්ලයි යතයි නැතිවෙම විංවෙලාම යන්ට ප්‍රනාාන්දු මුදලා හලිටත් සිරුදුඕන්න වැඩි තිබ්බා සිදු වැඩි තිබ්බට පස්සේ පෙනා මුදලාලී ඇඩ්ඩගන්න වැටුනාා. නැරුුණ එතනන කහුලුත් නෑ අතුත් නෑ දැන් බඩත් නෑ බලන්න හරි ලස්ස නැට තියෙනවානේ ප්‍රකාශයේ බලන්නකු මුදලාලගේ බඩේල්ේ උතුරෝමින් තිබුණේය ඔහුගේ කකුල් දෙකහා අතත්ද කැඩී ගොසිනි ඒක කියන්නේ වෙඩි පහර කොච්චර බලවත්වෙන්ට ඕනෙද ඒ අතරවාරයේ බබයහාමගේ පවුල නේද ඇන්චුහමි ලියටාව දැක්ක සිද්ධිය හැබැයි දැන් වැඩ ඉවරයි ඉරයි කරදරේති ඉවරයි සිිදු තොල් මතුරුවේ මේ මනුස්ය දැන් ආරත්චලවයි පනාදුවයි මැරුවට පස්සේ තමන්ගේ අ මිෂන් එක තමන්ගේ ක්‍රියා්‍යිත ඉවරයි දැන්තොල් මතුර මතුර සිළඳ බොහෝසෙමින්ගේ දෙසට පානගය. තුක් ගේ ල්ලේ ිත්තිිය හේත්තු කටහු මහොතතා කල්පනා කළේ. ඊළඟට වහානගෙයින් පිටවිය. මොකද කලේ සිරු දැන් වැඩී වර කරල්ල ආරච්චිලවත් මරල්ල කැලේය තුළේ ඊට පස්සේ ප්‍රාන්දු හයාගෙනාවට පස්සේ ප්‍රනාාන්දු හිටිය කරුමට අරච්චිලක් ගෙදර ආරච්චර කෝ කියලා හන නඟටවට පස්සේ කටමිඩි තියල පීට පස්සේ මෝදකල්ලේ තනන් ගෙදෙට්ට ගිය. සිරුදු ගෙදරට ගිහිල්ලා තුක්වුව පැත්තකින් තිබා. ආයි මොකද කළ ඒටකක් වෙලා කල්පනා කලා එක පාර එලියට වැැස්සා එකම එට බැහැලා පිට වෙලා ගියා වහාමගේම් පිටවිය ආරච්චිලාගේ මිදුලේ දැනටම පිරිසක් රැස්වී සිටින බහුට පෙනුණය පේනවන ඇත පේනවන ආරචිලගේ දැන්ට මිනිස් සු පැස් වෙලා යින්නෝ මිනීම රුමක් සිද්ධ වෙලා ගෑනු කෑ ගැසමින් සිටියහ සිරදු තමාගේගේයි පිටි පසින් කළයට වැද කම්ුරු පිටි රැන පරහරා ඉක්පනින් පියෙන ගන්ටමිනි මනිස්ස මන් වෙතයින් ස්සල් මොද කළේ තමන්ගේ පි පස් ේ ගේයට ප ස් ස් හැගු මනිස්ු දකිනවා දැන් දැකයිඉවර දන්නවා සිදුම ො ිබි ද අර ගෑනි බලාගෙන හිටිය අරච්චිරක ගෑනු කෙන සිරුදු මොකද කළේ ගේ පිටි පස්සෙන් පාරට ගිහිල්ලා කම්රු පිටිට යන පාර්ධක යන්ට ගිය. හත්වනි පරිච්ේද නිමාවට පත්වනා පොඩි හාඳුවනේ බැද්දේගම අපට හමුණු. තීරනාත්මක පරිච්චේදය බැද්දගමරි් බැද්දේගම ගැටුම ලියවුුණු පරිච්චේදය හත්වනි පරිච්චේදය. තියඔබහන්සේලා මේ පරිච්චේදය නැවත නැවතත් කියවන්ට වන්නේ රා එමටයි සිද්ධි එමටයි චරිත කතාව අවස්ථා නිරූපන එමටයි දෙබස් අපිට බොහෝ තැන්වල මුණන ගැහුණ අප ඒ වගේ නඩු විභාගයක් කියව්වා. නඩු තීන්දුවක් අපිිය හුවා මිනීමරුමක් අපි දැක්කා. නේද. හොරකමක් සිද්ධ වනාආකාරය. හොරකමකට අහිංසේක මනුෂ්‍යයෙක් වල්ල දුන්නාකාරය අපි මේ කතාව තුළිමි පරිච්චේදය තුළින් ඉගෙන ගත්තා. තිමි හැම කාරණාවක් එකම හත්වනි පරිච්චේදය නිමාවට පත්වෙනවා. තව බොහොම සුළු. සක් අපිතුරුවෙලා තියෙනවා තාව පරිච්චේ දෙදකොට අටවැනි පරිච්චේදය නමවැනි පරිච්චේදය සහ දහවනි පරිච්චේදය ඔබ වහන්සිටට කියවන්න තියෙනවා. ඉතා ඉක්මනින් අපි ඒ පරිච්චේද කිහිපයත්න් කියවමු රසවිදිමු ඉ අනතුරු අපිට පුළුවන් මේ පරිච්චේද නැත්තමින් නවකතාවම කියවා නිමකිරීමෙන් අනතුරුව කෙටි ප්‍රශ්නවලට අවස්ථා සම්බන්ධය ප්‍රශ්ටවලට සහ විච්චාර ප්‍රශ්නවලට උත්තර සපයන්න හිනං සරණය වහන්සේලාට නැවත හමුමිමි බලාපරොත්තිය සමගන්නවා අපි බැද්දේගම අටවැනි පරිච්චේද සබ්පදානම් ධම්මදානන් ජිනාදී සියලු දාානයන්ට වඩා ධර්මදානය උතුම් බන්නේය යන උතුම් බුදු වතන පසක් කරමින් පෙරිවෙන් අධ්‍යාපනය ලබනස්වාහසට